යිබෝවන් සුභ සම්දාවක් ගෙවෙන ගෙවෙන හැම ොහොතක දීම අපේ රටේ දේශපාලනය අලුත්වෙනවා අද මතුවන ඇතැම් කාරණයක් හෙට දවස වනවිට ඊට හත් පසින්ම වෙනස්රූ තත්ත්වයකට යම් කාරණ පෙන්ුම් කරනවා නමුත් අප හැම දෑමත් මධ්‍යස්ථව සිට ඔබේ ජන බලය වෙනුවෙන් මාධ්‍ය බලය ක්‍රක්ත්ම කරනවා අදත් ඒ සඳහා අප සුතන මේ බලය සජීව දේශපාලන සංව එත තුනි දහනම් මනිංශෝධනය අවස ව නමුත් දැන් කතතා හත්තිබන්නේ විසිව නි ංශෝධනය පිළිඳගේ අතරවාරයේදී හිටපු ජනාීප්‍රතිවරයා සහත්ම ජනාධීපතිවරයාගේ හමුවත් බහසේ න් දේශපාලන වේදිකාාවන්තුළ කරලියතුළ කතා ාාවවා. ති මේක්ායල්ල සිදුවවෙදදි. අදවසේ බය ේශපාල් ියෝජනය කවරුන් ේද හදුනා ගනිමු බලයි දේශපාල්ද නියෝචනය. ප්‍රමෙන්ම පිවිතුර හෙල් උරුමේ ප්‍රහන ලෙකම් උද ය ගම්න්කිළම. නකට එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් නියෝජ මාත්‍යය එරාන්ික්ක මරත්න හතා අයබෝුවන් සුසන්තයාවක් එක්සත් ජනතනනි දහස් සඳහනය මළඟ නියෝජනයහි පාර්ලිමෙන්න්ත බන්ත්‍රී බන්දුුල ගුණුවර්ධන හතා අගෝුවන් සුසන්තාවක් අවසන් නියෝජන දවසේ එක්සත් ජාති පක්ෂ වෙනුවෙන් අමාත්‍ය අකිල විරාජකාරී වසන් හතා අගෝන් සක් හිතතුනි ඉනියෝජනය සුදානම් අප මාත්‍රකාවටට පිරිසෙන්ට පෙර මේ සියලු කාරණා පිළිබඳව දේශපල්ලන ම ටම පන්තර පිළිබඳව මෙයා කර යමක්තාකින සාකච්චම සීර සියයක් සාර්ථකය බොහොද සභාපධවරය රට මාතපජර වගේ පක්ෂයේය අනශස මහිදර පක්ෂමද පක්ෂය දෙකවෙන කිසි පෝලික ඉදීමටමයි අගමැති පි. සක අදාසල්ගන්නේේ මහිත නති හිඉතාව තය ුවන්ඇ පස බුර ප නිදශ කරගන්න මේ අපිට මේ අතීතිය අමතක නැහැ සුදු ෑනිිය කොමිස් පිට කොමිස් ගැව්ව අටවෙදා මැතිවරණෙන් පස්සෙ අප මේ අවංකව නැති හොඳ පන්ඩම එකතු කරගෙන සියලු දේශපාලක්යට හොඳද කෙලින්තියාන් වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් ලබා දෙන්න හසතික්කරා. මේ ස්තුන ඇතු ලද ද නයෝජතයෝ විිසකටි ප ම ල දෂනකමන සබ ලතින කුරු පාලමිට ම වාද න අපිම ක්ත්ස අල්ලස්හ දේෂන කකමෂන් සබාාව කොල්ල ප හැති දේශ පාල න්‍යා පත්්‍රේ මුදවද හ පාලන්න ක්‍රමේට යි හොරුවල්ලන්නේ හර අල්ල පස්ස පීක්ෂණ පවත්වනවා නෙම මේ පරයුක්ෂණ පවත්වල හොාලනවා ඒක අපේ ක්‍රමය කියල කියකට සමර හි ැ ද . ැ ඔ පලාත් පාන ඇතනටක න න්නැතුව බයදත්තන් කවමාට පාමේතු සුරන් මහදන වර ඉල්ලේ දිනසිියයට විතරයි දින සියෙන් අප යනවාකම. දැන් සිය නෙවයින්ට දෙසී අප පෙන්න්නේ නවා යන් නේ මේ බලනවා මහිත රජපක්ෂය හිටපු ජනාතිපත්තුවවා මූලි කටගෙන නැගෙන ලවගේ ැට. ඒකරපු හොරකම් මැරකන් ජඩකං එලි දරව්වෙන්නට ඉස්සෙල්ලා ඕමහරි බලයට එන්න දඟල. දශපල්ල සේල තා හ සමග හන ේ ප ස ර් ත් ව තු තු ම සල කාරන පි කච ක රන් ේ උදේ ගම්මන් පිළමන්ත්‍රේ තුමකින් ම්‍රතුමන හිට ජප රයා සම්බද දැ උත් හ නිරත වන තු න් ේ ප්‍රවි් කරගන්න ත් හ ල ප්‍රශ්න කල යි කයි. සිහද තරයි පන්ස පන පහ ද යි හර හල තරයි පසේ පනස් පහ දුර කන විවුත්තයි දේශාල නෝජන ම බත් ක්චක් ට වන සංවාධාත්මක වට සකච්චවරම් කරු. හිට පු ජාධිපපුත්තුමා යලි කරලියට ගනීම වැඩ පිළි වෙලේ ඉදිරියීමම සිටන පුද්ගලෙක් ඔබ නමුත් ඇතැම් තනකද මේ ජනීපපුත්ම සහන් කරනවා තුමාගේ නැවත චන්දකටේ බලපොරත්තුවක්නෑය කිය නමුත් ඔබුතුමන්ලාල කියන ම ග පක්ෂක කකල ම මන්ඩ නැතුදෙත්. ටඒ පෘතිය කොයි ලබුණනද කියලා මහින්දරාජපක්ෂ ඇැතු කොතනකොත් කියලනෑ නැවත මම දේශපාලනය කිරීමටවත් නැතිවරනෝට තර කිරීම බලාපොරත්තුව නෑ කියලා ඉයි එතුම ඉතාම පැහැදිලෝ කියලා තියෙනවා මම ජනාධිපතිවරන්නේයට නැති දිරිපත්ීම බලාපොරත්වන එකකම දනාවනි සසෝදන දෙවරක් සීමමා කිරීම ගැනඇතුගේ මතේ මොක්දක ාද්‍යදී කකාහපුවෙලාකිව ම ජනාධීපතිවරන්නේ නැතිලීමේ බලාපොරොත්වත්ක් නෑ කිය. අපි අපි දන්න එතුමා ග පුරෂේ එක නවත ම කිය හට නවත පමන බපොරත්ක් මට තියනවා එතතුම ලාපරොත්තුව තිබ සුදේ ේයවන්ක කියැන්ඩුව අපි බලාපොරොත්ව ඇති කරා. බලාපොරොත්තුවක් නෙවේ අපි අධිෂ්ඨානයක් ඇති කර ඒ රටේ ජාතික අවශ්‍යතාව එතුමට පෙන්නල දුන්න එතුවා එතටගේ අපට අමාරුණ මම කියන් උත්සාගරක ඇසුදේව වසර දෙදාස් හැසියට මේට එක්ේ සත්කරපු පුදගලවනි අට දෙනයි. අට දෙනා කනෙක් මහිද රජ පක්ෂැත්තුවා. එතුවා යුග පුරෂේ. දෙවරක් පවිදායක ජනාධපතිදූරේ දරපු කෙනෙක්. ඉතිං එහෙම කෙනෙකුට තමන්ගේ හිටපු ඒගම්වරයාඇයටතේ අගමති දූරට එනවා කියනකට හිතහදාගන්න. මුද ගෙදත්වල ඉඳපුලුවන් නිවිසනල්ලි ටයක් අමාවරු වැඩක්. ඉති අපිට සිද්ධ වනා රටරට මවබිම මූ පාතින අනතුර මොකක්ද. ඒකෙන් ගලවගන්න එතුමහර වෙන කෙනෙක් නෑකිල අපි කියන්න ඒන කරනු දක් පලා දැවන්ත පරිශ්‍රමයක් දරලා එතුමව එකං කරගන්න මැතුවරය තර කරන්න ැක අවිශ්වාස ඇත් තියාගන්න එපා. දැන්ට තින එක ප්‍රශ්නේ පාලිමින්තු මැතිවරණ ොල තියන්නන්නේ. කල්ඩානු. පාලිමෙන්ටු ැතිවරන්නේ ජනවක්කවතින්නේ ආණ්ඩු පක්ෂ ැතුමලට මැතිවරන්නේ ගේ මහිද රාජපක් ැතුවා ගේනක වක්චවක් බාරගන්න. ඒගැන්න සැකයක් සංකාවක් කවරුවත් තියාගන්න දෙපා අපි ජනතාවට බොරු කියන්නේ නෑ. අපේ හැල්ල බරන්ඩ ඉතිහාසිදිය බොරුවක් කරලා නෑ මහින්දරජ පපක්ෂ මැත්තුවා ගැනීමේ වක්්‍ය අපි බාරගන්නවා. ඒක කරන්න මැතිවරණ ඇත්තේ මනමාලි ඉන්ඩ බෑන මගුල්ගයක් නැතු. මගුල්ගේ ප්‍රකාශයට පත් කරන්න මනමාලි ඇන්දන්ගේ මේ වගකීම අපි බාරගන්න. එතකොට අපි දහනව ගැන කතා කරදදි මහින්ද මහත්තය මතක් කරන්නේ. ැ මේ ධනවට පියවරු බෝමයි. ධානවේ අපේ නෑ අපේ මේනාධී වශයෙන් විධය උපැන් හදෙන. දහනවෙනි සංසෝධනෙන් සිද්ධ වනේ සුදේව, ජනාධිපතිවරයාගේ බලතල සංසෝධනයයටක් ලක් කරලා ඒ ජනාධිපති ක්‍රමය රැක ගැනීම. කායු පොරුන්දුවක්ද ජනාධිපති දූරේ ගැන මෛත්‍රපාල සිරිසේන මැතිතුමාොඩවැ වැටු ැබිමට ඒත් අපේ සිරිසේන ජනා පැතිතුමා බඳන්න සිරිසේ මතවැ මන සිරිසේන මැත්තුව ඇටතුු. ඇතේ නොවේවාගේ පාර්ථනාක කර ම මෙතුවල විදසල කකුලින් අදිමිින් හෝමරි මෙතුවල උත්සා කරයවත්තන්න. හැබැයි ප්‍රතිපති ප්‍රකාශේ තේම ඇක් කියලතියෙනවා ඇතුමගේ ප්‍රතිපති ප්‍රකාශයේ දාහතරනි පිටුව එකේවා දැනට පවතින අත්ථනෝමතික විදායක ජනාධිපතික්‍රමය වෙනුවට. අලුතෙන් කැබිණෙට් මන්ඩලය හරා පාර්ලිමේන්තුහා සම්බන්ධ වූ විදායකයක් සහිත ආණ්ඩු ක්‍රමයක් හඳුන්වා දෙමි ඒයන්නේ. ේෂන පදයක් අත්තනෝමති කියර තුමල කිය ඕනදද පවුල් වාදී රාජපක්සාණ්ඩෝ පරද්ම රජපක්සසාඩ පරදමි කියරෙව තමයි ර්ක විේෂය අදාදල ගන්න්න. තකට එතකුට මෙතන විදාායක ජනාධපති ක්‍රමය වෙනුවට ගැන ඒක අයින් කරලා හෝසි කරලා කැමිනට න්ද හ පාලිම තුර සබද ැ පාර්ලිෙන්න්් බි වෙන කැිනට මන්ඩලට දායික කල ලබෙන ක්‍රමේ ැන පාර්ලිමේන්තු ක්‍රමේ ගෙනනමී කෙල්ත මෙතුම කියලති විදාාය ජනාපති ක්‍රමේ, අහෝසි කරලා පාලිමෙන්තු ක්‍රමේණනි. රිස හත්තයක් ොරුදුුවනේ විදායකජනාාපති ක්‍රමය අහෝසි කර. මයින්දරාජක් මහතයම කද පොරුන්දු වනේ එතුමගේ ප්‍රතිවත්ති ප්‍රකාශය තියෙලි ඒකේ දා අට වන පිටුව කියනවා මේ වගේ අප්‍ර පංසනේ සරර්ල සිංහල ලියල තියෙනවා විදාායක ජනාධිපති ක්‍රමය ව්‍යස්ථා සම්පාදක මණ්ඩලේ තීරණය අනුව සුදුසු පරිදි සංසෝධනය කරමි නැ තා සරලෝකයේ නම් යිත්‍රපාල සිස ැතුවවා පොරුන්ද වන දදාාක ජධීපතිත ක්‍රමය හෝසි කරන්න ජනතාවට විතරක් නෙවෙයි සුදේව දෙසැම්බර් මාසේ නොවවෙන්දා. මහනුවරදි මංගල රැලි අමතමින් දළදාවාන්සේට පොරොන්දු වන විදාාක ජනාධීපති ක්‍රමය අහසි කරන්න. මහින්ද රාජපක් සමහත්තයා සංසෝධනයක රැක් ගන්න පොරොන්දු වෙන. මෙතුමල ගේනෙත් ඒක තමයි හ කිරීමට කටුම් පතක් ගේන දානාවවෙනි කෙටුම්ත් ිය අිරන ත් න ිතුර හැවරුවේ අපි අධිරණයට යනවා අපි වෙන් පැෙනී සිටින ව්‍යවස්ථා විශාරධයක් වන ජනාධපතිනීතිච් මනවාහරද සිල්ල මැතුම එඇතුම ඉදිරිපත් කරපු තර්ක ගැන විශේෂෙන් සඳන්කල්ල තිනව ්‍රේෂ්ාධිකරණය ටීන්දුව ඒ අනුව. අපිට පුළුවන් වෙන ජනත විචාරණයක් කෙස්රට ගෙනල්ල විදායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමේ මෙතුමල්ලගේ වෑයම පරාචය කරන්න. අද සිද්ධ වනේ විදායක ජාතිිපික්‍රම හ සිකිරීම රක් නවේ. ඉවත් කිරීම දනවෑ සංසෝධන හැත්ත දෙකයි අනුවක්්‍යතර සෝධන කල එකේ තිස්සාත් අක්්‍ය දිරිපත් කර සංසෝධන අනුවක් තර ාරගන්න මතුමල් සිද්ධ වුුණ. එනිසා මිතුමල් ලගෙන පු දහනවේ නෙවයි සම්මත වනේ. අප විසින් සංසෝධනය ක ලගෙන පු දහනවෑ සංසෝධනය පසක්‍ර. ඒවගේ සුදේව අවසානෙන් දහනවෙන් සිද්ධ වනේ සිරිසේන ජනාධිපතුමා පොරුන්දුන ආකාරයෙන් ජධ විදායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම නෙවෙයි මහින්ද චින්තනය පොරුන්දු ආකාරයෙන්. විදායක ජනාතිපතික්‍රමේ සංසෝධනය කර පවත්වා ගැනීම. ඒහනම් කාගේ පොරුන්දූ දිටු වෙලා තියෙන්නේ. කෞද දහනවේ සැබෑජය ග්‍රායිකය තීරණය ජනතාවසතු. ස්තුති හිරන් වික්‍රමටත් නියෝ ජැමත්තුමනි මකාරණ දෙක් මතුකරන මෙතු ම කියපු. එතුම කියන විදිහට එක්සත් ජාතික පක්ෂයට දහනමේටු පැෙන දෙන්න බෑ. දෙවිනි කාරණය එක්සත් ජාතික පක්ෂයේ මහමැතිවරණට අන්නට බයයි. ඔබට අවස්ථාව. හහිනාවෙලා තම ඇද පටන්ගන්න වෙන්නේ අප සල්තූ සේගෙන මහින්ද රාජමක් ජනාධිපතිතුමා අපික්ෂකෙක් වෙලා ඉන්නකොට දස් පහේදිත් පොරුන්ද වනා විදායක ජනාධිපති කරම ඇතිකරන්න. දෙදස් දහෙත් පොරුන්දනා. දෙදස් පහලවෙත් පොරුන්දු වෙලාතිනවා ඒක සංසෝධනය කරන්න. ඉස්සලයකන ඇහුසි කරන්න පස්සේක සංසෝධනය කරන්න. පිරි මහිතන් දස් පහලෝ වෙනකොට ජනතාව හිත හදා ගත්තා. ඇතුමා මේ කියනදේ විශ්වාස කරන්න පුළුවන්ද බැරිද කියන එක. ඉති මහින්ද රාජපක්ෂ විශ්වාසන මෛත්‍ර සිස කරනවාද කියන එක ගැනවා මීට විඩි කරුණු කියන්න අවශ්‍යයන හැ මංහිචාන චන්ද ප්‍රතිඵලයෙන් එක පැහැල්ලි වුණනා. ඉතින් මේ පරාජිත ජනාධිපතිතුමාව උපදේශකයන් නොමග ඇ. නොමගේ ඇරිය නිසා වැරුදි තීරණ රාශයකටම එතුමා අසූවා. එතුමාට ලංකාවේ ඉතිහාසේ ගෞරවණීය ස්ථානයක් තියෙනවා ඒ ගෞරවණී ස්ථානය තියෙන්නේ ත්‍රස්ථවාදය සටන්කරපු ආකාරය ගැනයි. ඉතිහාසේ දෙවන ලෝකමහා යුද්ධයෙත් පීරයන් හිටිය ඒ අයගේ හමුදවල් ජයග්‍රහණය කළ ඒ අයි රටවල්වල වීර්ය වුණ නමු ඒ අය සමහට චන්දය ඉල්ලෙනකොට හැමෙක් නම චන්දයෙන් දින්න ැහැ ඊට පස්සේ. ජනතාව ඒ අයව පිළිගත්තා ඒ රට වෙනුවෙන් කරපු දේට. නමුත් ජනතාව සමහර අවස්ථාවලදි තීරණ ගත්තා රට පාලනය කරන එක ඒ අගේ වගකීම නෙමෙයි කියලා. දැ මේ රටත් එවිනි දෙයක් සිදු වෙලා තීෙනවා. දැන් ජනාධිපතිතුමා පරාජයවෙලා හින පාජිත ජනාධිපතිගෙනෙක්. දැන් අවාසනාවකට මංකිවනර මුලින් නොමගයි යව පෝපදේශකයොවන්නවා කියලා. තාම තේවගේය ඉන්නවා. මහින්ද්‍රරජපක්ෂ වටය එතුමාට ඉතිහාසේ මේ ලක් ඇතිවෙන මේ ගෞරවයිනී ස්ථානය තවත් නැති කරන්න උපක්‍රමයක් තමයි මේක එක නවතුමා කියන්න එතුමා ඇවතේ දේශපාලට පමි ුතුනැ කියලලා ඕ මෙහමයිනය සුදේව මෙහෙම බලන්න අද ලෝකය සීග්‍රෙන් වෙනස්සුමින් පවතිනවා හැම තැනම කාලය යන්න යන්න මේ ලෝකයේ වෙනස් වෙන වේගේ වැඩි වෙනවා ලෝකයේ වගේම සංකීර්ණ වෙනවා. ඉස්සර ව්‍යාපාරයක ප්‍රධහනය කුුණොත් මේක යුරෝපය වෙන්න පුළන් ආසියාාව වෙන්න පුළුවන් ජපානය වෙන්න පුුවන් ඔය වගේ රටක වෙන්න පුළුවන් සමහලාවට ඒ ප්‍රධානයක් ඇවිල් ඔය පුටුවල අවුදු විශස්සක් විසිපක් ඉඳගත්තා. අද එන්න එන්න ඒ කාලය අඩුවයි. ඒ ප්‍රධානයන් ඔය පුටුවල ඉඳගන්නන්නේ අවරුත්තුනයි පහයි හයක් කතක් කිවොත් බොහොම දීර්ඝ කාලයක්. දේශපාලනයත් වෙනස්වෙලා තියෙන්නේ. රජවරු. ඒ ජීවිත කාලෙම හිටයි පුටුවය නැති වෙනක හිටයයි හිටස තමයි ඔබේ පක්ෂනායකත් ඊට පස්සේ තමයි ඊට පස්ස තමක පුතාට එකගේ එක පුතාටගේ ඊට පස්සේ. නමුත් මේ නායකත්වේ ඒ පුටු ඉඳගත්තට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල්වල විදාායක ජනාධිපති ක්‍රමතිය රටවල්වල වැඩිමන අවුරුදු අටක් විතර තමයිඉන්න සාමානයෙන් වාර දෙකක් අවුදු හතරක්තියන වාර දෙකක්. ඉතුන් එතුමා එතන ඉදලා ඒ චන්දයකෙන් පැවැදිලා තියෙන්නේ චන්දයකින් දින්න නං එක වෙනම වැඩක් චන්දයකින් පැදිල තීරණි. ඉතින් ඊට පස්සේ මට බොහොම කණගාටය කියන්න මේ එපපුදේශකවරු එතුමට පීඩනයක් යොදවල එතුම වත්මන් ජනාධිපතිස්තුමා ළඟට ඊයේ අරගෙන ගියා මහිතන්නේ එක බොහොම අවාසනාවන්තයි එතන ගිහිල්ල කොන්දසි පහක් දාල තීරව එ එකක් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව ගලන් කතාකර පව ගැන ම කතා කරන එක සුදුසන එකක්ළන්ගේ පක්ෂය අභ්‍යන්තර කරුණක් වෙනවා. නමුත් මාධ්‍යයෙන් පිට දැ දනගන්න ලැබිල තියෙනවා මේ අගමැති අපේක්ෂක හැටට පත් කරන්න කියලා තියනවා කියලා. අගමැති අපේක්ෂකෙක් නැහැ. වවිවස්ථාව වහෙම එකක් නැහැ. මීට ප්‍රථමයෙන් අගමැති අපේක්ෂකවරු නංකරලත් නැහැ. චන්දගින් පස්සෙ තමයි අගමැතිතුමාව තෝර්ල තියන්නේ.ඒ විශේෂයෙන්ම හිටටපු. ජනාධිප එතුමා මංහිතන්නේ එචර පහළ තත්ත්වයකට මේ අයි යොමුකරපුයක බොහෝම අවාසනාවන්තයි. එතුමා අගමැති අපේක්ෂකක් හැටට ආවොත් අපි නං කැමති අපි නං කැමැති එතුමා අගමැති අපේක්ෂක හැටට ආවුත්. ඉර්වාසකි ව්වා මේ මැතිවරණයට අපි මැතිවරණය බයෙන් ඉන්නවා කියට අපි පැහැදිලිව කියනවා අපි දිගින් දිගටම කියලා තියනවා අපි පාර්ලිමේන්තුය ඉල්ල තිෙනවා මේ පාර්ලිමේන්තුවට සදාචාරක්ත අයිතියක් නැහැ. තව දවසක්වත්තිය නයිතියක් නැහ වසන් විනඩියුතු හනම්වැනි සංශෝධනය ඉන්දිරිපත් කළේ අපි කැමැත්තෙන් නෙමෙයි. අපි පොරොන්දු වේ ජනතාවට විදාායක ජනාධීපතක්‍රමය නැති කරන්න. නමුත් අපි දන්නුවන්තු න්දක චන්දයක් අශ්‍යයි පාර්ිමේන්ත විවස්ථාව වස් කරන්න. ඒ නිසා අනිත්පක්ෂව ලල්ලීම උඩ තමයි දහනම් වැනි සංශෝධයක් ඉදිරිපත් කළේ ජනාධිපතිතුමාගේ බලතල්ල ඩු කරන්න ජනා්‍යමාට තියන වාාර කරන නැවතගන්න. ඒ වගේම පාලිමේන්තු විසුරුවීමේ බල ඇසීම කරන්න. ඒ වගේ ස්වාධීන කොමිෂන් සභාවල් ස්වාධීන් ව්‍යවස්ථාදාක සභාව කැති කරන්නම්. ඒ ස්වාදීන විවස්ථාදායක සභහාව. ඒකත් කඩා කප්පල් කලා මේ කඩා කප්පල් කාරි කොටස්. ඒ අය තරග කල්ලා කිව්වා තර්ග කරල කිව්වා මේක මන්ත්‍රවරට පත් කරන්න ඕනෙ කියලා. ්‍රී ලංකා විවස්ථාව ස්වාධපත්්‍යය තියෙන්නේ මන්ත්‍රීවරුන්ට නෙමෙයි එක තියන්නේෙ ජනතාවටයි එක තියෙන්නේ තුංගනි විවස්ථාව එක සඳහන් වෙනවා. මන්ත්‍රීවරු ඒ ජන්තවරු පමණයි අවසන් ජනතාවගේ ඒ ජන්තවරු පමණයි මේ අය මේ කඩා කප්පල්කාරි ක්‍රියාවල් වලිය යෙදුනා දහනමය අපේ මන්ත්‍රීතුමා සඳහන් කලා මොහොතකට ඉස්සල මේකයි ඒගලන්ගේ දහනමය කියලා. ඒගලන් දහනමේ මයි මේක ම මේක කෙලින්මගින් නො රිජුවම අපේ දහනේ නෙමෙයි මොකද. මේ ්‍යවස්ථාදායක සභාවේ ස්වාදීනත්වය. ස්වාධීනත්වය මේ අය නැති කලා. මේ අය තර් කර කිවවා මන්ත්‍රීවරු හැම එකක් පානය කරන්න ඕන. එනිසා මන්ත්‍රවරු පමණක් මේකට පත්කරන්න ඕනේ කියලා. ඉති මේ අ ඒක කඩාකප්ය කලා. අපේ ඒ දහන මේ දැම්ම අපි දැම්ම සීමාවක් කැමිලෙට් මන්ලෙට තිහකින්න ඕන. ජාතිකආණ්ඩුවක් පිහිටුවත් දවස් දාහතරක් තුළ කැවිලට මන්ලක් පත්කලොත් මැතිවරණයෙන් පස්සේ ඊළඟ මැතිවරණයෙන් පස්සේ. කත් සීමම කරන්න ඕනිකෙල හත්ලිස් පාට ඒ සංසෝධනයක් ඒය තව සංශෝධනකින් ඒ සංශෝධනය අපිට අයින් කරන්නටමුණ. ඇයි අපි මේදව කරන්නේ මේක වැඩියම් ප්‍රජාතන්ත්‍රවාදී කරන්නයි දහන මේය ගෙනාවේ. ඒක කඩා කපල් කර හැදවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවට සදාචාර්දයිතියක් නැතව දවසක්වත් ඉන්න මෛත්‍ර පාලි සිවිසනයට තමයි ජනවර්මතියෙන්න්නේ මේ රටේ. මේ පාර්ලිමේන්තුව පරණ පාර්ලිමේන්තුවක්. නිසා පාලිමේන්තව හම විසරුවන්න්න ඕන කියන අපේ මතයයි. අපි ඒ රටටත් කියනවා අපි ජනාධිපොයොත්තුමාටට කියලා තියෙන්නේ මේ පාලිමේන්තු විසුරුවන්න. ඒක විසුරුව මේ බලය ඇතියෙන්නේ ජනාධිපොත්තුමාට අයිතියෙන්නේ. ඒක ආණ්ඩුවටත් කැබිනටකටත් ඒ බලය නැ ජනාධපපුත්තුමා ඒක ගැන ීරයක් ගන්න අවශ්‍යයි. සංශෝදන පසුරට ත්ම දේශාල ත්වය ප සචා කර අ ල දේශ පල සදවාදය තුල ප්‍රදම වට වල ගවස්ථාව බඳලග ද ැ හි . අන්තිතුමන එරන් මිකමත් මැතුම මකාරනෙක් මතුකරතුමගේ ප්‍රානසාකච්චවතුල කකාරනදක්මතර ගත්ත ක්ත්මයි ත ප සිර දර ප හිට ජන පතිතුරගේම හම බහම මවාසන ද තත්යක්ක මකව. එකම දහන වනි සංශෝධනය තිබුණු ප්‍රජාතන් ප්‍රවාදී ලක්ෂණ ගණනාවක්. පක්ෂයේ ඇතැම් ාද කන සයිවත් කරගන්ට සිද වනා කියෙන කරන්න මටවස්ාව සිත මේ අයිතියඇතුමාට ඒ මතය දැරීමට තියෙන අයිතියට මං ගරු කරනු. හො එතුමාගේ අදාසන මොකද අපේ එරන් විකමරත්න නියෝ ජෑැමැත්තුමා බෝම කනගාටුවට පත් වනාා මහින්ද රාජපක්ෂේ හිටපු ජනාධිපත්තුමා අග්‍රාමාත්‍යය දූරේ වගේ කට පත්වලලා නැවත මොකොට පාලිමේතුවට එන්නේෙ කිය මේඒගැ ඉතාම කෙටි ුත්තරයක් දෙන්න තියෙනවනම් අපේ ඕනෙම රටක යුගපුරුෂීයෝ බිවෙන්නේ බොහම කලාතුරකින්. පෞගේ අවුතු හස්සය තුළ මෙරටේ බිහිවෙච්ච යුගපුරුෂය තමයි ශ්‍රීම තනගාරික ධර්ම පලතුමා එක්දස්සට ස පාලිවේ ක අඳ ුඩරට ජිවිසුමේ මෙරට බ්‍රතානය අධිරාජවාදීන්ට යටත්තු අවස්ථාවේදී ඔුන්ගේ අයෝමයේ යකට සපත්තුවට පෑගිල මෙරිකෙල පොඩි වෙලා අපේකම බෞද්ධකම සාරධර්ම ජනවාර ධර්මතා සියල්ල නායගිහිල්ල රට අන්ති මගාදයට ඇද වැටෙනකොට අවුරුදු සියගැනත් තිස්සේ ඒ යටත් විජිත බව මේ රට මුදෝගන්න නායකත්වේ දුන්නේ අනගාරික ධර්ම පලතුමා එක්දාසට සිය පාලවෙේන්නම් හරියට අවුරුදු සීියයක් ගත වෙෙන තැන එක්දාස් නම සිය පහඩ වෙදි මේ අධිරාජවාදීම් විසින් අපි රටේ ඇති කලා සිංහල මුස්ලිම් කෝල හලයක් පෙරැහැරවල් සම්බන්ධ සිද්දිය එකදී. ඒ අවස්ථාවද අනගාරික ධරම්පලතුම හිටිය කල් කටානුවර කල්කටාව හිට බනගාරික ධරමම් පලතුම අවුරුදු හයකට හිරබාරී තිබුව D නනායක මැත්තුමා Fවාසේ රනායක මැත්තුමා පියදස් සිරිසයට Wව සිල්ල වගේ මේ හිටපු නායකයොත් ඔොකොම ්‍රතාානි න්ඩු විසි හර ාරයට ගත්තා. එදාඒ ඇතිවෙච්ච කෝලානයේදී මේ නගරය බාරව හිටපු හෙන්ද්‍රරි පේදරිස් තුමා ආරක්ෂකන්සවල ප්‍රධානය සිංහලයන්ට වැඩි තිබ්බෙ නෑ කියලා. බ්‍රතාානයන් විසිම් වැඩිතියල මැරුව. හැවලොක්ට උුන්න එක අද හෙන්ද්‍රරි පේදදිසිස් උද්‍යානය තින් එඇතුමගින් නමට. එතකොට එහෙම කරලායිවරලත් එතුමා මේරට තුළ සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික මහා විප්ලවීයේ මිනිසෙකුට කළ නොහැකි තරම්. දේවල් තමන්ගේ ඉඩකඩයින් යානවාන පෞද්ගලික දේවල් සියල්ල පරිත්‍යාග කල්ලා. සම්පූර්ණ සමාජයට පමණ. සේවය කරපු උතුමෙක් ලෙස ඉන්දියාවට ගිහිල්ලා. බුද්ධගයාව බේරගෙන. ඉන්දියාවේ මේ අදත් බෞද්ධයන්ට සන්වයකටයුතු ස්ථාන වැැඳපුදාගැනීමට අවශ්‍යය. සියලු වට පිටාව නිර්මාණය කළේ හින්දියාවට යලි බුද්ධගම කැන්දන් යාම සිද් කළේ අනගරිගක දරම් පලතුමා එතුමට මේ රටේ මාධ්‍ය හා ඒ කාලෙ ජීවත් වෙච්ච මිනිස්සු විශේෂයෙන් මේ සබහර මාධ්‍ය ආයත්තන දිගටම කිව්වේ හොරා මුට්ට කාසිකාරය හොරා උට්ට කාසිකාරයක් කියලා දිගටම කියනකොට ඒ දරාගත නොහැකි වේච අනගාරික දරම් පලතුමා ලංකාවට ඉතිං ආයුබෝල් ලක් මවුණනි ගරු කියලා ඉන්දියාවට ගිය ඒවස්තාවඇතුම ලීවා මා මලපසු මගේ හිසවත් ශ්‍රී ලංකා පැත්තට හරවන්ඩ එපා කියලා නැවතත් ඉප දෙනකොට දාස බුදු බුදු වේච ඉන්දයාාවම උපදින්න කිය ඒ යුගපුරුෂය දැන් එහෙම යුගපුරුෂයෝ පිළිට විවිධ අවලාද අපහසු උපහස ලංකා ඉතිහාසය පුරාමය එල්ල වෙලා තියෙනු. දැ මේ වගේ ජාතියකට නායකත්වය දෙෙන අය ගෙදර ඉන්ඳ හරියන්නේ අප රටේ පාර්ිමේන්තුව තමයි උත්තරිතර ආයතනය පාර්ලිමේන්තුව තුළඒ නායකයෝ ඉඳල අඩක් නගන්ට බැරි ලක්ෂ ගඩන්න ජඩය වෙනුවෙන් පෙනී ඉඳලා මේ රට නිවැරදි දිසාාවකට ගෙනයාම සඳහා අවශ්‍ය ශක්තිය අධ්‍යැකීම පළපු රුද්ධ තියෙන නායක ලෙසේ එතුමා නැවතත් මේ රටට තව නායකත්තය සැපිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. දැන් සිංගපූරුව ගොඩ නඟපු ලික්වාන්යූ මැත්තුමා. මේ රට ඒ රටේ දීර්ග කාලයන් නායකත්වය දරලා ඉටස්සේ රට බාරදිල හෙත් රජයේ ප්‍රධානම උපදේශක ලෙස දිගටම දේශපාලනය නිරත වෙලා හිටියා. මේ විශ්වය තුළ හිටපු එකම ප්‍රථම කාන්තා නායිකාව තමයි විශ්වය බිහි කරපු ගරු සිරිමාවෝ බණ්ඩාරණයක මැතිනී. එතුමිය තමයි මේ විවස්ථා සංශෝධන වල එක්දසම සේ හැත්ත දෙකේ ජනරජ විවස්ථාවෙන් තමයි අප ්්‍රිතාන්නේ යටත් විජිත බවය මිදුන විවස්ථා සංශෝධනය ඉතිහාස. ඒවගේ විප්ලවිය වෙනස්කන් රාසියක් කරපු එතුමයට එතුමිය ජීවතුන් අතර සිටියද වෙනම කොමිසම පත් කළ එක්ස ජාතික පක්ෂේ විසින් එතුමිය හොරකං කලා පවුල හොරකං කලා කියලා එතුමිය බිින්දුුමති කියල ඊල් සේනාක ඇමැත්තුම අතමයි කාලේ චෝදරව ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කළේ ප්‍රජායිතය අහෝසි කළ අවුරදු හතකට විවායකට අස්සං කරන්නත් බෑ ප්‍රජායිතිය අහෝසි කළ පිලික්ස් දයිස් බණඩර්ණනායගේ ජායි අහෝසිල අප පහුසයමතුමාගේ ප්‍රජායිතිය අහෝසි කළ නමුත් බණඩර්ණනායක මැතිනිය රෝධ පුටුවෙනු පාර්ලිමේන්තුුවට අවසානය වෙනකම්ම පැමිණියය එක්දශසන අසු නමේ අපි ළමාමන්ත්‍රීවරුලස පාලිමේන්තු නියෝජයරනොට අපේ විපක්ෂනායකව ගරු සිරිමාවෝ බණඩාර්ණයක මැතිණී එතුමිය විසින් අපිට සනේ බර මවක් විදිටත් ජාතික නායකාවක් ලෙසත් මේ අපි හුඩා මන්ත්‍රීවරුන්ට ඉතා විශාල ආදර්ශයක් මේ පාර්ලිමේන්තුව ඇතුළේ සැපෙව්ුව ඇතුමිය ගෙ තියෙන පළල් පරිනත දේශී හා ජාත්‍යන්ත රදධ්‍යයකින් සමුදාය පදනකය ත් වනිනා යන උතුමාට ලංකාේ කොමිනිස් පක්ෂේ නිර්මාර්තූ බොහෝ දේ හිතෙනවට වඩා වැඩිපුර හිත නත මුක්ති පරමුණේ පන්ති පා පැවැත්වීම සඳහාාවශ්‍ය මූලික කෘතිය පවා සම්පදධනය කරතිබුන්න දොස්තර එස්සේ විකරමසිංහ මැත්තුමා අවසානය තමන්ගේ ජීවිතේ අවසානය දක්වාම කොමිනිස් පක්ෂේ නායකත් පෙදරල දේශපාන් භූමිකා හිටිය. එනිසා මම එරාන් විකමරත් මැත්තුමා සමඟ මේ එකඟවෙෙන් නෑ ලංකාවේ දේශපාලනයට මේ මෛන්ද රාජ පක්ස ජනාධිපත්තුමාන්ට අද මේ ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේෙ අපේ රට සිංහල දෙමන මුස්ලිම් බභර්ග සියලු මිනිසුන්ට අභේධානය ලබලදීම නිසා එතුමා එ ඩස්පෝරාවත් අන්තර්ජාතික විවිධ බටහිර බලවේග වලත් වෛරක්කාර එ බවට පත් වෙලා තියෙන ප්‍රාකරන් හට නිදහස් කර ගැනීම නිසා. එනිසා ප්‍රභාකරන් මරණවට විරුද්ධ වෙච්ච අය ්‍රබා කරන මරණ ත්‍රස්ථවාද නිමකිීම නිසා ඇතුමාගින් පලිගනීම සඳාවෙන ජාත්‍යන්තර උත්සායක් තයෙනවගේ අපි කවුරුත් දන්න. ඒ ජනියෝල බෝම පැදිලිව යුද අපරාධ චෝදනාව එල්ලගන්නකොට ඒ එල්ල කරන්නේ සේනාදි නායක ලෙස ජනාධිපත්තුමාට අනිකු ත්‍රරණවිරුවන්ට තමයි මේ චෝදනාව එල්ල වෙන්නේ. එතකොට ඒ ඒක දැකලා අපි ජාතික වීරයකට ගහනවා දැකලා ඒකන් අපි ලකන්නන්නේ සන්තෝසයක් ලබන්න පුළුවන් එක අපිටි කරන්න බෑ එනිසා අපි එතුමාව මේ රට දේරගැනීම නිසා අපි හැමෝටම ජීවත්වන්න මේ කුරිරු ත්‍රස්ථවාදයේ පිටු දැක්කීම නිසාත් එතුම නැවත වරක් මේ රටේ මේ අභියෝගවලට මූුණදීම සඳහා එතුමට ශක්තිය තියෙනවා එතුමට ශක්තිය සැපීම සඳහා මේ රටේ මේ සියලු අවලාද නගද්දි පනස් අට ලක්ෂයක් ජනතාව එතුමට චන්දිදීර තියෙනවා ඒ චන්දිදීපුූ ජනතාවට ඇති වෙන විවිධ සට සංහා පීඩනයන්ට ඒ ජනත වෙනුවෙන් මන දෙන්න තමයි ඒතුම ජනතාව තමයි කියන්නේ එතුමට ඇවිල්ලිල් අපිට නායකත්වයයක් දෙන්න කියලා. අපි කියන්නේ එතුමට අපිට නායකත්වයක් දෙන්න කියලා ඒ නායකත්වේ ඇතුම පාර්ණමේන්තුවට ගෙනීම කටයුත් අපි කරම හ හ සුතිය ඇකිි රජ කාරයෝ ම මුතුම තුම කියන ජත රජ ප හ ව පැමි යුග පුුෂ ලා ර රු . තු ටිය තු තු මටස්ථාව අපේ මේ පන්දුලගුණවර්ධන හිටපු අමාත්‍යතුමා මේ මහින්ද රාජ පක්ෂ මැත්තුමා අනගාරික ධර්මපාල මැත්තුමාට සමානර සමානකරන්න උත්සාහ කර ඉතින් මටනන් පේන්නේ එවගේ අපේ මේ මන්ත්‍රීවරු දෙපලම යුග පුරුෂයක් කියර වචන දිගින්දි කන ප්‍රකාශ කරම් මමනන් දන්න විදිහට යුගයක් වෙනස්ර පුරුෂයෙක් යුගපුරුෂයෙක් මේ ජනතාවගේ දේවල් කොල්ල කන්න එම නැත්තන් ජනතාවගේ ජනතාවගේ ජනතාවට තියෙන මුදල් පරිහරණය කරන්න එම නැත්තන් ඒත් තමන්ගේ සුකවිීහරණයට ගන්න කටයුතු කර නම් ම මහලා නෑ ඔය ධර්ාර්ක ධර්මපාලතුමා හෝ තවයි ලීක්වන් යුහෝ එෙම නැත්තන් තවත් ඔය බන්ඩාර්නායක මැතිනය හෝ කව දාවත් එහෙම කරන ඔය යුගපුරුෂයා ඔය යුගපපුරුෂයා තමයි ඉස්සුදේව තමන්ගේ පරිහරණය වෙනුවෙන් වසරකට කෝටි දස දහසක් වෙන්කර ගත්ත කෝටි දහද ඔය යුගපුරුෂයා තව තාව තියෙන වියදන් ඇරු හාම ලොතරයි මල්ලෙ ගන්න මුදල් එතකොට ඊට අමතරවාර ජනාපතතිය අරුදෙන් ලිය ඕන ඕන නන්ගලට ගත්ත මුදල් හැරුණ හම කෝටි දස දහසක් වෙන්කර වෙන්කර ගත්ද අද ඔය එතුමා පරද්ල බලේට පත්වන ජනපතවරේ කෝටි දෙය පනසය වෙන්කරගත එකත් ඉතුරු කොට යග පුරුෂයෝ හෙම කරන්නේ. තැන් යුද්ධ සම්බන්ධෙන් එතුමා ල කියපේගේ ඒතු ආයකත්වය දුන්නේ එක ගෞර හිමේ ගෞර නැකරගත්තනන්නේ එතුමා සරක් පොන්සක ඇත්තුමා එතුමාට අතුමාක තර වැදු කියන පේක්ෂි ැව් පමණින් කුදලග නැවිල්ලා ගීල හිර ගත කර ඉමතම යු පුර්ෂෝ හිෙමරලා ෑ ලෝගේක කොහ. තන්ගේ පති මැති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රපයඔස්සේ චන්දට ඉදිරිපත් වන ප්‍රතිපාපාක්ෂිකාව ගිහිල්ල කුදලලා ගහිල්ල මේ හිරේදාන යුගපුරුෂයන්ගේ යුගපුරුෂය කියනක අඩුපගා සිංහල ශබ්කෝෂය කියන අයිෙන්න්නන. ඔයයි කියන විදිට යුගපුරුෂ අඳුන්කි. ඒනිසා මම කියනවා මේවා හොඳයි මේ අර මන්මතුමාන දේලා යන මේකයි. අර ගගෙන් එකටවෙන්න බෝටට බෝට්ට වනේ ගෙන් එකටවෙෙන්න්න ඔරුුව රු පාච්ි කරන්නවා. රු පාචිකරම ගෙන් ඉගුුණවට පසේ රුරේචයන කරේතියයියන කත මේ සිද්ධිය නැ දේවාගේ තබයි ඔරුුව දැන් කරේදියාය යනවා හිට ඒවගේ මම ඔබතුමල්ල කියනවා මේදා හොඳ ඇස්තේ කරලා බලන්න මේ පෞුගිය කාල වෙච්ච දේවල් පහුගේ කාලය ඔබතුමාගේ මාත්‍යන්සේම පිගන්නක දන් මත්්‍යයක් තු ම ප ද යුගපරුෂයායට තිබනා නෙමේ දැන් මේ සමිප දර්ශනයක් ගන්නක ර සහ මතුකම කලාපොට සාක්ෂර නොදත් සිසුන් එක්දා සස්්‍ය අසුව එක. අධ්‍යාපන අතරමක නතුරු සිසුන් දෙසය හැත්ත එකක්. පලාාත් මහයමතිගේ තයි පිළිතුරදෙ පලාස්ස බහපුුව කවද ගැන හමති මේ මම නම මේ ්‍රස්න අහිර පලාති මහමතව රැක කියන්න. එක්දා සස්ස්‍යයසුවකට ලියන්නක් බැ කියවන්නත් බෑ සුදය මේ යුගපුරෂයෝට සල්ිදැමන්නන ඔබතුමාට වැඩිපුර සල්ලිකක්දන්නලා ඔබතුමාර තිබුණ නඇත් මේ මට අවශ්‍ය මේ දරුවන්ගේ ඔළුප පාදන්න යුගපුරෂෝන ගහෙමන. රටේ අධ්‍යාපන හදන් අධ්‍යාපට බුදල්වෙන් කරන්න මේ හොරකං ඔක්කවම ජඩකන් සේරම කරන්න විද කරන්න පහුකකාල සල්ලිතිබ දැන් කොත්‍රරත්කරුවන්ට බිියන දහක්ග වන්ඩඕන අපි. බිලියන දහ. ගෙවන්ඩලා තියෙන අපිට. ඒවගේ ගසාකෑම්බල සී තුනෙන්ෙ කන්නේ සවාර සියයට පණහක් ගසාක මෙම ගසාකෑම්ම ියහල නෑ මේවට කො මේට ටෙන්ඩර් පරිපාචනෑ බොතුමාාව දන්නවනේ ඔබ බොතුමාට අධ්‍යාපන මාත්‍යයාසේ කරගනයන්න පුළුවන්ුුණා. ම ගහන්න බතුමාග ඒනිසා මම කියනවා දැනට පධ්‍යාපට අමාත්‍යශය තුදේව පාසයක් දසදහසත් ය. මේක ටොයිලෙට ඇති එක ටොයිලට ක ප පස ඇතිර පසේ ගාන දස් ගනතියන එකක ටයිල්ලේක් විතරක් තිය පාස එක ටොයිල් දස්ගාන එතකොට විදුලිය නැති දෙදාස්ගානත් තියෙන. පානීය ජලය නැති පිරිල් සුදු. පානය ජයන පස ඔබතුමාගගේ පසේ පන් ගත්තතා බතු මා නි ති. දෙද අස්කරනත්ති නසුදේ පනයේ පිරුසුදු ජලේතිික පාපාන කරන්න බැලි පාස මේ වට මේ ි සල්ලිතය නොත් මේ යුග පුරෂයෝ කරන වැඩද. යුග පුරෂෝ කරය මේ වනේ මේ යුගපුරෂයක කරේ තමගේ වටේන එන්චයියා අමු කරගඩ දීලා කොමිස්ක හඬ දීලා මේ බයිසි කරල කිය ඔවුන් චොපර් ගත්තා බයිසිකරල්ලොල මේ බස්සගේ කිය මිනිස්සු කෝටිපතිය වුණා ගෙවල් හැදවා කොළඹ මේස්වවිමින් පූල් කැහෝ දෙවලි ටුව මේ නිකංහේ මේ හෙන්ංචා යෝන පමණ. යුග පුරෂයද හෝම කරන්න ෑම මාලාතිීනදී. එනිසාම යුගපුරුෂි කියන වචනය අර්ථකථනය වෙනස් කරන්න දෙන්න එපා ඒක ඔබතුමාල වැදි වැරදි හඳින්නාදීම කරන ඒගේම අප ුදය ගම්මන් පෙ මැතුමා කිවා මේ පාර්ලිමේන්තුවේ මොකක්ද මේ ජනාධපති බලතල් අප හෝසි කරන මේක මේමයි මේමයි කිය ඔබතුමාලදස් දාය ැතිවන්නේත් ඔය මහින්දරජ පක්ෂ මැත්තුමාට සහයෝග ද එක එක යන විදා පතික මහෝස කරන කියන. දෙදස් පහේකකාට සහයක න්න මයි ද පහේකාට සහග තුන් මයිට දහස් පහහි ජනා තිව කිවන හර මන ල න්නන නහම බ හ ම හ ද හ හ හ බ බ හ ඒම විතුවල හැට. ඒනිසා දෙදහස් පහ ොරන්දුනමේ අවුසිකන හිත හරම දෙදස් දහය දුන්න. අහසි කරලනෑ අපි අද බලඩැවිල්ලා. අඩුමගානේ අපි මේ අහසි කරන අවශ ගේ්‍රයාමාර්ගනන්තියනවා. ර්තමාන ජනාධපතිවරය පැහැදිලිව දුන්න පොරොන්දු ෂ්ට කකමින් යනු. එවගේම අපි අධිකරණේ මය ඇසම් අපේ අපිට අධිකරණය මතිය හු අධිරණය අපිට පුලුවන්කමක් නෑ මේ සමහර වගන්තයේඒ ජාපත්‍රර සතු බල ජාතප්‍රවර ල ගර පස පි න ද පල මිතුර පවරග එක ධිරන ත ස හි ජනපතිර ගද කරන්න තමන්ට ඕනදේ අධකරය කර මෙන්න මේ මෙම ෙන් ෝඩ ම විදර පි මතය අධ කරන. අපි ෙමනෑ අපි හරියට මතය අධිකරණය අරග අධිකරණය දුන්න මේ මේ අවස්සේ අපි පාර්ලිමේන්තුර ෙනල්ලේ අවශ බල්ල මේ ෙටික දැම් මෙතුබා කිව්වා වගේ අපි ආණ්ඩු පක්ෂය වෙලත් අපි මේ කොමිසල් සබාගෙන් ඒවගේම අපි යහපාලනය වෙනුවෙන් මේ රටේ ජනතාවට මේ ස්වාධීන කොමිස සබා මැතිවරන ඇතුළු මේ බොහෝ ්‍යස්ථදායක මේ මණඩලේ පත්රදි මේ ඔක්කොම මේ විපක්ෂයන්න කොට කියනන්නේ වටි මේ විපක්ෂී කියවඕන කාල කියනවැටි ආණටුපක්ෂ ඇවිල්ලා ෂ පත් විපක්ෂය විරුදධවම ඉති නිසා ම කියන්න සුදේව මේ මේ වැදි බන වැදි බැනමි මේ 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 ඔබතුමාට ගැන කනකාටී මොකද හේතුව. මේ ඇල්ල මහින්දරාජ පක්ෂ මඇත්තුමා මේ දැන් ජනාව ගෙදරයවල යන පරාජය වෙලා ආය බල ඔොහමරි බඩ ාගනැවිල් හරි ආපවර අරතාව කරන්න පුළන් කිය පුල ඔක්ක පාසසිිකර මෛත්‍ර පා සිිසය ජනධීපතිවරයට එතුමා බද ේතුවා ඔක්කොම එකහතුවෙල මේ රටේ උගත් බුද්ධමත් සිිල් සහමාජ කතිකාචාර නීති යෝරුන් මේ ඔක්කොම එක තුලාක පෙරල දුන්නට පස්සේ දැම්බලවවා ගීමම ගිල්ල බඩගාගෙනගහි. කහමරි මේ අනේම ඩගමැති මරදීලා අපේ මේ හොරකන්ටික මේ ඔක්කොම නඩේ බේරගන්.

මට පස දශ ත්ව ත්‍ර කා තු කාව ප්‍රවිශ් ව රම න්න රම පස ම බත් අවස්ාව තිබන ඳද එකයි කයි හරසි හතලි සතරයි පන්සේ පනස් හදුු කතනයෙන් බේ ැටලු මේ සාකච්චාවට පපුකරන්න මතෘකාවත් තුළ ිඳදුුව කයි දෙකයි හරසි හතලි සතරයි පන්සේ පනස් ප හදුරු කතල අපපියනවා විරාමේකට හ. හන්නවයට පසු රටේ වර්තපාන දේශපාලන තත්වය අදබලය මමාත්‍රකම මත්‍රකා තුල ප්‍රතමටේ නිමවනා දෙවන වටය අරැබෙන්නේ මේ සංබාධාමක පටය සංබාධත්මක පටේද අදාලකති යන්මතුකරන කාරනාවලට ප්‍රතිතාර් මතු කරට අවස්ාව ගන නරිදක යතතු කාල ලාගන ම අවස්ථාව න් ්‍රතිබෙන කියෙන කාරර්නයක්ත් මතක් කරගනම අපල සක්චාාවට ප්‍රෂ් වෙම දහස්කාල ාගන වස්ාව බෙනවා. කැගල එන පට කතා කර අනුව ජයති මහතා ගම්මන් පල මන් මගගේ ප්‍රශ්නයක් කහන්. නරමතා සු සන්දාවක් යි සු සන්දයක් මත්න පර ගම බිල්ල මන්ද්‍රීතමකින් ආන්න මෙැම් පොදදු හජනතාවගේ ප්‍රජාචන්ත්‍රවාදී අයිතියක් වුණන දාහට ්‍යවස්ථා සංසෝධනයට ඒක විනාශ කරලා ඒක ඩාතෝසලා ඊරවාසේ ධහනවනි්‍යවස්ථා සංසෝධ නාවමේ ර්තාාවන ජනත්තුවා එතුමන්ගේ ්‍යවස්ථා සංසෝධන ජනතාවට හිටකරවු ොඩක් දෙවල්ලු තටුපන්ට අනුබලදීලා ඒවාගේම දැක්කා වැඩසාදගී උදගමබිල්ල මන්ත තුම ්‍රකාශටරන්නනවාඒ පහුගේ රජීන් පෙස්ටර් ඩීසල්මල අනිසේ මිලා ඩුකරේ නැස්තේ මේ සාමාන්‍ය ජනතාව එඒම මේ රහුංගාල පරිසර දදුෂය නිසා කියලා ඒවාගේම එතුමා කිවා ජාතික කොඩිය දැක්කනෑ කියලා පැහි පන්ති ශසිෂ්‍යත්තලම පුුණල ජාතිකොඩිය හඩේ දන්නවා ඉතුම චවා ජාතිකොඩියේ ඒක විකෘත්ති කරපියක දැක්කනක් ඉතුම නක අරංගයා කියලා ඉතුමා මේ ඇල්ලත්තරත් නනිවලපුන නි්‍යයායෙන් කතා කරලා ුද්ධිමජනතාව ගනාටන් දන්නනේ තරන්න නිකි පත්වවන් අසන. හොඳන්පත පොමස්තුති මුලිින්ි කියනේ බුද්ධිමත් ජනතාවනක් ගොනාටන් දන්නව ගොහට අදනෝනක් ඇඳගන්න ෝඩයි ගනාටත් වෝගෙන අදස් කරන්නේය මෝඩකමක්ෙති. තුමා ප්‍රකාශය ඇතුළ මතිවාගේගෙනවා අන්තර් විසංවාදයක්. ඊලන්ට මැතිතුමුණ ජාතික කොඩිය හඳුනගත්ය නැතියක මට විතරන්නේ ඔබටත් වෙන්න පුළල ඕනකුට වෙන්න පුළල. අපේ අතර දුන්නෙ කොටිකොඩිය නෙේ ඉදියාව කොඩියත් ඇමරිකාය කොඩියත්නවේ බැලු බැල්මට ජාති කොඩිය වගේ පෙරෙන කොඩියා. මෙ තීරු දෙක හැකුලුණු කොඩියක තීරු දෙක තියනොද ැද කියලා අපි විශේෂෙන් බැලු නැත්තන් අප අත කොඩිය දෙන්නේෙ කොයි ලා ද. අපි සටම්පාට කියමින් උද්ඝෝෂණයක ගමන් කරනවා. අපේ ඉදිරියේ පන්සීයක් විතර පොලිසිය කුළු පොළු අරගෙන කඳළු ගෑස් අරගෙන ජලප්‍රහරක ලොරි ප්‍රහාරක යාත්‍රස්. හදාගෙන අපේ අපේ ඉදිරිමගේ ඉන්න. ඒ අතර කොඩිය අගලලා දුන කොඩි අඩු පඩු බලන්න කෙල න්න සුදේව අ ගු ගෝ ල ස්සර ිර ස පත්තරේ ඒ ටක් ගල ප අඳුරගරන්න බැලූ පමණි කන්ඳරගන්න. අපි මේ වේගේ සටම් පාට කීක අන අතේ ොඩියක්ගෙල අතර න එකත්තරගෙන ඉස්සරට ඇර. ඒොඩි ජාති කොඩිලට මටමක ජති කොඩියි කළ දුන්න. පලවිනි විදේම ජති කොඩි කෙල දුන්න ජාති කොඩියද නැද කියෙල බල කොඩිය පාසල් කොඩි තියන ප්‍රාදේශ කොඩිතියෙන. පපත්තුමට කොඩියඇ මට ොන්න කොියක් ද ටවත් ම සමක්කරම් වනවනා ගයන උදේගේ කොඩියයි කියන කාටවය යරුද්දවෙන්න බයි. ඒ නිසා අපට බලන් ූමනවත්තිබෙනෑ විශේෂක ජාති කොඩියමද මො ජාති කොඩිය පමණ ක්‍රගන තු අස්ාවක් කල මොක්කර දයක් තියනවාන එති දි න පරික්ෂ කල බන හිම නීතියක් කටේ කතුොවා නෑමැත්තුම. ම බතුමා ොදන්දයක් ගන කතාා කරේ එහෙම. තොනක් දතියක්ක්න ජතික කොඩි පමනක් රගෙනය යතුයි. ඒ නිසා අතර කොඩියක් ලැබ නවේ ජතික කොඩිය දයි පරික්ෂාකරබල යුතුයි. ඒහම දෙයක් නෑ. ඒලඟට ඒ පතු අතර දෙන ඕන කොඩියක් බරක හල්ලග වා න ල් දදි ගොඩිය දුන්න අන්න බලන්නතු. බතුම බ ම ග ම ේ ර ට ට ගරු අධ්‍යාන ම වාගේ ප්‍ර්න හටි පොට පසල් දර බතුම ාව න ර ොට ද ද ම රු බාග මතුම දර පර ද ම බතු හ හ ව හ ම ම පාසල ප නේ කාර ෙර හන් වල . දැම ම වලන අධ්‍යප නැමතව පන්තියගේ න්න ම හත ිස්පාක්කගේ ඉන්නකොට කතාර නක් නයි කකවද ගුරුතුවා. අරිනි ලමයිට තියන ලමයිග තියන ැක තවයි හුන්කන්දීම ගුණ ද මතුමා වාදිියන්. මෙ මෙතුමට අවස්ථා මෙතුම රි ඔන්න පපුොට නියන කරන් වාද කරන්න යේ පොට මේ නිය දස්කාල ගගේ තුම දහස්කාල බග දහස්කාල බ තුම දස්කාල කටාගන වගේ දස්කල් තරුන් රම දහස්ක ද ර මම කියමෙන් හිටිය පන්තියේදී නමතුවා හිටියන මොකද මෙතුමර ම පටන්ගතය කො ොදර හිද. බමක කම ෑ වැඩේ තයෙෙන වන්න නියන නිර්ාත කායේ නියන තාව රකකි වැර කැෙකට රතේ අධ්‍යාපනය බාරදුන් නම මේ රටේ අධ්‍යාපන වෙන සෙත ගැන වෙන විනාශස ගැන කාටත් තේරුම්ගන්න පුළුව ද ම මුලිම කිව්වේ. මගේ අතර දුන්නේ දෙමල හිලාම් කොඩිය නෙවේ. මගේ අතර දුන්නේ ඉන්දයානු කොඩිය නෙවෙයි. සීට අනුවක්ම ජාතික කොඩියගේ බැලු බැල්ට ජති කොඩිය කියල පේන කොඩිය. ඒකයි මං අතරගත් ඒක තීරු පටි තිීනෝද කියල පරිීක්ෂා කරන්න ට මහිටඊලට උද්වයකර අවස්ථාවතුව. කොඩියක් දිග අතර දෙෙද්දි තීරු පටි තිනහරිය ඇකිල්ල තියෙන කෙලෙක මේ කිසි දෙ අහඟින්නතුන්න අර දෙමල ඊලාම් කොඩිය නෙවෙයි සීයට අනුවක් ජාති කොඩිය වගේ කිව්වට පස්සේ මෙතුමගගේ නු ඊලාම් කොඩිය දුන්න අතරගන්නවවා. ඔබතුමා මේ අවස්ථයි ප්‍රදර්ශනය කර රනිල් වික්‍රමසිහ ගරු අගමති තුමා. තරම් නුදු විස්සෙක් ධ්‍යාපන ඇමතිකමට පත් කරලාද. සරල වාක්‍ය කල ල වා්‍යය ම කිව්වම ඒ වාක්‍ය තේරුම් ගන්නුව දෙමල ඊලාම් කොඩිය නම් අර ගැෙන් නෑ සීට අනුවක් ාති කොඩියගේ කොඩියකු අතර ගත්ත කියර අනිපත්රගේ හරු න ඊලාම් කොඩි අතර ගන්න. තින් මෙවැනි සරල ප්‍රකාශය තේරුම් ගන්නඩ වැරිෙරෙකුට අධ්‍යාපන බාරදුරන් මුතුොඩ දරවාගේ අනාගපයටම සරණයි කිය තමයි කියන්න වෙන්. ඊළඟට අපේ අකිල විරාජිකරුව. අධ්‍යාපන ඇමුත්තුමා ජාති අනාගතය බාර ඇමත්තුමා කියනවා සීයට පණහක් ගසාකාගර අර මගඩීල්ග නතාරු තමුුණන්ාසල ඇමති වඩලින් ඇමති කාලික සීට අනුවක් ගසාකෑව කියලා දැන් ගඩු ඇමතිතුමනේ ඔබතුමාල ඔහොම කියදී මේ රටේ ජනතාවක විශ්වාස කර විශ්වාස කරල තුණන්ාසරට බලයදුනේ වංචාව දූෂය අතර කරගන්න අපිත් බලාගෙන හිටියා දෙයන මේ කියන සීයට පණහයයි කොමිස්ීට අනුව කොමිස් දැයි හෙලිරලා මේ හොරුටි කරල්ල කූඩු දායක. තමුණනාාසල කුුණෑගලින් පටන්ගම නිදහස්කාල අවසන්න තුමමාගේ. කුරණෑගලි මෙතුමල් ඒකාලෙකිවේ ෝොන්ස්ටන් ප්‍රනාාදු මන්ත්‍රතුමා ඇතනෝල් ජාවාරං කරා ඉන්නකං ගැහ්වා. ඇැපි බලාග්‍රිට මෙතුමල්ල බලේටාවම එතනෝල් ජාවාර්මයට හෙලි කරලා ඇතුමාවල්ල අත්තර ගුඩ ගනක මුකද තුමා අත්තරන් ගඩ ගත්. ඔසා සතෝ සෙන් ලක්ෂ පනස්තුනක් වචන බාණ්ඩ නයටආර්ගයෙන. ඊට වස්සේ නය පියවල පියව්වට පස්සේ. දුපත් අරගෙනගෙල සා විට ඉදිරි පත්රම්පස අල්ල දෙැම කඩුවම ප න දී ගැන ්‍රශ්ය ජොන්ස්ටන් ප්‍රනාාන්දු ඇමතිතුමා නායගත්ත සතසෙන් ඒ සතුස්ස ඇවිල්ලා ඉතුමක්ගේ ආමාත්‍යයංශයේ අයතනයක්ද නැද්ද. අනිවර මිතුම ඇතන චර ඉතිංගරු ඇමතුමනි ඔබතුමා මතු කරන කාරණය හරි පැදිි. හැයිේ කිවේ ඔබුතුවා මතු කරන සදාරලන ප සම තය පින්න ඔබ රන් ඔබතුමාගේ ප්‍රශ්ඥාසන් විලාසයටටත්මන් ගරුරන බතුම මහත්තෙක් ක මෙැතන පෙෙන්නව ආසනට ඔබුතුමන් අදීලති නියෝජමතිකවන් පුංචි දරුවන්ට අධ්‍යාපන බාර දෙනවා ඉතින්. මම මේ කතා කරම න ියතන ම කතාගරම ොට පසර බ ඇතුමාට ඇතුවා අරම පාරන තු ට පනයි ගසා ක ටට පන ගසා කෑව කියන එකට කෝමේ ගසාගපු කියල්වා එකල් කල්ලලා නෑ. අද මේ නයට දුන්නයි කියල සතුස සවාපති නයට ගත්තාය කියලා. ොන්ස්ටන් මන්ත්‍රවරයක් ඇතුල්ට දානෝ හැබයි කොම සීහයටට පණහැ සීහට නුව කොමිස්කක්කෝ ඇැ ැසිල් රාජවක් සමුත්තුමාට. කොච්චන චෝදනා නැගුවද. පිතුවා හරි එනම් මහා දූෂණයක් කල්ල ගෙනැති කියලා මොකට දේතුම දාලසීන ඇතුල්ට බුතුමා මේ කාරමය රට දැනගත ීතුයි. සමුෘ්ධී අධිකාරය දිවිනැගුම දෙපාර්තමේන්තුූ බවට පත්කරදද සමුෘද්ධ අධිකාරය නිලධාරීන්ට අවශ්‍යන සවච්චාවෙන් විශ්‍රමයන් ඉඩ ද ඒ පනතෙම තියෙන එක ප්‍රතිපාදනය. විස්වච්චාව විශ්්‍රාමයන අය. පාරිතෝෂික ගෙවන්ඩ මහා බාණ්ඩාගාරය මුදල්ලබාගතීත්. මේ ගැන සම්පූර්ණ කාරණය පණස ප්‍රජවිධ්‍යාන අනුව ඇමති ම්ඩලට දාර අනුමත කරගෙන බැසිල්ලමතු අමකද කරන්නේ ද පාරිතෝි ගන්ඩ මාණ්ඩාගාරයෙන් සල්ලියෙන් එනෑ ාණ්ඩාරය සල්ලිනෑක කිය. සමුෘති ධිකාරය සල්ලි තියෙනවා. පාරිතෝෂික ප්‍රමාධකලොත් දඩපොලියක් ආණ්ඩුවට ෙවන්්ඩ වෙලා ආණ්ඩුවට අලාභයක් සිද්ධ වෙන. ඒ නිසාමකත කරන්නේ. මුත්ති අධිකාරය සල්ලි පාච්ි කල ගවෙනවා. මේක රාජ්‍ය මුදල් අපපහරණයක් කියල මෙතුමට චෝදනා නගලති. ඒ ලඟට දිවිිනැගුම දෙ පාර්තමයේන්තුව හරා. ප්‍රාදේශයේ සභාවලට මළගවල් වලට අර ප්‍රාධී සබාල සදුගොඩි ලබාදෙනවා ඒ සුදුකොඩිවල දාඩ යකටකනු ඉල්ලා සිටියම යකටකනු ලබාදෙන්න්න කටයුතු කරල තින. ඒක රාජ්‍ය මුදල් ල පාහරණයක් කියෙල මෙන්න මේ චෝදන අමත්තම ක් ම සිරගල්ලැතිී. ීයට පණහ සීට නුවේ කොමිස් කතා එකක් නෑමතර. මේ දැන්වෙලා තියන්නේ හොරුන්න හොරු න්න දැමිතුම ඉතා ලැජනතු ආය කතා කර සීට පනය කොමිස් කතා මතුමට අභියෝ කන්නවා. අද මේ වැඩසටාන යුරුවට කලින් බොනටන්ඩරේ කවද සීයට පනය කොමිස් කැව කියලා අදම මෙත හෙි කරලා යන් හෙිරන්න බැරි නන්න දැම තුමා වාර හළි කරන්න හෙිරන්න ජනතාවට ග ගැන කනගාටුව ප්‍රකාශ කර ඇ. ියට පනා ගත්තගෙන අයින්නවා නං. ඇයි මේ මෙමිනි සරල චෝදර ම ගැයෝග ව රන මගේ වෙලාවදේ ම දවම හසනම කියන්න දෑයත කියල කියෙන වැඩ සතනකා. ඇරද කෝටි හාර්දාස්ක නකොදේ මුළු ප්‍රජෙක් වියදම සෙන්දර් නෑ පාරවල් දුන්නා. මහර පාරවල් දුන්න කෝටි ගනන්වලට ලක්ස ලක්ස දීියක් වැටකගද හයිසිය පාරලල් න්න දැන් බල හි දරේ ඔක්කම ඇද දන ක ම ඔබතුම මරුණ මරල පොතුගේ තක ම පහ ම ම න න්න කෝට ගනන් කසාගමතුමේ ම මොක ද ද දැ දැස් දේව ම තුමට මගේ කාලෙන් අවස්ථාව දුන්න මෙතුමල ක විශ්වසකර ජනතාව තර පි ස්වාසකට. අන්නේ මේ ඒර ෙවල් ඇතින අනිවාරම බරපතලදයක් වෙලා ඇති කියල නම එතුම ඉතා පැහැදිලු ප්‍රශ්නයක් ඇවවා තුම අදැත්ත යිලකෝ සියටටපන කොමස් ගත කියලා නිශ්චිතව මොන ව්‍යාපෘතිය කවද කොමිස ගත්තකල කියන්නගේ ම කිවන ප දැන් ත කවද කවද ගත්ත ඒ ද මක්සල තුමල දන්න න ඒතුමල හිතාගෙන න්නම මේ කෙන්නම් සියටපනතර ග ගත්ත ම . <zoysic turno personaje> <sm festivals> ඒ ප ලගේන්න අධාර්ය ජයතනායන් කරන්න. ඊලංකාරණය තමයි යුග පිහින්ට රාජ පක්ෂ යුග පුරුෂයෙක් වෙන්නේ කෝමද යුගපුරුෂය සුකවීරණයට සල්ලිවෙන් කරයිද. යුගපුරෂයන් සතුරන්ට පීඩා කරයිද තමන එක් චන්ද ඉල්ල ගටිට මගින් ආනකව්ද ගරු අධ්‍යාපන නැමත්තුම. ගරු අධ්‍යාපන ඇමත්තුමනී යුගපුරුෂයෙක් කියන්නේ සතුරන්ට පීඩා නොකරන කෙනෙක් නෙවයි. ඊලාට තයිකක් ඇැව්වා. ගපුරුෂෙක්ना बसना ර පලාते ක්ෂරताාව නැති රුවන් එක්दा से कसी किන්න කහද බතුමා දවා ම රජතුමා सा. දු ම රජතුමායි කාले ලංකාව සාක්ෂරताාව සිර දහැක තිබිෙන කාले ගම පන්සले අර ම වගේ න साක්क्षताය කें බතුමාගේ තර්කය අනුවන සතුරන්ට පීඩ කොත් යුගපුර ෂෙක් නවෙ සාක් चරताාව අ දරුවන් න්න यුගපුර ෂෙක් නේ මැ මේගේ යුග පුරෂය කියන ගරු අධ්‍යාපන ඇමැතුමන කිය වෙන කවරු දන්නේ නතත් බොතුමා ැග තීතුයි යුගපුරුෂයක් කියන්නේ යුගයකට වරක් පහල වෙන පුරුෂයක් ඒම මිසක් හය අමුන්හන්සගේ නිර්ණය කන යුග පුරුෂය මනින් ඇයි මහින්ද රාජ පක්ෂ යගපුරුෂයෙක් වෙන්නේ. එක්දා සාර්සිය හතලිස් නවේ හයවන්න පැකුම්බා රජතුමා මේ රට එක්සේ සත් කරාට පස්සේ වසර හයසීයකට පස්සේ. මේ රට එක්ෂේ සත් කරන්නේ මහින්ද රා පක්ෂමැත්තුවා. එනි අය ලංකා ඉතිහාස. අවුරු දෙදස් හයසියකට විදල තියන්නේෙ හය දෙනයි. අස්මයින අට දෙනයි. පෞුගේ වසර හයසිහිට විඳල තියෙන්නේ එක්කෙනයි. මහින්ද රාජපක්සමැත්තුවා. අන් ඒ නිසයි යුගයකට වරක් බීවෙන පුරෂයකූ නිසයි මහිදරා පක්සමැත්තුවා යුගපුරුෂයක්කෙන්න්නේ ය ඔබතුමමා මතු කරපු කාරණවෙල යගපුරුෂෙක්න මේක කරයිද අරකරයිදකිවවාම. අම්මල තාත්වල පුංචි දරුව පාසල් ලවන්ඩ වයිදනවා අනේ ඇමතිතුමා මෙසේනම් ගුරුතුමා කෙසේ ඇද කියලා නිකම් බයක් ඇතිවෙනෝ දරුවන්ට ඊළඟට. අප එරන් අපේ ගරු ඇමත්තුමා සඳහන් කරා මේ පාර්ලිමේන්තුමා ජනාධිපතිවරණයට අගමතිවරයා අපේක්ෂිකෙන්නම් කරනක ඇැමන් මේ සාකච්ඡාද මෙහෙම දෙයක් කතා කල ති නවා ඊ තිබ් ඒහම කරන සම්ප්‍රදායක් නෑනි කියලා. ගරු එරාන් වික්‍රමරත්න ඇමතිතුමනී එක්දා නවසි අනූහතර. පාලිමේතු මැතිවරණයටට ශ්‍රී ලංකාන් නිදහස් පක්ෂේ අගමැති අපේක්ෂිකාව විදිහට චන්ද්‍රිකා කුමාරනතුන්ග මැතිනය නම් කළා. තමුන් වහන්සලාගේ පක්ෂේ. දෙදා සතරදිත් දෙදස් දාහිදිී වර්තමාන නිලිකරමසිි ැත්තුව නම්රවිත රක්න අපේ අගමැති අපේක්ෂකැන නම් කලාාය කෝ ඔබ අගපති අපේක්ෂකයන අ පැත්තර අභියෝගකුත් නම් කර. මොකද සන්දාානෙවර ලක්ෂ්මන් කදිරගාමද මහින්දරාජ පක්සද අනුරබන්ඩාරනනායක කිය තුන්කොන් තරගයක් තික්බ නිසා ඔබතුමාල්ල නම් කරලා මේ පැත්තර අභෝගි කර පුළුවන් ඔබේ කෙන නම් කරන්න. ඒ ඔක්කුනත් වඩා හාසය ජනක දේ තමයි ගරු ඇමතිතුම න. ජනාධිපතිවරණයකටත් අගමැති අපේක්ෂකෙක් නම් කළ උබතු මල්ලා පාර්ිමේතු ඇතිවරණයට අගමති අපේක්ෂකෙන් නම් කරන්න බැයි කියනවා. ජනාධිපතිවරණය පවුගිය පහුගේ ජනාධිපති වරණයත් කිව්වා. මම ජනාධිපති වුණනොත් ම නේ කවුදු කියන්නේ. මෛත්‍රපාල සිරිසේන මැත්තුමා කියනවා. මම ජනාධිපති වුනොත්. මගේ අගමැතිවරයා ලෙස පෑය විසි හතරක් ඇතුළත. නිල් ික්‍රම සිංහ මැත්තුමා පත් කරු. තොර ඇමරිකාව ජනාධීපති අපේක්ෂකය නම් කරඩ වනේ තමන්ගේ නියෝජ්ජා ජනාධීපති අපේක්ෂකයා ඒකන්නන්නේ මම ජනාධිපති වනොත් නියෝජජා ජනාධිපති වෙන්නේ කවුද. හැබයි ඒවගේ ලංකාව පහුගේ ජනාධිපතිවන්. මෙතුමල්ලා විතරක් කරා මොකක්ද මම ජනාධිපතිය වුනොත් අගමැතිවන්නේ මෙයාය කියලා? නද ති න ේක්ෂ ට පො න ගම අපේක්ෂකට න්න පොටුවන් පොඩි නිවරද ද ග අපි අපි නම් කරනවා. අපේ අපේක්ෂක පි දනුත් නම්රනවා රනිල් වික්‍රමසිංහ අපේ ජන ආගමඇති අපේක්ෂක. මම ඒකිවේ ඒයේ සාගච්ඡාය වන දේවල් ම කිව්වේ. ඒයේ සාගච්ඡාවේදී වන දේවල් ලැකිව්ේ. ්‍රියකාක නිදහස් පක්ෂය හැමතිස්සම අගමති අපේක්ෂකරු නංකරලා නෑහකන අපිටන හම අපිට නං එක ගැටලුක්නෑ ද පට ගන්න මහිත රද පක්ත් පිට ට දල ො මමුත්තුමගේ පැදිර හ මම තුම අස්ථාවය පැදිලි කරම කාරන ඊලට මතුකරන්න න කාරනය මයි සුදේව ඇයිද කලබල. මහින්ද රාජ පක්ෂ මත්තුමට අවස්ථාව දෙන්න එතුම අන්දෙට නවද ැද්ද කියල තීරය කර. වි නවතාව පැරස ක සි ැත්තුමට ුවන්න. එක්වතා පැරදුුණු මහින්දරාජමක බාධාවත්වන්න අපි බාධාව කරන අම එද හන්නවා ඇයම ර බලා ෑ ම උත්තරදන්නේ ර එර යො අප ආඩු පක්ෂ ය කරන්නේ බතුමතයි කතා පම කතා කරමින් හිටියේ නැම් බලඩ එක්දා නවසේ පනස්සයි පාර්ලිමෙන්තු ැතුවරන්න හරි තීරණාත්මක. ැලනියට ඉල්ලුව ජයාර්ජයවර්ධන මැතුම පරාජයට පත්වවා. යටියන්තුොට ආසනය තරංකල ආර් ප්‍රේමදාස තරුණය පරාජයට පත්වෙනවා. ද පනස්සයි පැරදුණු ජයාර්ට මිතුමල්ල වගේ කට්ටීදල කිවන ඔයා ෑැම් පරාදයි ඔවාදැන් දේශපාලන සම ගණ්ඩුවනු කියලා මේ රටේ බීවෙච්ච තවත් වැදගත් ජනාධිපති වරෙක් වෙන ජර් ජවදධන ජනාධපති වරය බිවෙඳනෑ. ඒ වගේම එක්දාන් අවසේ පණස්සයි කුළුදුලේ පාලිමෙන්තු චන්දිික ඉල්ලලා. ැදුණු ආ ප්‍රේම දස මැතුමට මතුමල් ගේ තර පෙස්තුන යා පැරදුණ දැගවා ආ චදල්ලන්ටබෑ යා දශපාලන සමගන් ඩලකිවන රටේ බිහිවෙච්ච. තාම ප්‍රයෝ තවත් විනාශක්ම ජනාධිපතිවරෙක් වුණු ආ ප්‍රේම දස ජනායපතිවරේ බිහි වෙන්න. ඒ නිසා කෙනෙක් පැරදුණු පමණින්. එ එ එක ජනතට ය පරදදුරුගෙනයි නොද නැද්ද කියන එක එතුම තීරණය කරාව. එන කෙනාව දිනව නොද ආයිපාරක් පරද නොද කියනක ජනතාව තීරණය කරයි. අනේ මෙයා පැරදුුණන පැරදිනා කෙන එන්නේ ඇඒ කියෙන ප්‍රශ්ණසීම ජනතාවට කරන අසාධාරණයක්. ඒවගේම අපේ ඇ අධ්‍යාප නැමතිතුමා ගරු අධ්‍යප නැමත්තුමක් කියනෝ බලන්ඩ ගෝ විදුලිය නැති පාසල් තියෙනවානි ජලය නැති පාසල් තියනෙනවනි ඔු ගරු මැමස්තුම. දෙදස් පහේ ේරට මයින්දරජචක් සමත්තුව ාරගද්දී. මෙරටේ විදුලි තිබැසයට හැටකටයි. එතුමා දෙදස් පාලවේ ජනවාර රටවින්ද යන දට අනු පාසක බාල ිය කපන ගේ දග තුව කකාපල ද න්ු ාරග දනස අනුවත තම ල ට බාරගදදි. රටේ විදුලි ආර්ණය තිබැසියට හතලියයි. තෝට සීයට හතලිය තිබුණු කට්ටිය සීයට අනු පහට ගෙනවා නැති සීයට පහ පෙන්න්නතුවා දේ සීයට පානැෑ කියල නවා මන්තව පයක්ක් හ අපේ හ පස ප ප් දෙන මෙ මේ කාරයතරම සුදයව කැන්ඩිතුවේ ඒ කාලේ අපේ පාසලේ ගාලතිබ ආදර්ශපාටය විද්‍යා දදාති විනයක් එකින් කැන්නේ අධ්‍යාපනයෙන් විනය ලැබේ කියලා අධ්‍යාපන මුතුමුණි ඒවාකයේ ඔබතුමාටන අදා ලයිකර පේ වැෑ දැවතුවාන් ප්‍රශ්නයාන්ඩ අවස්ථාවන.ඒ දැ ඔබතුමා කිවන මේ විදුලිය දෙදාස් පහගද්දි ම ඔබුතුවන් හන දෙදදාස්සේ ක් ජාති පක්ෂ ආඩුව ගත්දී ලයි විදුලිය කමක් කප ලතිබුණ නැත් විදුලිය ඔබතුන් මතකද දිගන් දික විදිය කපත් ආන්ු ප ප්‍රශලග දමන් කියනවා ඇබතුම යම යෝජන මේ උපරයවානේ දෙදස් පහ ඇති ප්‍ර්ි පකර දෙදදාසෙේ අප ආණඩු ගන්න ගොටයි හැම තනම විද ැතික මයි හහ ප්‍රමාය පි සරග අයිකල දන්නව හතු කියන්න හේතු මයි ගරු මත තුවන් දේ ද ග හ ග ද ගන්න දගේ ම කියන්න දැන්න. ඔතුමල්ලා ඔබතුමල්ලගේ සලස්මක්තිබුන්නෑ විදුරිය දෙනෙක් සම්බන්ධය ඔබතුල්ලා ඒ නිසා තමයි උබතුමල්ල නෙමේ ඔයා කඩයන ඒ වගරතිම ආන්ඩුව ම ු විදුලේ දීර්ර කරන අති සලස්මත්තියනවන කොහමද අපිේ අවච්‍ය ධර්තාව ගන්ිකරෙම සරස්මක් ඇතුව විදුලිය කරලා අන්තිපට මොකතු ව. ඒගේ ලම ගඩක් ර ද ර හ ද ර දැන් සුදේ ගරු අධ්‍යපන නැමත්ම කිව කාරන ම ම විද ලිබල දන්ම පට පොඩ්ඩ ප්‍රදර්ශය ගර ඇමතිතුමන ක්දාශනස නුව තිබ එක්ත් ජතිපක්ෂආඩුව. ඊට කලින් ආණඩුවේ ප්‍රතිපත්තිය වනේ. විදුල විදුලිය නිෂ්පාදරය බෙදාහැරීම ස අලවියකෙන කාරාතුන ආණ්ඩු ඒකා අධකාරය තියගන් දනස අනුව ලෝක ැක්ක උපදස්ම ඒක පැව ත ක් ජා පක් ආඩු තිගරෙ කර න ෞද්ලන්සේ විදුලිය ෂ්පානස්ථාවදේ උන් මිදයාගකටයුතු කඩන් කියළලා විදුලේ නිෂ්පාද කාරෙන් ආ්ඩු අතරිය මහ පරිවාන ව්‍යපෘති එකක් සිද වනේෑ ගල්ලගුරුවේවා ජල විදුලියේව කිසිෙක් ෂපානය ුන්නේ පෞද්ගල වශය ම නිෂපානකර. ඒ පෞද්ගලිගන්සේ බපපුරත්තු වෙච්චමටමට වනතින්ද මයි විදුලි අර්බූත දෙකක්කාවා හොඳ ගත්තම අනුහයේ දැවන්ත නිය ගැත් එක්කාපු එක අනිත්තක දදාස්සකයාපු. ඊට පස්සේ. මහින්දරජ පක් සාආණ්ුව තමයි ඉහල කොත්පලේ නොරොච්චොල වැනි දැවන්ත විදුලි බලාගාරවලට අතියලා අද රට එ මොකද ආදර්ශපාට වනේ සැමට සැමවිට විදුලියයේ. ම දෙන්න අපිද සසියට අනුපකරද දෙන්න පුළවන්. ල මයි විදුලියේ කපන මහ නියග දලිය කපන්ති තත්තට ගේන්න පුළුවන්ගුණේ. තමන්නාාසල කරපු දෙයක් නෙවේ. අස කරම.සාහයනකොට කපන්ඩයි වහහිනකොට විදුලිය දෙන්නයි විදිලිබල මත්‍යන් සකත් ඇමතිවරකත් ආණ්ඩුවක්කත් ඔන්න. අද ඒ කරපු මහ පපරිම ප තමන්ාස බයවන නොරුචල කර විරෝතයිඉද. ඒල කොත්ම එකෙරෑ කසිති විෝදධයන්ද. හැයිඒ විරෝත්තතාත් සමනය කරලා. මේ ව්‍යා ප්‍රති ්‍රියාප කරනි සම ද සමට සැමවිට විදුලියකන සටම් පාටේ ආදර්ශ පාටේ ාර්තයක් වෙලාති. ස්තුූතියි ස්තුති ඉරන් එහකමට නියෝජමතතුමට අවස්ථාව ජාලෙන් හිතෙක් බහ වෙලා අරදී නොදුරකතනය රුස්සරු මදන්තවටවස්ථාවතිබෙනවා. නවජම අයින් බදුන් දනට ස ්‍ර්න හ නියෝජමතුමා ය හන් ස නෝ්ජමතුමා සම ආන්ඩුවම් හන්යෙන් පසන මේක. මේ हिන්ද රජ्य ප पක්ෂ ේ ොතුමා එ වට බයිද තුව තුමා ල පහර හන්න්නේ හ ख्याමති ඒවාගේ ම තවත් पයක් හන් න මේ අධ්‍යපනැවතුමාගේ අධ්‍යපන होතුන් में ඔ තුමා ැන් කි්ව මේ මहिන්ද රजජ पක්ෂ න්ंदु කාල පාसार ොට මේ किසි मද्या කර මුදल දන් කල න है මहिන්දද विद්‍ය्याගर राශනය දර කියිය හැදවද යුත්් කරන්න බතුමන් ලඳ දුන්නද කියලත් අහන්ඩ කැම ඔබුතුමන් ලගේ හො ගොම සති රුසුරු අප එමක් ප්‍රශ්නතම ගවස්තර ලබාදීමමු ඉරන් යුජමන්තුම න මගේ ප්‍රශ්නයට පිළිතුරද නිස්සලා මම වචනයක් කියන්නට ඕනේ විශේෂයෙන්ම කැබිනෙත් මණඩලේ ගැනත් ඇමතිවරු පත්කිරීම ගැනත් සඳහන් කරපු නිසා මහි තැන්නේ ඇමතිවරු පත් කරනකට කැබිනෙට මන්ඩලයක එයගේ උගත්කම හැකියාව වැදගත් වෙනවා. ඇමුඒ වගේම සමහරශේත්‍රවල හමුදාවත් මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙනවා. වගේම නීතිය ගැන කතා කරනකට අධිකරණය ගැන කතා කරනටත් මේ ප්‍රතිපත්තිය ක්‍රියත්මක වෙනවා දේෂත්වය. එ වගේම දේශපාලනයත් මහිතන්නේ දේෂෂත්වයට තැනක් දිය යුතු. ෘතික් වෙනවා දේශාලය ඇති මගේ තන්නන්නේ කැිනෙට්මන්ල් ල පත් කරනකොට මේ ොක්කම සලකළ බල්ලලා තමයි අගමැතිතුමාත් ජනාධපිතිතුමාත් එකතුවෙලා කැමිණට් වන්ල පත් කරලා තියෙන්නේෙන්. මම අද සන්තුෝසයි අපේ කැබිනෙට් මන්්ඩලේ තරුණ මන්ත්‍රීවරු පිරිසක් ඉන්න එක පිබඳවත් සන්තෝසයි. අකළ විරාජ් ඇමතිතුමා ඇවි ශ්‍රී ලංකා, විශ්වවිද්‍යාලයෙන් පිටවෙලා දේශපාලනෂ ත්‍රයේ සෑහන කාලයකනින් ඉඳරලා සෑහැන අදැකීමම් තිබිලා තමයි. බොහොම අපහස්සුම ආමාත්‍යංශයක්ක් භර්ගෙන තියෙන මග තන බඳුල ගුුණුවර්දන මතුමත් එකඟ වෙයි අනිත ආමාත්‍යංශවලට වැඩිය බොහොම අමාරු සංකීර්ණ ප්‍රශ්න තියන ආමාත්‍යංශයක් විශේෂයෙන්ම මේ රටේ ක්‍රමවේද. එ වගේම ආයතන කඩා වැටීමක් තියෙන නිසා. දැන් උදාහරණ කෙරට ගත්තොත්. අපි මහජන දිනයකට ගිහාහම අපේ වගේ ආමාත්‍යංශවල දෙසයක් තුන්සියක් ඉන්නවන. මේ වගේ ආමාත්‍යාව වංශවල දාහක්්‍යතර ඉන්නවා. දවසකට ලියම් ප්‍රමාණයමය ඇමිතිරන්ට කියවන්නවත් බැරි ලියුම් ප්‍රමාණයක් එෙනවා මීරටන හැම අම්ම කෙනෙක්ම ලාපුොරොත්තු වෙනවා ඇමිතුමාට කතා කරලා දරුවට හොඳ පාසලක් ලබා දෙන්න. ඇතරම මේකින් පෙෙනෙන්නේ අප රාජතන්ත්‍රයේ කඩා වැටීමක් පේන්නේ. බුදු රාජතන්ත්‍රය හරියට ක්‍රියාත්මක වෙනවනම් ඇමතුමාට ඒවගේ පීරිණයක්ෙන් අවශ්‍යතාවයක් නැහැ. ඇමේතුමා එතකොට විශේෂයෙන්ම ප්‍රතිපත්ති පිළිබඳව කාලයේ යමු කරන්න හඳ පුළුවන්. දැඟ උදය කතා කරුණකොට දීර්ග සාගච්ඡාවක්්‍යයාර් ජාතික කොඩිය වෙනුවට තව කොඩියක් තිබුණ එක වැැනවා කියල. උදය ගමන් පිළ කියන එක අප පිළිගන්න ඕනේ තුම කියන එක නිසා. නමුත් මම කල්පනා කළේ අද මේ රටේ තියෙන බෙදීම ගැන. අපේ සමාජයේ බෙදි ලතියෙන්නේ. දෙමළ පුද්ගලයෙක් බැරිවෙලාක්වත් පැරුදි කොඩියක් උසගෙන හිටියනවා. හිතන්නන්නේ වෙන තත්ත්වයක් මේ රටේ ඇතිවෙන්නන්නේ ඇති. මේ සමාජයේ විශාලය බෙදීමක්තියවා. අපි ඇතර මේ සමාජයේ එකුත්තු කරන්න වැෑම් කරන්නට ඕනේ. මේ චන්දයෙන් මෛත පාරි සිරිසයට ජනාධිපත්තුමාම මේක කිව්වා මෛත පසිසර ජනාධීපේතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඒ බලල් මන්ඩල් රැස්වීම්වල හම්බන්තුටත් ගාල්ලෙත් ග සදුුතුදාදත් එපිට සෙනසුරාධවල ඒ කතාවල් කරනවට කිව්වා පත්ළේ මව පත් කල මම මේ ජයග්‍රහණයත්පත් කර ගත්තේ මේ රටේ සුළුජාතින් මට චන්දිදුවන්න. ඒ වගේම විද්වතුන් ෘතිය වේදී මට චන්දිද වන්න. වගේම තරුණ පිරිස් මට චන්දිදුන්න. එතුමට පුළුවන් ඕනා එතුමට හැකියාව තිබුණ ඒ සෑම ජන කොටසක්ම එකුතු කරගන්න හැකියාවක් තිබුණා. මහිතන්නේ අප අ බෙදෙන බෙදීමේ සංකල්පයෙන් ඇත් වෙලා හැමෝමඉකුත්තු කරන සංකල්පයකට එන්න ඕනේ අපි මේ රට ගොඩ ගන්නනං ඒ සංකල්පයට එන්න අවශ්‍යමයි. මහින්දු රාජපක්ස මැදිතුමා පරාජය වනා ඉතින් එතුමට එන්න අයිතියත් තිීනවාද තරඟ පිටියට එන්න අයිතිත් ද නවා ඒගේ අපිට කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ. හැබ මේ පුනපුනා කියනවා. ලක්ස පනස් හතක් පනස්සටක් චන්දය දුන්න මයිත පාසිසිට හතුලිස් දෙක් චන්දය දෙෙන්නෙන හට දෙක් චන්දය දුන්න ඉතින් ලක්ෂ හතරහා මාර්කයෙන් විතර මයිති පාස් සිරිසේන ජනාධිපතුමා ජයගධහනිය කරා. දෙදස් පහේ චන්දයේදී මහින්ද රාජපක්ස ඒෆකට ජනාධිපති වුණේ එකක් ශස්සූ දාහක් වැඩිචන්ද අරගෙන අනිල් වික්‍රම සිංහට වැඩියම්. අවස්ථාවේදී එල්ටට එකේ බලපෑම නිසා. ැග හි ප්‍රදේශවය ලක්ෂ හතරකට විර දෙම නතාවට චන්දධන අයිතියක් තිබේ නැහ ඒ අවස්ථාවේදී පාරට බැහැල එකනාට කියන්න අවස්ථාව තිබුණ මේ ඇතන මහින්ද දන්නේ නෑ මේ ඇතනම දදින්න රනිර කියලත් කියන්න අවස්ථාව තිබුණ ඉති මේ තර්ක විතාර්ක එකක විදියටට ඉදිරිපත් කරන්නට පුළුවන් නමුත් මංහිතාන්නේ තර්ක විතාර්ක ඉදිරිපත් කරල මදී ජනවාරි අටවනිදා මේ රටේ ඇත්තටම ලොකු වෙනසක් සිදුවනේ ඉතින් වගේ පාලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙකුට අවස්ථාව තියනවා ඕන වයසකට ඉන්න පුළුවන් අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉන්නවා මං හිතන විදිට අවුදු අනුවක පිරිසුත් ඉන්නවා අසුනමයක් ඔවු අසු නමයක් අනුවක්ඒ වගේම අසු ගණන්වල අයක ඉපිදෙනකුත් තින්නවා ඉති විශ්‍රාම වයසක් න හැ පාලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇ අනිත් හැම ශේත්‍රයකම විශ්ාම් වයසක් තියෙනවා මම මේ දේශපාලන ෙදිහා බල නොකට මහිතන්න මේ අපි සම්ප්‍රදායක ලෙස බැලිය නොයුතුී. අපි මේ අලුත් සංස්කෘතියක් ගොඩනගන්න හදන රටේ. මේක අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගන්නට ඕනේ. මහිතන්නේ තරුණ පිරිස්වලට වැඩිවැඩියෙන් අවස්ථා දෙන දේශපාලන සංකෘතියක් නිර ම යෝජ කරන න්ත ට ස් ර කර. මම මම යෝජනා කරන්නේ ඇතටම අපේ රටේ සම්ප්‍රධානාන්‍ය කූලව සිදු වෙනවනං සුදු පුද්ගලට සසු තැන දෙෙනවනං සුදු වෙලාවට ක්‍රීඩා පිටියෙන් ඉවත් වෙනවනං. එක එක්ෙනා එෙන නීතරීති අවශ්‍ය නහැ. ම සම්පදායෙන්ම සම්ප්‍රදායම සම්ප්‍රදායෙන්ම ඉවත්වෙන්න පුුවන් සම්ප්‍රදායමෙන් ඉවත් වෙන්න පුළුවන්. ම ම ම මන් මයිතු බේරග ොට ින්න මගේ මගේ ව ස කිසි ප්‍රශ්නක් අවා දරට ආදර්ශෝ ය රමන් ්‍රතු මන බතුම බවතුව අසල දේශවාල සමවර පෙට ගට හ දන්න හ ඒ දන්න ගඩට හ ද හ ගේ කතර මද න ම ට ේ. ඒමන්ටමට පිතුර දෙන්නපුල මගේ වයිසැවිල අවුරදු පන සතයි සමා ම හත් මගේ මම අවාසනාවකට මගේ ගේ ුදුකෝඩේ කරට ලහ හද දේශවාලය බ පාන් රනි අය වගේ මම හිටියත් වැඩ වැඩි මහල් අය ඉන්න තරමටම පාර්ලිමේන්තුවේ මට වු තිස්වාහත්තකර පාලිමේතු ඉන්න පුල අවදුු ාද හි තරන්නේ මහිතන්නේ අපි මෙතන මේ ප්‍රතිපත්තිය ගැන කතා කරන්නේ මම හිතනවා ඇතටම විශ්්‍රාම වයස වැඩ පොළිවල් වල තියෙන හොක්කට පනස්මහා පනස් හත හැට මම තර්ක කර තියෙන පාර්ලිමේන්තු ඇතටම ඒ විශ්්‍රාම වයස දැන් ඒ සීමාව අපි කරන්න එක්කෝ සීමාව සම්පූර්ණය මයින් කරන්න ඕනේ එක්කො සීමාව අපේ හැටකටෝ හැට පහකට වැඩි කරන්න ඕනි කියලා මොකද ඇත්තටම අද දීර්ග කාලයක් ජීවත්වෙනවා. එතකොට ඒ පුද්ගලයා ඒරක කියාව සසනට පස කැයාාව හොයා ගෙන යන්න පුුවන් ති මේ අනිත් චේත්‍රවලදේ දේශාලන හෙම එකක් නෑ ඉති දේශාලන ද කීපදනට මංහිතන්න රෝද පුටුවේම පාලිමේතු ට තත්වයක් ්‍රමයි දැන් ඇති කරගන හන්නන්නේ ති අපි මේ වෙනස් කරන්න ලුත බලන්න නේ. නවාරරි අටවවෙනි ද ලොකවෙනසක්කොුණා. ජනවාරි අටවැනිද මේරටේ ජනචාව චන්දය දුන්නේ මෛත්‍රපාලි සිරිසනට විතරක් නෙමේ. වෙනසකට චන්දය දුන්නේ. එක්සත් ජාතික පක්ෂිකයන් චන්දය දුන්නේ. එක්සත් ජාතික පාක්ෂිකයන් මෛත්‍රපාල සිරිසේන ජනාධපපුත්තුමා පුද්ගලික වන්ඳුරන් නිනහැ. නමුතේ වෙනසේ ප්‍රබලම සකේත මෛත්‍රපාලි සිරිසේන මොකද මෛත්‍රපාල සිරිසේන මේ අපි වෙනස කියන එකත් එක්ක හ ආදේශ කරපුහම හොඳ කැපි පුරණ තිබුණ පුද්ගලය ඉදි මයිත පාසසි වෙසනට ඒනිසා චන්දය දුන්නේ මොකක්ද මේ මේ වෙනස්ස මොකක්ද මේ වෙනස්ස ඇවිල්ලා දූෂණය තිබුණ මේ දූෂණය නැති කරන්නට මේ චන්දය දුන්නේ අද මේ වංචාව දූෂණය ගැන කතා කළා අපිට ඉස්සලකිව්වා අපි වංචාව දූෂණය ගැන කතා කලා නමුත් ත්තා ඩඟගොට ගත්ත ැහැ ව අධිකරණයකට යොමුකලේ නෑ කාටවත් දඩුවක් දුන්නන්නේ නැහැ කියන චෝදනම තමයි යාාවේ. දැම් දවස් දහැතුර දියක වෙනස් වෙලා නවා ඇයිඒක වෙනස් වෙලා තියෙන්නේ කීපදනක ප්‍රශ්න කරපු නිසා තන් කීපදනය කත්තා ඩංඟොට ගත්ත නිසා. ම මුල ඉදලම කිව්වා මේක දේශපාලනී කරණයක් නොවෙයි. අපි යාන්ත්‍රණයක් හදාගෙන තියෙන්නොට ඕනි මේ යාන්ත්‍රණය ඇවිල්ල අධිකරන්න ක්‍රමයකට අරද මේ අයට දඩුවන් දෙන්න ඕනේ. ඉ ඒ කරන්න කල් යනවා. එකරන්න කල් යනවා. ඒ අධිකරණ ක්‍රමය තමයි දැන් හදාගෙන තියෙන්නේ ඉතනට ඒ ක්‍රමයට ගිහිල්ල තමයි ප්‍රශ්ණ කරගෙන කරගන යානෙ. ඉතින් දැංවුනත් ඒ අයි අධිරණයට ගිහිල්ලා . අධිකරණයෙන් වැරදිකරුවන් හැටියට පත් වෙන මේ මතුවන කාරණය තෝරාගත් පිරිසකට එක එක පිරිසක් එල්ල කරගෙන තමයි මේ අධිකරන ක්‍රියාදාමය යොමුවන්නේ කියනකා සුදව සුදේව අපේ රජේ වුණත් කවුරුහරි ඉන්නවන වැරදි කරලා තියෙන ඒ අයට විරුද්ධව ගිහිල්ලා හර්ද අල්ල ස්දෂණ කොමිසන් සභාවට ඒ චෝදනාවගෙනියන්න පුළුවන් නැත්තං ඒක ගිහිල්ලා පොලිස්සියට ලිකිතව සටහනක් කැට දෙන්න පුළුවන්. ඒ දුන්නට පස්සේ ඒ විභාග කරගන යයි එක විභාග කරනය යයි. මම දැක්කා අද අද මහිතන්නේ ඔබතුමංලාගේම නාලිකාවේ. හැමැති කෙනෙක් අද පිළිතුර දෙෙන ඇමවිතුමාට ති චෝදනාවට විරුද්ධ ඔබතු මාලාගෙන් නාලිවේ. අද ම දැක් කැමට ඇැමතිපරික්. තිීනවන කාටර්රි විරුද්ධව චෝදනාවත්ීන ඔන එක හිලා දෙන්න. ඒ ආර්රක්ෂා කරන්න අපි බැදි සිටිල නැහැ අපි කියන්නන්නේ අධිකරණ මාර්ගය ක්‍රියත්මක වන්න ඕනේ මේ රටේ ජනතාව චන්දය දුන්නේ තිබුණු කරමය දැන්තියාගෙන යන්න නෙමේ වෙනසක් ඇති කරන්න එක දුන්නේ. ඉතින් අපි ඒකට දඩු කරන්නට ඕනේ. අපේ ජනාධිපදිත්තුමා බැඳිල ඉන්නවා. ඒ වෙනස ඇති කරන්න බැඳී සිරිවා. එපමණක් නෙමෙයි. අපි යන්නේ අලුත් මාර්ගයකට යන්නේ. මේක මේ සංස්කෘතිමය වෙනස්සම යහපාලන වෙනස. ඉනි සතමයි අපි මේ දහනම්වෙනි සංශෝධනය ගෙනාවේ. ඉතින් ඒ දහවෙනි සංසෝධනය අපිට අවශ්‍යමය විදිට කරගන්න බැරි වුණා මොකද ඒක තුළත් තාම ස්වාධීනත්වය මදි නමුත් අපි හිතුවා දා අටේ තිබුණ දාට අපිට අයිකරන්න පුළුවන් වුණා ඒ වගේ අපි හැදුවේ දාහත සම්පූර්යෙන්ම ගේ නයත් නමුත් ඒකට ඉඩකඩ දුන්නෙත් නැහ මේ කඩා කප්පල් කාරි දූෂිත කොට ස්ක්‍රියා කලා ඒකටත් ඉඩ නොදෙන්න්න. අනිතක මම කියන්න කැමැති මෙතන අපි ආර්ථිකය ගැන මම උපන මොකටතාරනන්න කැමත වසන් ඩිය ුතුම හ ඉක්ට කතා කොළත් අපි ආර්ථිකය සහන රාශයක්ම ලබා දුන්න අපි ආපු විගස්සම. ඒ සහන රාශ ලබා දෙන්න අපි තීරණය කලා මැතිවරණේද අපි පොරුන්දු වනා ඒ පොරුන්දුව පිෂ් කළ කෑසලමින් පල්හැට ගෙනාව ඉදඳනවල මිල පහලට ගෙනාව අ අත්‍යවශ්‍ය හරදවල මිල පහලට ගෙනාව ඒ වගේ ආදායම වැඩි කලා රාජිසයවකගේ ආදායම වැඩි කරලා. පසුව මේ මැයිදිනේදී කැබින තීරණයක් හරහා පුද්ගලි කාංශයේත් අපි ආදායම වැටුප වැඩි කලා. ඊට අමතරව දීර්කාලනයෝ බලන්නකොට අපි තීරණයක් කරගෙන තියෙනවා මධ්‍යම අධිවේගි මාර්ගය තනන්න. අද සගචාව ලේිළිබඳ තිබුණන අවුරු දවංගට ප්‍රථමය කරණෑගලටයි දඹුල්නටයි අධිවේගිමාර්ගයකුත් ඒ වගේම අපි පොතුහැර හරහා නුවරට අධිවගි මාර්ගය තනන්න ක්‍රාමාර්ගය යදෝග වා අව නන එ එතන සමාවෙන්න්න සමාවෙන්න්න ඒක කොල්ලම ඉඳලා මීරිගමට යන කොටස කරලා තිබනේ නැහැ. හරියටම තද බද වැඩිම ප්‍රදේශය කොටස තමයි ඕන රට්ටකධිවේගේ මාර්ගයක් තනකට ඉස්සලාම කරන්න නමුත් කැේ පාර දීල තිබුණ මේක දීලා තිබුන්න අප එක අහෝසි කරල මේ ක්‍රමේට කරගන්නේ. නොත් අපේ ප්‍රතිපත්ති ඇවිල්ලා පාරහදනක නෙමේ. අපේ ප්‍රතිපැත්තිය ඇවිල්ලා පොදු ජනතාවට වැඩියම ප්‍රතිලාබේ ැබෙන දේ කරන්න. පොදු ජනතාවට අවර්ශය. ප්‍රවාහනය ඉතිං අපි කොළඹ කොටුව එතන මධ්‍යස්ථයක් කරගෙන මල්ටි මෝඩල් එක යනේ සෑම ප්‍රවාහනයක්ම එකට ක්‍රියාත්මක වෙන සැලැස්මක් යුදෝගෙන යනවා. ඒකට මූලිකව කෝටි විසක් වෙන් කරලා අපි ඒදේ ක්‍රියාත්මකරගෙන යනවා. ඊට අමතරව තව වැදකත්වයක් ඇවිල්ලා ආර්ථිකය වර්ධනය වෙනට මේ රටේ ඉන්දනවල මීල බලශක්තිය මිල අපි අඩු කරන්නට ඕනේ. ඒක අඩුකරන්න ි ගෑස්වැනි දේවල් භවිතා කරන්නට ඕනේ. ඉතින් ගෑස් පිරිපාදුවට අපිසාගච්චාවල් දැන්කරගෙන යනවා කෝටි දෙසියක් විතර ඩොලර් මංකතා කරන්නේ කෝටි දෙසියක් විතර අපට වෙන් කරන්න සිදුවවා නමුත් අපි ඒකටත් මුල් තැන දේවා හොද අපි විශවාස කරනවා ඒ බලශක්තිවලම ඉල්ල පහලට ගෙනාබෝත් අපේ නි්පාධනය තරංකාරී විදියට කරලා ඒක ජාති්‍යන්තර් වෙල්ද පොට ගෙනියන්න ඕනේ. තව බොම කරු දෙක් ඉක්ට ො බොහොම කෙටියන් කිවෝ. අපි අපි කිව් අපි යටි තල පහස්සුකම් පමණක් නොවෙයි. අපි පුද්ගලයාව ගොඩනගන්න ක්‍රියා කරනවා. විශේෂයෙන්ම අධ්‍යාපනයට තියෙන වියදම. මම දන්නවා බන්දුුල ගුණවර්දන ඇමේතුමත් අද අකිිල විරාජ ඇමේතුමත් දෙෙන ඉන්නවා. මේ ඇමැති තුමාන්ලා කවුරු හිටියත්. රජයක් කැපවෙලා නැත්තං මේකට වියදං කරන්න. ංකාවේ අධ්‍යාපනයට දල්දේශය නිෂපාන සයට එකයි දශමහය හතක් ආසියාව වැලුවත් සාමාන්‍ය ප්‍රතිශත්තිය සයට දෙයි දර්ශමටක් නමයක් විතර වෙනවා අපි ආසිාවේ තමයි අඩුම වියදම තියන්නේ අධ්‍යාපනයට සිගපපුරර් ගටතොත් තුනයි දශමදක් විතර වෙන හොන්කොග ර ත්ො යිදශනම පක් විතර වෙනවා අඩුම වියදම ඒකට හේතුව ඇවිල්ල ඒ රටවල පුද්ගලයක මුදලෙන් තමයි අධ්‍යාපනය කරග යන නමු යරපය ත්තොත් ඇෙරිකාගේ ටවවා ගත්තොත් හැම රටක්ම පහේ නවසීලන්තේ වගේ රටක් ගත්තුොත් සට හතක් විත්‍ර වේදන්රවා. අනිත් යවරෝපී රටවට ට පාහයක් වියදන් කරනවා. අපිඒ සට ප කෙට විිතරක්න ඉන්දරිපත් කල සිට හයයක් කරවා කියලා. අපටි එක දවස කරන බැ කනකත්ම පිගන්නවා. නමුත් මේ එකයි දශම පහ අපි දෙකයි දශම පහ කරනවා කෙටිකාලෙකදී එක තුන කරනවා තුනහමාරනවා හතර කරනවා අපි හය දශාවට ගෙනවා. දඒකට හේතු අක්තේවා. අපි විශ්වාස කරනවා. අපිට තියනෙන ප්‍රධානම සම්පත රටයවිල්ලා අපේ තරුණ පරපපුරතමයි ප්‍රදානම සම්පත. හැම දරුවකුට හැම දරුවකුටම. අපස සාමානය පෙළ ඉටවසස අපපොස උසස් පෙල කියෙන හැමදරුවටම එක්ක කාර්මික අධ්‍යාපනය හෝ තාක්ෂණ අධ්‍යාපනයක්, හෝෘති අධ්‍යාපනයක් හෝ අප විශවවිද්‍යාලි අධ්‍යාපනය සප වෙල තිෙනවා. ඉති අපිට වැඩපිළි වෙලක් තියෙනවා දිශාන්තයක් තියෙනවා මහ මැතිවරන්නේයේද ැතිවරණය ප්‍රශයතුලින්. අපි ඒ දර්ශනය රටට හෙළි කරනවා හෙළි කරලා මහමැතිවරණෙන් ජනවර්ම ලැබුණට පස්සේ ඒක ඒ අවුධ පහතුල ක්‍රියාත්ම කරන්න අපි බැදී සිටනවා. අප දෙවන සංවාධාත්ම වටය අවස්ථා දෙකක් ලබාග නවසන් ඉ ල අවස්ථාාව බදර ගනවට හිට පැමුත් මස දන මත්තුව නැ රමකට රම පසුවේ අවස්ාව බද. හ පසුරට ර් දේශපලන ොත්වේ ඇයි අද ල ත්‍රකාව ප ැන සංවාධාත්මක ට ද ද හිට ද ප්‍රශන ද ර සද සුසන්ඩය ප්‍රශ්නයහන්න අවුරුත් යහත්තිිෂය ඔබතුමාරට නීතිය රගන්න බැරුව තිබුණ ආ්ඩුවේ දැන් නීතිය රගෙන ආණ්ඩුවටත් නීතිය සරන්නදී උසාවියට . අලස් දෂනොමිසම ඉදිරිපිට උද්‍රෝශෂණ පවත්තල නීතිය කඩන්නඇතු ඔබතුමාල නීතිය රසිනවක් නීද හොඳ ෝ එතුමා ඉතාම හොඳයි නීතියට සෑම කෙනෙක්ම යටත්වෙන් ඕන නීතියට ඉහෙලින් කිසිවකුටත් දේශපානත්වයට වෙන බලාධිකාරකට යායුතු නැෑ ඒ නීතිය ක්‍රියාත්ම කරන ආකාරය එලෙසිම්ම සාධාරණ හා යුක්ති සාගතවෙනූ දැන් අපි දැකල තියෙනවා මේ රටේ නීතිය ක්‍රියාත්මකබීම විවිධාවධවලදී විධ ආකාරයට සිද්ධ වෙලා තියෙනවා අලුත්ම ප්‍රවණතාවේ තමයි මේ දේශපාලන වසයෙන් පලිගැනීම ඉලක්ක කරගෙන විශේෂිත පොලිසේක හැදීමක් අපේ රටේ කවදක්වා සිද්ධ වෙලන. ඔබතු හපු ප්‍රශ්නයට මට උත්තරයක් දෙන්නට පුළුවන් පෙබරවාරීවාසය දහතුන්වෙනිදා ශ්‍රී ලංකා ප්‍රජාචාන්ත්‍රික සමාජවාදී ගැසත් පත්තේ. ශ්‍රී ලංකා පොලිසිය තුළ බලපතල ගනේ මුූල්‍ය අපරාධ විමර්ශනය කිරීම සඳහා පීටෝ ලබ නව පොලිස්කොට්ාසයක් ඇතිකිරීම් පිළිබඳ දැනුන්දීම. එතකට මේ මූල්්‍ය අපරාධ දූෂණ රාජ්‍ය මුූල්ලේ සෞඛ්‍ය පරිසරය මුදල් විසුද්ධිරණය ත්‍රස්තවාදීන්ට මුදල් සැපීම නීති විරෝධී ගැදිනු විමර්ශණය කිරීමටක පත් කරල තියෙන. මේක විශේෂය තමයි හත්මය මේක තුංගෙන වගන්තිය තියෙනවා. මෙම ඒක කිය පොලිස්පතිවරයාගේ අධීක්‍ෂණය යටතේ නියෝජ්‍ය පොලිස්පතිවරේ අධ්‍යක්ෂකෝරයක් ඇටතියේ ක්‍රියාත්මක වන අතර. වැරදි විමර්ශණය කිරීම සඳ ලංකාවපුරා පේටව ඇති අධිකරණ බලසීමාව තුළ විමර්ශණය කිරීමට බලය ඇත. හතරයි ඉතාම වැදග අමා්‍ය මන්දල තීරණයට අනුව පිහිටව ඇති අන්ද්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වය යුත් කැබිනට අනුකමිටුවෝ මගින් ස්ථාපිතකර ඇති ලේකම් කාර්යාලයේ විසින් මෙම පැමිල්ලි විමර්ශණය කිරීම සඳ පොලිස්පතිවරයාට යොමු කරන අතර මීට අතරෝ විශේෂැබිනට අනුකොමිටුව මගින් රජුවම මෙම කොට්ටා ස්භාර නියෝජ්‍ය පොලිස්ප්‍රතිවිත යොමුකරනු ලැබි.ඒ සම්පූර්ණ පොලිස් ස්්‍රරාජ්‍යයක ගැසට නිවේදනය රජී එතක කැබිනට අනුකමිටුවත් තියෙන ලංකා ඉතිහාසයේ කවදක්වත් මහාජනයට පැමිණලි කරන්න ආයතන තියෙනවා මිස කැබිනට අනුකමිටුවක් පැමිල්ලි කරන්න නැහැ කෙලම් ොලිියට දශපාන නතඥන් පැමිණිරනො මෙන්න මෙ අල්ලගන මෙයාට විරුද්ධව නඩු අපපපවරල හෝ බන්ධනා ගත කිරීම කරන්න කියලා. මේක ඉතාම ද මේ පිළිබඳ මම ආණ්ඩු පක්ස රැස්වීමේදී ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසියන මැත්තුමාගේ අවධානය ොමුකළා සියරුම දෙනාවෙනුවේ. එතුමා මට සඳහන් කලා මේ අපිට සඳහන් කලා මුුණු ආණ්ඩු පක්සර ඇස්වීමට මම මේ ගැසට පත්තරේ කිසිවක් දන්න නෑ. මාන දනුවත්ත තමයි මේ ගැසටපත්තරය නිකුත් කරලා ඇති බෙන්නග. ඊට පස්සේ අපි මේ ප්‍රශ්නය මතු කරා ඊයේ සාකච්ඡාවටිග අවස්ථාවේදී ජනධිපත්තුමා සමඟ එතු මමකොද ප්‍රතිඥාවත් දුන් අපේ අ්ඩු පක්සේට කැබිට බණ්ේද මේ පිබන් සාකච්ා කල මෙ මේ එකක් මින් පස්සේ වෙන්න දෙන්න. එතනදී ඊසාකච්්‍යාවවිදී ජතිපත්තු ක් වු අග්‍රමාත්‍ය තුමාගේ බිමසු අග්‍රමාමත්‍ය තුමා දන්නෙත් නෑ. දැම් මේ කට දාලාතියන පොලිස්් නිලධාරීන් දැනගත යුතු වෙනවා. ලලිත්ත තුළත් මුදලේ රාජ්‍ය ආරක්ෂකාමාත්‍ය දූරයේ ධරන අදියදී. මේ රටේ ත්‍රස්තවාදී උතුරේ ත්‍රස්වාදේසා. දකුණේජ.V.P. කැල්ලි මර්ධනය කිරන අවස්ථාවදි තිබුණ වගකීමේ ආරක්ෂා කිරීමේ පනතක්. එ නිලධාරන් කරන්න ක්‍රියාපිළිබඳ අධිකරණයකට පපුුණු අන්ඩබෑ වගකීමෙන් ආරක්ෂාවෙනවා. අද මේ නිලධාරීන් දැනගන්ටකොනි මේ දේශපාලන්න බලය පාවිච්‍ය කරලි වෙල්ල මේ කරන්න යන නීත්‍යානුකූල නොවන මේ ක්‍රියාවලිය තුළ සම්පූර්ණ දේශපාන කරනයවීමන් නීති. අනු කමිටුවක් විසින් තමයික ඉදිරි පත් කරන්නේ. කෞුද මේක. භාර නියෝජ්ජ පොලිස්පතිවරයා. ඔහුගේ මීට පෙර රාජකාරී කාලය තුළදී. අතිකරු ජනාධිපත්තුමාගේ. සෞඛ්‍ය අමා්‍යවරයා සිට අවදියදී. පොලිසිය බංකූඩ වානිිර තිබුණේ කවද්දකිල හොල බලටුව. ඉරඟට ඒ නිලනාාරීන් මේ තමන්ට මම මේ පිබඳ පාර්මේතුවය මතු කළක්. අප මේරටේ මහජන නියෝජිතයෝ විදිහට මේ පොලස් රාජ්‍යවල අපි දන්නවා පොලිස් අධදැකම් මෙරිකාටඩ් සොයිසා මාධ්‍යවේදී අරංගිහිල්ල ගාමි පොන්සේක මැත්තුමා නියෝජ්‍ය කතනාගින්න්ද අපි විපක්සේ ඉන්න කොට. උඩට අරංගීල්ලි වෙල්ලා මරලා ගෙදටගෙනඉල්ල රංගිහිල්ල පොලසිය මර්ලිවෙල්ලා හෙිපොපටරංගෙනනිල්ලි වෙල්ලම් හොදර දැමි. මේ එන්න හදන්න එවැනි පොලිස් තර්ජිත රාජ්‍යයක් නං. මේවාහානිවැරදි කළ යුතු වෙන ඔදැන් මට තියෙන ප්‍රශ්නේ මේ රටේ මුදල් විශුද්ධිකරණය පිළිබන්ධ චෝදනාවකට මාධිකරණය නඩුවත් යෙන ගර මුදල් ඇැමෙත්තුවාට. ඇමරිකානු ඩොර් මිලියන තුනක් ලංකාවට මුදල් ලෙවීම සම්බන්ධෙන් එතුන් අධිකරණය නඩුවත් යන එ එකකො තුන්ට මුදල්ල අමාතය දූරය දරන්න හදාචාත්ම කයිතියන්නේෑ. එතක මේ අපිට පුළුවන්ද කියන්න විර්ශණය කරටකිලා රිකණඩ නනායක මැත්තුමට මෙන්න මේකත් තියන අධිකරණය කිය අධිරණය තියන ඒක තව දුරත් කරන්න කික දවාක්කනවාද නෑ ඉර පන්සේ ශ්‍රී ලංකා මහබැක්කු අධිපත්තුමා පත් කළ රාජ සේනරත් නැමැත්තුවා විරුද්ධ නකිව. ඊරකට පාටලි චම්ප කරනෝක විරුද්ධ වනයිකිවා. පෙපර වාර්රිමාසේ. කරපු බා්ඩාර තැන්පත් බැඳුම් කර නිකුතු හරා. බිලියන එකකට සියයට නමසීයක් වැඩියෙන්. බිලියන දහයක් නිෙකුත් කරලා. නමේ ද සම්පාට තිබුණන පොලිය අනුපාතිය දුරයිද සම්පාට ෙනයාම කරන කොටගෙන්. දැනට රට වෙලාතියන ආලාබභයේ බිලියන හතලි ස්පා. කෝටි හරද අස්පන්සීයක්. හැම දවසම මේක මමනෙමේ මුණු මුදල් වෙනඳ පොළ දන්නවා ප්‍රාක්්ධනවෙෙනඳ පොල දන්න කොටස් වෙෙනඳ පොල දන්න. නාය වෙලඳ පොළ දන්නවා අන්තර්ජාතිකව දන්න දන්නවා ඉතරක් නෙමේ අපි ලබන සතියේ ලෝක බැංකු ආසිය අනු සංවර්ධන බැංකු අනිකු සියලුම මූල්‍ය යත්තන වලට මේ පිටි බඳ වෙනම මන පි ප්‍රශ්නක හන් ප ලොෝගද මේ කියනවා බිලියන හතුලිස් පාහක අලාභයක් සිදු වෙලා කියලා මම කැමැති ඇත්තටම දැනගන්න කොහෝමද ඔය බිලියන හතලිස් පහ මනින්නේ කියන මනින්නේ මෙහමයි මනින්නේ එදා තිබුණ පොලියනුපාතයක් ේයෙන දඟ ඔබතුමත් පිළිගන්නවා මේ ඒ දවසට තිබුණ පොලි අනුපාතය මේ පෙවරවාරි මමාසේ ඉස්සල්ල පැවත්තුුණ පොලි අනුපතය යෙන බණඩගර මිල් පත්දියකුත් කිරීම බාණ්ඩගාර බැඳුම් කරනකුත් කිරීමේ ඒ පොලි අනුපාතිය එකසරයක් ඔබතුමා බැකුරුවෙක්ල ස හොඳටම් පින්නවා දොලයි දසම් පාට ඩිලාට පස්සේ මේ වෙළඳ පොල තුළ ඇති වෙන ක්‍රියාකාරීත්වය තුළ අඩු මිලන්ට ලංසු ඉදිරි පත්වයන්නේ කොට ඊට පස්සේ නිකුත් කලා තියෙන හම ම දවස ානය නිකුත් කරන්න නිකුත් කරන්න හැම දවසම මං වෙනම ගණනය කලා තියන මං ඔබර තුමටයි ගණනය කිරම් දෙන්නම් මොකද මේක මුදල් වෙනඳ පොලේ විශේසක්ඥයෝ ගනය කර තියෙනවා. එතකොට ඒ ඒ පාඩුව ඊට පෙර පැවති පොලි අනුපාතයේ අද දවසේ පොලි අනුපතයේ අතර වෙනස ගත්ත මොකද අපි ලෝකයේ පිළිගත යුතු වෙනවා. මේ බාණඩාර බැඳු කරවල මුළ ලෝක පොල න්නප සිං ජ. ැනි ලක්කම මේ සංක්‍යාවක්. ඉලක්කන් දෙකේ සංක්‍යාව හෝ හය දසම ගාන්ට මට තින රෝදඩ මැත්් එක ගෙනල්වෙල්ල මට පෙන්න්න පුළුවන් පසුගිය කාලයේදී කෝමදයි ඒ පොලි අනුපාතය හැසිරිල් තියන ආකාරය අනුව හැම දවසම අඩුමටම ඊට පස්සේ වැඩිමටමට ච්න මේ අතිරියක පොලි පිරිවයකු බිලියන හතුල ස්පා කෝටි හාරදස් පන්සිීය මේක මිටුව පත්ල් විවෙල පාර්ලිමේන්තුුවට දෙරවාකිව වාර්ථාව පාර්මියන්තුවර ර්තාව දෙෙන් නැතුව නැත ඔහු ඇතුළත් කරහම අද ජාත්‍යන්ත ැුකරය නිකුත් කරන්න බෑලෝකොල් ඇඳ පොල්ට ිහිල්ලා මොකදේ බැනුම්කරේ විශ්වාසවන්තභාවය මත හඳන්න අපි හැමෝම පිළිගත යුතු සත්‍යයක් දේනවා සල්ලි කොළේ පහඳ පවතින්නේ තනිකර මහජන විශ්වාසේමත මේ මුදල් කලේ අසන්තබන්නන්නේ මහා බැංකු අධිපති හා මුදල් ලමාත්‍යවරයා මුදල් ලමමාත්‍යවරයට තියෙනවා අධිකරණයේ චෝදනවා හ ැකු ධිතිවරයට තියෙනවා අප ඉර්තිමත් බැනු කර නිකුතුව පිබඳ චෝදනවා. මේ චෝදනා සියල්ල තියාගෙන අපිට පුළුවන්ද සවරින් බොන්්ඩ එකට ය යන්න බෑ. මොකද යන්න බැරි ගියොත් එක්කෝ අධික පොලියක්ගන අනි මේ හගන්න බැෑ අපි කාතත් හඟන්න පුළුවන් න්න මේ රටේ විද්ධතුන් මේ රටේ ඉ මේ ශේත්‍රයේ තුළ ඉන්න සියලූම දෙනා මේ දන්නවා. මෙවැනි ද මේ මගේ අවස්ථාවක්කුණා මීට ස්සල ලංකා ඉතිහාසය එක වරක් බෙවැනි ම ැංකු අධිපතිවරෙක් විුද්ධෝ දධිය සිද්දදුු අවස්ථාව එතුම ඉල්ලලස්සුන. ඒ එහම වෙලාතියන්නේෙ ලංකාවඒක බරයි. මේ වගේ සිද්ධිය. ඉතින් ඒ නිසා මේ වංචාව දූෂනය හොරකමකිවුවම අපි කිසිම හොරෙක් නිදහස් කරන්න කියලා කියන්නේ මංගරු අධ්‍යාප නැමැත්තු මයික මේ අධ්‍යාපනය කියපු කිසි දෙයක් ගැන කතා කරන්නට බලාපොත්තුවෙන්න මොකද මේ රටේ ගුරුවරු දරුවෝ. මේ අනිත් අය මහින්ද චින්තනය යටති අධ්‍යාපනයේ මොකක්ද ඇතිකරපු වෙනස කියලා දන්නු. ම එක දෙයක් එතරක් ඇතුමට ගියනවා. මගේ කායේ තුළ හරදේ ශක්ෂය ටෙක්කගවත් අවංකවත්. මේ නටේ නිදා අධ්‍යාපනයේ සුරක්ෂිත කොට පෝෂණය කිරීම සඳහා වැඩ කර. එතනදි මහාපරිමාණික ආයෝජනයක් කළ මහින් දෝධය පාසල් දසක් සදා පරිගණක විද්‍යාගාර, භාෂාගාර ගනිතාගාර මේ සඳහා පාසල් දාක. ගොඩනගෙලි දාසක් හැදීම ඉරඟට මයින්දෝධය තාක්ෂණික විද්‍යාපයට කියල තෙමහා ගොඩන්නගිලි දෙසය පනස් එකක් හැදීම. ඉරඟට මේ සා සම්බන්ධිත කොමිස් සයට පනාදාහය පානෙමේ එක රූපියල් ලක්සයක් මම මගේ මේ අධදකින් හෝ මගේ ඥාතිීතමිත්‍රාදීන්ට හෝ වෙන කෙනෙක් රි අරන් තියෙනවා කියලා අධිකරණයකින් ඔපපුකළ. මම ඒ දඩුවම බිඳලා මම කවදක්වත් ආපව් ගෙදර යන්නේ මන් ගෝල්පෙස් එකට ගිල්ල දැඩිපියක් කරම් මගේ බඩපාගැෙන ම මැරනෝ මෙහෙම වංචාවක් හොරකමන් දූෂනයකට මහජනදේ පොල නූල් පොටක් හරි ෝරකන් කලලා කියල ට ඔප ම ට ත තු හිල්ලත්කි ත් ල න ර ඔබතුමා ඔබතුමාගේ අමාත්‍යය සරය ඔබතුමා කර ෑගයන්නක වෙන කවරුරෝ කරලා ලක් පිගන්න ය යම්ම මේ දූෂන සිදදුනාකර පුතු පිගන්න. ඔහු ඕනනි තරම් ඇත්තනෙක දූෂ ෝල්ට ග මහ පරිමාණය ට පරිපායනක කමි කර ැතු ම ඇතක ඔුල්ලගෙන විදාර නෑ මට කියන්න බැහම මටකිව්ුවගේ මගේ මත්‍ය තම මත් ්‍යාපන අමාත්‍යන්සේ හැටකිව්වෝ මන්දෝදේ තාක්ෂණක විද්‍යාර හදන කොට මගේ අනිත් කරුණු කියන්න තියෙන කාල නැවන එක නිසා අධ්‍ය මං කියන්න තියෙන අර ටික. කිසිම්ම ටෙන්ඩර් පටිපාටකින් තොරව. කැබිණ තීරණයක් තියව මිලියන ධාහතරක් ඉල්ලපු මෛන්දෝධය තාක්ෂණක විද්‍යාගාර. පළමිණට මිලියන අටකටත් ඊට පස්සේ නමයයි දසම දෙකටත් හදන්න. කර්මවේ දෙයක් ලංකා ඉතිහාසේ පළවිනි වතාවට කැබිණත්මල්ලේ අනුමත කරල දුන්නා. සමස්ත ලංකා ඉදිකරන්නන්ගේ සංගමයට. ඒ ඒ පලාතේ තියන ලියාපදිංචි කරපු. සුදුසුකන් ලබපු ටෙන්ඩර් කරුවන්ට දිසාපතිවරයාගේ නිර්දේශය මත ගැනීල් ලෙවෙරලා ඒ ටෙන්ඩර් දෙෙන්ට ඒ ටෙඩර් ලබාගත්ත මනිස්සු සුදුද කුද කර ඕ මේ දැන්ගව නිලෑදුම්න් දෙනේ දත් ොම තමයිද ගේ හ තමයි ද ද නිලෑඳුම් ේ රජයේ ජනධපතර යර්ත අවා්‍යන රජය රජයේ නිලෑඳම්වල්ට වෙනම අමාර්්‍යයකට එතකොට ඔතුම මරය බුතුමමත මයින්න මපුතුවයි හනවා කොපියට මිලදීගත්තන හෝ කොම්පිට ල කොම්පියට ිලද ගත්දී. විශාල පරිමාණයේ ප්‍රජය විද මදධර්පය.ඇයි තාක්ෂණික කමටුවක් තියවවා ටෙන ටෙඩ ඒ තාක්ෂණික කමටුවේ නිලධාරින්. ඒඒ ඒ වෙන ක්‍රමවේදය සම්බන්ධයෙන් විරුද්ධ උනහම ඒ තාක්ෂණික කමටුවක් අයින් වෙනස් කරලා එක නි ර ක්ික ව ප ර . ිගන්නදග කු ල මන්ස පර මහ ම ටික දන්න දැන් උපතුන් දන්න දැන්තිය රපද ප්‍රශ්නෝ අර ඔබතුමාලා හදපුූ මහින්දයෝදය ර මේ මෙත පරිගාණක විශා පමාණය දුන්නන්නේ දැන් ඒවා වැඩ සමහරය වැඩ කරන්න. ඒඒක ඒ රාජ පක්සවනුගේ හිතවත්තුවා අර දීලා දැන් ඒවාගේ ල්ලෙක්ට්‍රිසිටි පස්තියක් තියෙනවා ඒ උපගරනලතු නම්පදධරණ බලගන්න කියලා දැන් අද ්‍රත්්ධපුර ්‍රත්්නපුර ෘර්ත කරනගේ හිල්ල ඒ පද්ධතිීම හරමන් හොටක් ාලග විශසා. මගේ වෙලාව මෙතරදී මේ පරිගණක ගන්න ආයතර කල ටෙන්ඩර් පටිපාට ඕන අමාත්‍යන්සේක තියෙනවා රජයේ ටන්ඩර පටිපාටයා මේවා පිළිබඳ මම කවදක්වත් ටන්ඩරය පිබඳ මගේ නිධරියකෙක් කෝත්ම සාකච්ච කලන. මකද රජයේ ගණන්දීමේ ප්‍රා නිලධරී තම අමාත්‍යන්සේ ලියකම්බරය අමාත්‍යන්ේවා ගැන ආධිකාරිවරි ඒ ඇය තමයි මේ දැන්න ඕනෙම ගෙනෙගේ තමු ඇමතිවරේ කටයුතු කන්නකොට. ඇමතිවරයාට අයතානෙස පුදලක් ගන්න එමනැත්ත වෙන කොමිස් එකක් ගන්න කතා කරලා තියෙන වනක් මම කියන්නේ හෙට බගේ අමාත්‍යන්සිේ ඕහනෙම නිල්ලධාරියෙක්ට ඕනම කෙනෙක් ඉරිපත්වවෙලා කියපුල ගන්න ඇමැත්තුවාම මෙන්න හම කිව්වා. ඒක නිසයි මේ කලේ කියල කාටවත් කියන්න බ මොකද ඒ පිරිිබඳ මං සම්පූර්ණ නිදහස දීර තිබුණ මේකේ මට ඕනේදී. මො. අපි විශාල මුදල් ප්‍රමාණය ඉතුරු කරලා තියෙනවා මම විසින් මේ අමාත්‍යන් සිට ඉතුරු කරපු මුදල් ප්‍රමාණය මම ගිල්ලිවෙල්ල පුද්ගලික හොයාගෙන නාපුයෝ ප්‍රමාණය වටිනාකම බිලිියන එකට වන වැඩි මුදල් ප්‍රමාණය මං ගෙනලා තිය එගනිසා මන් ම අධ්‍යාපන ගෙනන කතා කරන්න තා කරන මේ හනි කරන පිළිබඳ. දැන් මෙම දැන් අපිට අල්ලසත් දූෂණයක් පිළිබඳ හොයලා බැරදි කාරයෝ ගෙනනිල්ල ප්‍රද්ධිය දනුව කරන්න මං ඒක සම්පූර්ය හර්දියන්ගම ඒකයි. තමන්ගේ තියනවා ආදායමන් ලබන කෙනෙගේ ආදායමම්බඳදු ලිපිගුණුව. අපි මහජන මන්තීවයක වවා ඇමතිවරය වසේ අපි දෙන වත්කම් බැරකන්ක්‍රකාශය. ඊනඟට අපි ඉඩමත් ගත්තොත් අපිට තේරුව ඉඩං ඔප්පුවා තමන් නමට ගත්තොත් තන්ගේ දරුවන් නට ගත්තොත් ඥාති හිතමිතරාදිීගේ නමට ගත්තොත් ලෑන් ජිටේ ඔප්පුවත් තියෙනවා අපි මෝටර්වානයක් ගත්තොත් මේ මෝටවාන ද්‍යාපන චික්‍රීමේ දෙපර්ටමන් අපේ නමට හෝ පේ ඥාීත මිත්‍රාදීගේ නමට එම තියනෙනවද කියලා තියන කමවේදයක්. එතුකට මේ ක්‍රමවේද මොකක්වත් නැතුව අතීතයේ සිද්ධවෙච් මඩ ගැයීමේ හා පලිගැනීමේ චේතරාවෙන් මේ දේශපාලන න්‍යාපත්‍රය ක්‍රියාත්මක් කරන්න එපා කියර තමයි ම ගැන් දැන් උදාරයක් ලෙස මේ බ මට විිරුද්ධව මහින්දෝදය තාක්ෂණක විද්‍යාගාරවල කෝටි ගම්මං හොරකන් කරයි කියලා. ජනත විමුක්ති පෙරමුණේ පලාස්බ මන්ත්‍රවරේ කල්ල අස්සාදූෂන ගොමිසුට වාර්තවත් දෙනවා. එතකො රටේ මේක පෙන්නනකොට. මාවනං මේ රටේ ලක්ෂ සංක්‍යයාත පිරිසක් අපිෝ දන්න නිසා. එම පිළිගන්න නැති වනත් මේ චෝදන ඉදිරිපත් කරන්නේ යන්නේ කවුද කවදක්වත් පුරවැසි හඳරුම් පතක්වත් හොරකන් නොකරපු. කිසිම බැංකුවක් කඩපු නැති. කිසිම කුසිසේවා මධ්‍යස්ථානයක් ගිනි තිබ්බේ නැති. කිසිම කෙනෙක්ගේ අරුගල් මාල කඩපු නැති. ඉසිම නියම් මරපු නැති මරලා මිනිියය දනිස්ශයෙන් පාලට දාළ පාරයදන් යන්න කියලා නියම කරපු නැති අර අනගාරික ධර්මවල තුමාගේ ශ්‍රේෂ්ඨෝ තමයි මේ ගැනී ලොකො මේම ඉදිරිපත් කරන්න. ඒනිසා රක ෙවල්ල ඉදම් මිනිස්සු ගල්ගහන් නරකයි තමන්ට තියෙන බර ප්‍රසාධ පවිච්චි කල්ලා ම කියන්න බවැරදිකාරය ගෙනන්න දැ අපිට අතතේ රටට ද්‍රෝහි ක්‍රියාතියනවන් රටේ තිබුණු ප්‍රාන ප්‍රශනය එටට බෙදුම්වාදේ අවදිය දී. නසිංහ ප්‍රම දස ජනාධිපතුම මේ බහණ්ඩාගාරයේ මාජනයගේ බද මුදල් පාස්කරලිංගම් මැත්තුම අසංකරපු කොල ්‍රීසික් බාණ්ඩාගනය සල්ලිගත්තුම බණ්ඩගාර හිටිකැ ම ගෙනල්ල පෙන්න්නනවා. ගෙනල්ල ීල්ලිවෙල්ල කොටින්ට දුන්න අවදත් එක්. එතකොට ඒ ආ්ඩුව හිටපු හිටිය වැදග තවරුද දෙෙරෙක් ලිතඇතුවලත් මුදල මැත්තුමා ගර්ම නිසාාගේ මැත්තුම. රන සිංහ ප්‍රම දස ජතිපතිවර දෝ භියෝයක් ගෙනන. ඒ ෙනපු දෝසාාියෝකගයට මම මේ ඇංගිලි දෙකින් අසන් කරලා තියෙනවා. මේ දෝසාභියෝගයට දෝසාභියෝග පනවැනි චෝදනාව තමයි රට කඩන්න රට බෙදන්න හදන එ ත්‍රස්තවාදීන්ට රජයේ බාණ්ඩාගාරයේ මුදල්හා අවධ දීපුට. එතකොට එතන ඒ චෝදනාවත් තිබුණට හැබැයි ඒකින් දන්නුකන්දේ ගැව්වේ නෑ ජනාධපොත්තුමාව ඊට ඒඒ දෝසාභියෝග පරාදුුවේකිවරයි ඉට පස්ේ අපි මේචන්ද්‍රිකා කුමාර්තුග මැතින්ිය නොවීජයන් රජයට ලිව් ලිපියක කොටසක් මම කැමැති කියවන්න ශ්‍රී ලංකා රාජකී නොවේ ආණ්ඩුවේ තනාපති කාරයාලයට ගුවන් විදිලි සම්පේක්ෂණ උපකරණ තොගයක් ගෙන්නවා ඇති බව ඒවා එට සංවිධානයේ පාවිච්‍යය සඳ බව තෙළිදරව් වී තිබේ මේ උපකරණ මෑතකදී ලැබී ඇති අතර තීරුගාස්තු ගෙවීමකින් තොරව කොළඹවරයෙන් ඒවා ඉවත් කරගෙන තිබේ මේ උපකරණ ඉවත් කර ගැනීම සදා තානාපති කාර්යාලය විදේ සමාත්‍යයන්සෙන් අවසර ඉල්ලා ඇත මේකේ අනිච්්‍යේදය තියෙන උතුමානෙන එටය සබඟ දැන් පැවැත්වෙන සාකච්ඡා වලදී ඉතා කියල කාර්භාරය රාජකීය නොෝවේ ආණ්ඩුව ඉටු කරමින් සිටිින් අවස්ථාවක්ක සාකච්ඡා සම්බන්ධයෙන් රාජකීය නොෝවේ ආ්ඩුවේ මධ්‍යස්ථ භාවය පිළිබඳ බරපත්තන ප්‍රශ්න මතුව. ්‍රී ලංකාවේ ජනතාව ඉතාමත් දැඩිරිස කළබලයට පත්ව සිටින්නේ මේ නිසාය. L. පාලනය යටතේ පවතින මේ ගුවන් විදිලි මධ්‍යස්ථානයේ ශ්‍රී ංකාවේ පමණක් නොවත් අසල්වෙසි රටවලද දැඩි සංවේදිතාවයට හේතුවේ. ලෝකයේ ඉතාම කරූරතම, මිනිමරු සංවිධානවලින් එකක් වන ත්‍රස්ථවාදී සංවිධානයකට මේ අන්දමින් නවන ගුවන් විදිලි උපකරන මෙම සංකීර්ණ විද්‍යුත් පනිවිට හුවමාරු උපරණ ගුවන් විදිලි තොරතුරු පද්ධතියක් ලැබීම කරෙහි මා දක්වන කනස්වාකාලය කල පිි තුමාන අවබෝධ කරගත හැකි වන්නු ඇත. එතකොට දැම් මේ රේගු දෙපාර්මේන්තුේ රේගු අධ්‍යක්ෂක ජනතරල් මේ වගේ දවස කන දනුකන්දේ ගනුවනි අද රජයේ නිලධාරින් අමාත්‍යන්ස ලේකම්වරු අතිරේක ලේකම්වරු. ාජ්‍ය නිධරින් ැටකට වඩා වැඩි පිරිසවා බඳනාගාර ගත වෙලතිනවා. ද මේ බන්ධනාගාර ගත කිරීමේදී අපි අර මංකිව්වේ වැල් බෝම විධමත් පරීක්ෂණයක් කරලා එකන් එක බගකිවිය යුතු නිලධාරීෙන් කවුද මේ ගෙනහල්ල ලිපිගුණු බලලා ඔවුන්ට විරුද්ධදු අධිරණය එක නඩුවක් පවරණකුට අල්ලස් පනතම තියෙනවා වගන්තියක් ඒ පිළි බධ කලින් පූරුව ප්‍රචාරයක් කරන්න ප්‍රසිද්ධියත් දෙන්න බැහැ කියන. ලස් කමිම ස්තරහමගේ නිල්ලිවෙලන්න දෙනවා. එතකට ඒහි තියන දේශපාන්න න්‍යාය පත්‍රයන් මේක පූර්වාදර්ශයක් ුණොත් එක්දාශ්‍රමසී හැත්තා හතේන නැ මම මුදල් ලමාත්‍යන්සේ හිටිය ග්‍රාමියය කයුතු පිබඳ ැබින මමාත්‍යවර මුදල් නියෝජ්‍යමාතවරය වසේ මම ද නවස සිද්ිල ලිපිගොුණු යෙනවා හෙමනම්බෙන්ට ඕනේ මේ හැම ලිපි ගුණුවක් පිළිබඳගොම දේශපාන වසයෙන් පලිගැනීමේ චේතනාවේ මේක කරන්නට එපා වැරදිකරුගන්න මෙන්න මේකයි ප්‍රශ්න කෝටි ගාන මෙන්න මෙච්තරයි. මේ අම මෙත්තර කෝරගමක් කල තින මදක්ක අදුදේ හිටපු ජනාතිපතුවා සම්බන්ධයෙන් වගකිවතු ැිට ඇමැතිවරේ ප්‍රකාශ කල තිනවා ිියන දාටක් වෙන්න රටවල තියෙන. එතකොට කරන්න තියනෙ හරි දැන් ගානන් දන්නවා බිලියන දාට. එතකොටේ ඇමැතිවරය දැනම් ඉන්නවා ඇතිනේ කොහේද තියෙන්නේ කියලා එකටික ගන්නවා. ගෙනල්ලි වෙල්ලා අපි කියව මෙන්න මේ බැංකුවේ මෙත්තරයි මේ බැංකුවේ මෙතරයි මේ ටික ගෙනාව. කියරවෙරලා එක පෙන්න්න නවා. හෙම නැතුව දැ දේශපාන්න පලිගැනීමේ නියයි මේ කරන්න එපාමකොද හේතුව එක්දදාසනමසය හැත්ත හතයයි දම්ම. අනිත්තායටත් ඒටික කරන්න පුළුව මේක අවසානය එන්නේ මම කියන්න මේකයි ෛරයෙන් කරම අවසාන එන්නේ මිදී මරණ දේශපානක එකන්න දේශපාලන්නත් නියෝ මරයිවත් කිරීම. හධ්‍යවේදී මරයිවත් කිරීම. අනිත්තය මරයිවත් කිරීම. එක වැරදිී එක කරන්න එපයි යහපාන්නේ යටතේ අපි මේ පරරණ සයල් අමත කල්ල අලුත් ආදර්සයයක් දෙමු වැරදිකාරයන්ට දනුවන් දෙමු. ඒ නීතිය ක්‍රාත්ම කරන්න මේගේ විශේෂ පොලිසියක පත්රන්න මං හිතර අග්‍රමාශ්‍යය තුත් ජනාධපත්තුම කතා කන්න මේ පිළිබඳ විසඳමක් කරයි භාරණක තත්වය මේ නිලධර්රය කවද් ට යන සුසුකම ොක්ද මේම මනිසු අඩයන් කර තති පිඳ අපි ජාති අවධනය යොමු කරන්තුේ අපි මේ පිළිබඳ දැ පාර්ිම න්තර ගුරන්ට තිය දොස්තර ජාජ්‍යාවද ැත්තුම න්නන හැඳදාම් අන්ර් පාලිමින්තු සංගමයට පිට රටවුල ගිය. මන්ත්‍රීවරයෙක් වසේ. මේ තියන වරක් ප්‍රසාද අයිතිවාසිකම් භුක්තිවිදින්න අපිත් දැන් ජිනී වගිහිල්ලි වෙල්ල අන්තර් පාලිමෙන්තු සගමයට යන්න කාලේ උදාවෙමින් තමයි හොින් හොමොස්තුතියි හොරුව අරක්ෂ කරන්න පැහ අපි අරක්ෂ කරන්නේ හොඳ බොහොස්තුතියි අපි අකිල ර්තුමාගේ අවස්ථාවට අපි යම ඔක්ුතු මාට තුරකට මතු මත්ති වෙනවා අතා කරේ මතුගමින් චමින්ද හ කමන්ද සුබ සන්දාව රන්න හොඳ. මං අක්්‍ර විරාච බන්තිීවරගින් අන්න කැමැතිේ පර්ලිමේන්සිේ මුදල් පනතක් කියෙනාව. එතකොට ඒ මුදල් පනත්ව සම්මත කරගන්න බැලුණහම විවස්සාාවේ අනුවඩනං පාර්ලිමේතු විතුරුවන්. ඒක්ෂ පත්. අනිත්්‍රශනය තමයි පාර්ලිමේන්සිේ ගටපු අගමැතිවරයා පාර්මෙන්ෙන් ඉලා අන් දෙලනෑ. අනිත්ක තමයි. පර්ලිමන්සි හිල අගමැතිවරයා ල් අන්තෙන් නැතුුව ර්ලිමෙන් විතුරුවන්න්නෙ නදුව පාර්ලිමන් ස්තරයක් කිය ඇති. අනාධිපතිවරයා විසි සුළුතරේ ලි අග්‍රමත් රනි ික්සි මහත්සේ අගමැතික ස්තනවා එතකොට ඒකනෙමේද අල්ලෝච අල්ලස් අල්ලසත් දුන්න වෙන්නේ කියනක තමයි මගේ තින එකක පශන ැටලුව කනක තම ොයි බෝම මට ල්ලම් බුදල් පනතක් පර්ලිමන්තුවේ පරාජි පත්ව හ ඒ මහත්මයා ගෙනා ප්‍රශ්නයට උත්තරේ කියනවා නම් ඇගේ දල් පනතගේ ඇත්තර මේ මුදල් පනත ගෙනාවත් මේ ජනතාවට සහන දෙ විශේෂෙන්බර පසුගිය කාලේ කොන්ත්‍රත්කරුවන්ට පාරවල් හදන් නරුවටට බිලියර දහක් විතර නයවෙලාතිවන ඒවාගේ වන්නේ ඒවාගේ දෙවලු සමයි මුදල් පන්ත ගෙනා ඉ ඒ මේ මේ මුදල් පනතක්නේඒ ගුලසිටික රෙගුල අසිටිකක් ගෙනාවේ නමුත් ඒ මගින්ි ැලිව සල්ලික සල්ලික හ ලිවරවෙලා. ඒ සහන දෙන්න ජනතාවඩිතින් ඒක පරාජයට පත්ව වනනා අපිට තියෙ සුළතරය. හැබැයි මේ තියෙ පාලිමේන්තතිය විකෘතිය ත්වයක්න දැන් ගිය ජනධපතිවනන්නේ දී මහිදරාජ පක්ෂ හත්මයට වැඩරා මේ මිතු මාලා ඔක්කෝමෙකුතු වෙලා හිටපු ඇම මැතිමතු ඔක්ො වැඩකර පාලිමේතිය බවතර නැත තුන දක් දීටිය අපි සුළුතරයක් වෙලා අපි වැඩකර අපි අපි කණ්ඩෑමක් ජති පක්ෂ ප්‍රමුණ කණ්ඩයක් මේ අපි සිවිල් සමාධ සමාජය විදවො උතුන් බද්ධිපතු නොක්ොම එකුතුවෙලා වැඩ කරලා අප අපේක්ෂ අපි ජයග්‍රහණය කර. එතකොට දැන් ඊට පස්සේ ඇත්තවශම මේ රටේ ැ දැන් ජනතාවගේ මත වෙලා යෙන්නේ ජනධපතුවර මත්‍ර පස් විසිරමත්තුව යග්‍රහණ කර ැන් ජනතාවගේ මතය දැන්වයි පාර්ලිමේන්තුවෙන් වෙන නියෝජන නෙම. අප ගැන්න හැකිඉක්මණ පාලමිත තවරට යන්න ඕන කියලා. අපි දන ී අනුව අපි කිවවා අපි මේ විස්තුර පස්සේ මේ යන්න ඕන මකද. අපිට ලොකූමනාදය නමේ මතිව රඩයන්න හේතුව. අප මැති මැති පෙළපාලදත් මද හිතන්න දකින්න ති මේ රටේ ජලතාව අපේ එක්සත් ජාතික පක්ෂීවිදයට අප තිබන අපේ ශක්තිය අප ඒක ප්‍රබව ා කොද ම ුඩිය පිට ආසිරින් කත්තු ඉතියාස මද ස්ක දේශවාාල කරනවා. ලියිටිය විතරක් ලංගම පස් යක්කම සල්ලික ලගෙන ලංගම බස් දහනමයක් දිග බස් පෞද්ගලික බස් විසක් ගෙනාව. විශාල ජනතාවකාාව ඉතිඒ අනිත්තාසනලත් යි බලය තියනකොට බලය තියනකොට ඉති හම නද බලය තියනකටි බලෙන්දාල මේ නැසුද මේ ජනතාවගේ හද ගැස්පින් මේ වඩසවය නෙනෙ ඉතින් එතකොටම අපි කියන්න ඕනේ. පි ලේස්ති අපි තාමික්මින් බැතිවරති යන්න කියල මයි කියන්න ගරතුමා මගේ ප්‍රශ්නය තම බතුමල්ක එක්මට මැතිවරණ යන අපි වික්ෂ දියට අපි ආණ්ඩුට කියන තමුන් නාසරට ජනවරමතියන දිනසීයකට දිනීය ඉවරයි දැන්ඉන්න බලාත් කරේ හ චන්ද ඇතිල ජනවරමගන්න. තොත් ජනතාව තියනකර තොමන්නාස අපි ැ කවුද මේක වලක් පනලව අපි දිනසීයේ අපි දැ මේකට සියයට අසුවක් විතර අපි දිනසයේ ප්‍රකාරව ජනතාවට සහඳ දුන්න රුපිය අදස්දාහසිින් සේ පරාජසයකන්ගේ දීමනා වැඩිකර ඉතිහාස කවද පෙට ඩීස ූවි ලඩු කර පෙට්‍ර ලටිය ුියයා තිස් දෙගත් තිස්ත්නකින් අඩුර ඒවගේ බඩුමිල් අඩු කර අපි පහාලන ඇතිකර බොෝ ඒවල්ලි දනසියේ න්න පොරොන්දු ගාත්ම කර. එ දින සේ එකක් තමයි දහනවන ්‍යවස්ථා ්‍යවස්ථාව සසෝදය ඒ යාාත්මකර විස්සග මතිවන ර ම ද ද ම කියන්න විස්ස ගෙන ලිේ ඉදිරි කාලගේනවා විස්සත් ගරල ි ක්මින් විසරුහරමකද අපිට ඔබතුමල්ල දුන්නනේ අපේ නායපත්‍රියයානුවේ අපේ දිනවක්වාන වන පි මේි කරග දුන්නන්නේ. වි කකුල් මාට ගකිරි මුොක්කම කරනය කරලා දැහැබැයි ඉදිරි ඉදිරියේ නොබෝ කාලක තාමික්මනින් අප පාර්මිතු විශ්‍රරල අපි ශක්තිමත් එක් ජාතික පක්ෂයට ශක්තිමත් බලයක් කරගන අපි අපි ඔක්කොම එකුතු කරගන ජාතිකකාන්ඩුව ප ශෝධන ගෙනවා කියන කාරය සදහන් කල උතුමාගේ මා පරට පච තුල නමුත් ්‍රියාම ම දැක දහනාවේ සංශෝධය කිරීමේද පක්ෂය ලප ප නිසා ශ සුද දහනමය කියන්න හිල්ලලා අපට ර. රහන ව්‍යවස්ථා සංසෝද ගෙන්න්න කියල්ලා අපි හරි අමාරුවයි සංසෝධන ගෙනල් අපි බොම් ප්‍රගත් සීලේ බියරල් පබව වලක් කොමින් විපක්ෂයේ ලපැම් ඇත දස් ගන්නාව කල් දබමින් ආයසාකචාක මොක අපට සුළතරේ දන්නේ පාල්විදය බහතරන එනිසාරිය අමාර එකත්රගත. අපට ඕොඩ විසව ව්‍යවස්ථ සසෝධනයක් ියත්ම කරන්න නමුත් අපිට කාලයක් නෑහ ඒක ඒ කාලයක් යැනවාඒක සමා නිර්ණය කරන්න ඒවගේම ජනතාවට ගැන අවබෝධයක්ලක ලටි කාලයක් යන නමුත් අපි විෂව ්‍යත සංසෝධනය පල්මිටය සම්මතරග උසා කරන පරන මැතිවනරමේ ගිල්ල මේ ජනවර වර්ගන නිසා ඒ ගැ ප්‍රශ්නයක් නැතකොට මන්ද ිතුමාලා දුන්න ප්‍රශ්න නග පවට පොට උත්තර දෙන්න ඕනේ ැන් අපේ බඳදුල්ගුණවාද න හිට අමාතිම කිවා අ මූල්්‍යය හා විර්ශන කොට්ට මේ රජය ගැසත් පත්‍රේ ගැන මේක ඇවිල්ල සුදේව පොලි සාඥ්‍යාපානතයේ පණස් පස්සල වගන්තය යටතේ මේ පොලිස් පොතිවරගේ බල්තලනුව ගැසට ගහලදී. මේ ෙසි තයනක මෙතන මේ කිසිම නිත්‍යනුකු නෝරමනාර්ගන්න මේ එකක තියනවා අ සුදය මේ පැමි ර්ශකරී සඳ පොලස්පතිරට යමුම කරන අත හිට අමතරව විශේෂ පැමිලි කැබලි අනුකම අනුක අනිකට මයි සජුවම සජෝම කොටා වාර නියෝජ පොලිපතතිවයට යමුකර ැබයින් එන්නමගේීපරනැකය. එතකොට මේ ඒ එක පොලිස්පතයක රු සුජ අදක්ෂණ අත යෝජ පොිස්පතතිර පදහන අධ්‍යක්ෂරගේ ජේත ප ක පි ක ඇත්තේ ක්‍රාමක වයි. be ति विशेष کاपटन को कने खखाला. ැබ පමි විර්ශය කකොට අවශ්‍ය නිත්‍යානුකූලව ක්‍රියාමාර්ග ගැනීම මෙමන්සයට වකී පැබැවරි සුදේව නිත්‍යානුකූල ක්‍රියාමාර්ග කියන්නේ මෙම කොට්ටාසය පිහිට ඇලතිය කවද ගැසට ගාතන පොලස්ප යිළඟකොෝ මහම හර ේතකොට යිළඟකොම ොිපතිවර ගහල යනම පොලිපතිවර නකලක් කොහට වෙන්න පුළුව නිත්‍යානකූලව ගරු ඇමත්ත ිහිට පැමත්තුමා නිත්‍යානුකූලව ක්‍රාත්ම කිරීම ලති විර්ශනය ක ප්‍රශ් ඒ මර දක මේ බලන්.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානයෙන් කැබිනත් අනකමට මගින් තාපනය කල ගල ැද ඉන්නකෝ අප එහම එහෙම කවදක්වත් කරන්න නෑ මේ අවතාවත්ට මම ඔබතුවන් අහ මේ ක්‍රමද නි්‍යානගල ඇද අප අපේ රට හිතියනු කොර නේ රතේ ීයනු නි්‍යාගුල නිත්‍යයන් බතුවාද අධකරණයන් න ඒකතම ඔබතුමා ඔබතුමා ධිකරණයන්න නි්‍යාරපුල හරි දැන් ඔබතුමා කියන වලන අිකරනටකින් අප ඕනක අිකරණ ගැන්න ල දස්වා අි කරන. ඒ ාන තිස්සත් මන්ම පි නටතුරග කිය ඉසල්ලගියන්න ඕන කාටද තමන්සේ බිලිගන්න ඕනේ ඉසල්ල කියගන්න ඕනේ පක්සේ නායකයට රටේ ජනාධිපතිවරයට. මම ඒක නිලවසෙන් ජනාධිපතිවරයට. ලි කිය හ ඉටම සීියත් මතු කලාම ජනම හ තුවා හිට පැවත්තුවා හ බතුවා වන කිවට කියලත් ඔබතුමවා කියිය පිතිර මේ නිත්‍යානකුට නොන මාර්ගිකන්න මේ ගැසට ගාලතී න පෙප අල්ලන්න මේ ගැසට නෙමේ ඇැමත්තුමා මේ අහොරුල්ලන්න ම කලෑන යොත්ගන්න න කනම එක කියන බතුමාට ඔබතුවා පිළිගන්න මේ තියන අආමාත්‍යසල. යෙන හොරකන් දූෂණ ගැන මේ අත්තටම මේ තිරන දි දැ න පග නෑ මෙතර කොහවත් දේශාල දැන් ප කතාද ඔබතුමා කියන විතින දේශපාල පිගනින් තියන නම් මීට ඉස්සල මේ අතුරු පහලක්කිස්ස ඇතුරට දාන ඔබුතු ඔබතුමාල ගාන්ඩුවේ අර මේ සර පොසක මැත්තුවවා ඇතුළට දැම්වා ඒස අපම දේශනාවැ පහුගේ කාල කිවවා මේ ප්‍රශ තර කතා ක කියකා ගරුක්. ඇතුමට දැන්තු බාන්ඩ නයට ගැනීම බාන්්ඩ නයට බික්කනීම සිවිල් වැරද්ද්ද අපරාද වැරද ඔතු නීති ෙන්නේ ඔවන් ෝ සිවිල් රද අපරද වරද සිවිල් වැරදක් කියන හෝ වාය කිය න වට ත් වාගේ සිල් වැරද කියනෙන අ ම වෙචර ගැන ඔතුමට මම කියනවා පැහැදිලිව දැන් අපි මේේ දැ උතුමගේ නිත්‍යානුකුල නෑග කියනකෙන තුවා නි්‍යන්කු කියන්න අපරාද නීති අනුව හෝ සිවිල් නීති අනුව හෝ. බතුවා මෙතන මේක හිතරන වැරද්දක් කියලා මේක නීනීතිය උල්ලංගෙන කිරීම කියර කරුණනාගරලා. අපි දෙන්න මෙදන් තර්කරන්දලට න්න හෙට උසා අධිරනයට යන්න අධකර ගියාව බොතුමාටේ මේ මේ නිත්‍යාද න් නැතතික නදගේ බලාගන්න පුළුවන් ඒ වගේ මත්වපොටහන් ඒ වගේ මතැ බලන්න තිස්සත්තරය මැත්තුමා කියිය ඒතුවාගේ පක්ෂ සාමජකගේ සාමාජගත සම්න්ධ අධ කරණන්න. අතිව තුමාට වන අධිරන තුමාට එකක න්නවන කියලා ප අධිකර වාති බ ව ම ම ම කියන්න රින ම න්න පලිගන්න මිනිියගගේ නම කියලා දැක මෙන්න මයි මර්නය කරන්න කියලා කියන්න දේශපාන්න අ්‍යන්ට බලය දන මෙතන පැමිණි ගන්න ඕ තන පැමිණ ලගන්නවා ැම මල ග පත් හරි මर्ශ එක කන ඔ එක පැමිල්ලක්ත් ම මන්තුවා පැමීල් ලක්වත් බොර පැම . ොරුව ොප ම ලි ිය ලු සාාවියම තර්කරත් දිනේ හද මේ. ඔයට ගත්ත කෙන නයට දීපු කෙනොම ගය බේරපු එකේ නිසි්පත් දාපුවාන් හරි ජෝෂන් පටා මාත්‍යවරය වරන්න හරි ගන්න අධික හරි අ අේ ඔබතුමා අධිරය අධකරනය සවාධනයගෙර කිය නොතු නෑ ම අධිකරනයට ගරුරන තිහෙන ම අධර ස්වාන මංආන මේ පොලිස්පතේ ගැසට එකක් හර තියන ග මස් පන්සිේ ආ්‍යාපනත අඇතුට බල ෙ මට බය දන තියවද මෙහම හැි අුකාරක බාවක් කිය පැමි. න්න කිය. කිය රු ඇමත්තිහිට පමත්තුවා මේ පැහැදිලියෝ කියල්තිවා න මට පුලුවන් න්න ම මේ නෝවීජ්‍යන් මක විස්තර විස්තර මට මගේ රගටක් කිය ම ඔේ ඔබතු අවස්ථා කියන ම කියන්නේ මේ පැමිණීදී අන්මට යොමු කරන්න පොලසියයටට පොලසිය විමර්ශයයක් කරන්නවාට ඒ කරනු තහර බ ඔබතු බට ඕන ෙකට පම පුලුවන් ම කිර ම රන්න . <zoysic discussions autour personaje> <sm festivals> හනික නිත්‍යනුකූලෝ ක්‍රාමාර් ගැනීම මෙම ම කිය ෙ ඔබ උ ම බතු ර රය ද ඔබතු ොන් ර ට දන්න ගැට නි්‍යානුකල නත ගැසට නි්‍යාන කුල ම හොු අල්ලන්න මේ ගැසටකත් මදවී සමාරවිට මොකද හේතු අල්ලන්නන. මම කියන්න ඒක කට ට පුලුව හ බේ හොරක්ම මට පුලුවන්ද පැමිල්ල කරන්න මේකට පොනිස්පති ඒතිරින් හට අරයන්න තුව ල පමල්ල කර මේකට ඕන සම්බදය ඕනමදයක් සබන් හොතු පමිල්ල කර ේ සිට කර ත පොිපතිරු. මේක අ්ු නේ ැබින අනු කමිටුවයි මේක පැමිල්ල කරන්නග හරි කැබන න ු ගන්න ැබ පැමන ලක් යොමු කර ැයිද දම්ම ැින ටන්මටේ න ැන අපේ කේ කම තර්ක අරි ැ බතුවා කිවවා තව මේ කිවවා මහ බැංකුූ බැදුු කර කුත් කිරම් සබන්නන් ම ඔබතුමන් හනවා හරි දැන් එදා ස්සර මහ දැන් ස්සර හිටපු මේ මහ ැක්කව අධිපත්තුවා. ව බමැත්තුමාගේ සම්බන්ධය අර හෙජින් කිවසම සම්බන්නේ ප්‍රශ්නාපු හම අඩමගනි පාර්ලිමෙන්තු වාදක් දුන්න . ඒවිතරන්නේ චීන අර චීන්‍යාපති ගැන මේ විවාදිල්ල පොහම ඒම දෙන්න පලස්සන්න මේ මේ ගැටලුවාපුොහම ආග්‍රමාතවආාර්නේයට ප්‍රකාශයක් කර ඔන්න තරම් කාරක් සවද්ධන්නකවා දැ මේට කමිටුුවත්දාලා එක පැහැදිලෝ ඔහුගේ ඔහුගේ බබල ප්‍රදේශෙන් තොරව එක සිද් වනා කියනක හවරුවවෙලාතිය ඔහුගේ අනුදනමක්ෝ හගේ බලපෑමක්කෝ නැතුවඒ ගැග මේ සිද්ිය වුණනා කියන පැදිලෝ තවුර කරතින ඉතින් ඔබතුමාල්ගේ බහතරේ පාර්ලිමේන්තු තියෙන්නේ ඔබතුමාල්ලා හෙන තරම් කාර සවදධන්න එකක ගම. ඒ පැදිල ්‍රකාශ ර ි ග වාදි ෞ ර ම් න. කරුණගල පාල්මේදති බහතරය තියනවා ඊට අවශ්‍ය විශවාස ර්ගයක් ගෙනනල් ලරි ඕනිකක් කියල බොතුවත් තිගනපු නිසා මේ ඔබතුමාල්ල මේ අරක් මේ නිකන් අර ඒ කාලේ මේ ඔච්චර බරපලේවති ක්‍රිස්්නෝනිික ගහපුවන් පීක්ෂයයක් දුන්න මේ ඩිපලමටක් විගේ සන් මේන දැන් මේ කතා කරම අපි මේ ඔබතුමා සසාධාන විත මේ ආණඩුව ගත්තක මම්ම අපි හිතකු සසාර ආ්ඩුවර මමාස්තරක කැෙ සල පත්දර හරට.

ඒ හන්දිකානේ ම වාද කර ේ රට ට ග න එක ම හ ග හන් න දක්ව හන්ිකා ැස් වම කය පට ාන පි කියය ගනල විවාස ග හේ ේතුමවා. අපේ මේ ගම්මන් පි මැත්තු මාල් හරම දක්ෂයර වල එකක තියරිඒක න්‍යායි න්‍යාය මේඒක මේ දාා බතුම මහත්තේ කරය මහත්‍යයනය අපි මහත්තුරු මහත්තුරු විියර දම අපිනග වැගරලදේ මහත්තුරුුණාව අපි . පක්ෂ මාරු කරනකොට ඒ මේ කරනොට සම්බදන තම මහතරුජර වැඩ කරල. එතුමානන් එක වෙලා මදන්න කක්ලාක් ිල්ල ද පක්ෂට ඊට පසේ චම්පික මත්තු මලයි කාව ඇල්ලියවරල ආපෝට ික්කාල මයිදර ම ම තු ප ඇවිල්ලව තු තු ච්තය පුතු දන්නව ට ප තු ම දර පක් ම ග ත පිය ඇනිසා මේ ික් ව . <no liebe>

ලංකාක ඉදස් පක්ෂයෙන් එලියට ඇල්ලා අපහ ්‍රලකාක ද පක්ෂරක මාසිකට පස නමුත් මෙහෙමනේ ඒ හන හතුවාහර ම අනිපත මගේ මාන ඔබතුමා සලකාද පක්ෂීදිය මලා ම මත තය කරලා දැඩි විේතන කල විේච පස්ස මේ එක පාර්ට හදිසේ සිහිනෙන්න ගිත්ත වගේ ඇයි මේ එක පාර්ති කලා මේ ආපහු මෝනම් අපි අපම්පේ වනේ මගක් කර පතුමාට මේ මගක්හරරි වෙන මෙදයක් පොරන් දෙලාගරලා අපහෝතු මහිදරජක් මහත. ඇ තු ම මට ද ර හ ද ට බර රේ ර භාවිතාවයෙන් පේන නන ප බාවිත ේ බා කෝ ම ම ම න ද හ පුර දේල මේ. මම පාසල්ලන කාල දේශපාන දායිමන්තුම රන පුදගල පුදගර ල වතු විසිකර ගලින් පාර්මේතුීල්ලලා දසකට වැඩිකාලයක් ම අධ්‍යාන ගැන විපක්ෂය පාර්මේන්වේ ාර ට ල මතුමත් ොඳරන්න වැඩම ප්‍රශ්‍රමාණයම අධ්‍යපනකයට දරතියන වැඩම විවාධ ප්‍රමාණයක් ම තමයි පසුගිය දසකක වැඩිකාලයක් අධ්‍යාපනය ගැන කතාරලද. ති මම නීති උපාදියි තවත් උපාදියකු උපාධ දෙකුයි නීති විද්‍යාලට ගිහි නීති්ඥෝරයක් වශයෙන් තවත් පොප ෘතිය සුසකමගේ තුනක්රගෙන ට අධ්‍යාපට වන්න සුක නතම හරිකෙකෙට ඔලෙල්ල ැදේ කෙ අද්‍යාප නැක මටව කියගනෝ නැසුදේව නමුත් අපි අපි ඒ පසුබිමතු ලැල්ලදී. හද මගේ පවුලි තත් ඔක්කපු උපාධර නීති පිලි ම මහාාවරුත්තින්න. එඒනිසා අම්ම කියන්න ඒවගේ අපහස කරන්න ප සමාරෝදධි කියන ඕෝලෙුල්ලන්න තික්නෙ පල් මේ අධ්‍යාපනම දාලකෙන සමාලගේ ස්කරලලම දදාලක මේ හරිම හ අධ්‍ය තරකාල පානමතර වලේ ේත්‍රත්ය හදාගන පැවිල්ලති නනිසා අපි දැන් අධ්‍යපන මත්තය කරවි දියන පව්ග මාස හතරක් පහත් ස්සෙත් එඒ මේ ලොකු ඇන ගැදිල්ලි ඇනගන්නු නෑනමට අපේක රසමෙන් ගේ න එක බලාග ඉන්න ඉදිරිකාල ගෙන ිය ැට. ඒනිසත් හේක් මෙතුම කියන. ජාතික ගොඩිය मे, पा, का ැ මෙතුමා කියනවා දැ පන්තියක පහස පන්තියක උගන්න අද්දී මේ ලර ලමයි වගේ අහන් ඉලු කියන එක මෙතනැවිල තින් වාද කරන් ඒ හගන්නක ස් ප ස්කෝල ස්කෝල පාසල පන්තිකාරේ තුළේ මත දේක කරන පැස දේ ඒ මකින් අපේ මෙත විවවාද කරන මෙතන අධ්‍යාප නමතිත විදියටඒ වැර්දය සිරිීමමන්න වාද කරදය තර්කයක තමයි අපි මේ අපි ප මේ කත්කා මේ කතා කරන්නුන් දැන් ඔබතුමා කියනවාමට මේ මොනද විධදි ජෝධන කරේ යමන් ම ස්සල බැ හත්වන මනවටත්ෙේ මේක බලාංගෙන්වන පස සුන දරුවුණු. ඒතකොට මං පැදිි කියනවා උතු වරගේර කොඩිය දුන්නල එක ගතල් මම් ැලව හැල් මොක් තියෙනෙ ඒ වැරදි පුරදශයන් දරුවන්ට තර ශිෂයන්ට දුන්න තේමක්හර කවුර ගෙන දුන්න තේම එක ල්ට ගඩ හරක රගයුත්තේ වැරදි ඒ සතම ැදි ත් ල දෙන කොඩිය හැමකමගන්න එප හොට බලග නොතු අදනකොට ොන් ම කෑලි නැදි පිටේ පලුවන් නැද පොට බල්බඒනිසා මේ නිකං ඒවගේඒම වගගේීම තොර පකාශ. රන්නපා ඒවගේ මේ මේ උතුමාර පෞග් කාලේ සල්ලිත්‍යෙකුතු කර මේ මන්දන තවමේගේ අ ික් මගේ මේ අර චදයකුතුර රුපය දීමන ේන් ම ඔයගන වැඩිගතර කැම න හැ මෙහමක් කියන මෙතුමාමර දස් දහයි මෙ මෙතුමා කියනවා මේ ජනාතිපතිවට ගමතිවේක්ෂක නම් කරන්න පුළුව. ය ඔබතුමාලා වැදගන පුදාගන්න මහින්තරාජපක්ෂ ජනාාධපතිවරයම, දෙදස් දහයේ ජනාතිපතිවරණයේ දී අගපැතිවරයා වශෙන් පැහැදිලියෝ නම්රමේ අන්ුරපබටඩන් ගැමැත්තු. ග නිවාර්ර කරනවාගේලක පොටෝස් ගහ ඔක්කවම කරලා ගහි අන්තිමට පත්ර ටටන්න ඇත්තුම අරු පටඩන්න ඇතුමගේ මරණයට හේතුවත් ඒක. එතුමා බොහ පිඩට පත්තල එතුමා කලකිරලා එතුමා දුක්විද අන්තිමට එතු විතක්ෂයට බා කඩ ඒනිසා මොක ගරු අධ්‍යාපන අන්තුම මේ ලංකාව ලක්ෂ සංකයාත පසල් දරවා නොමගැව න ධ්‍යපන දර රක ඇත ලට සාම දය ප්‍රසනට ත්තදේ ක් පක්ේ න. කලේ නෑ මයි උදාාරරිදිම කිව්වා නිලික්‍රමසිහ හත්තයාව න කර ලක් න පක්ෂ මේ පත්ත නම් කරන්නෙකවා නම් කර නෑ ොද තුන්ද බලාපපුෘත්තු ට හිදරජපක් සැත්තුවා අන්ු බන්ඩර්ණනාය මැත්තුම ස ලක්ෂණ දර ගමත්තුව මේමගේ පට්ට පල් බ නුබදන්නයක මද නම් කරන නෑ නම් කරේ තු ඔම කර තු දරි හදිලිව ින් ස ම පරන පත් හැදිලෝකිවා ඒ මේෝල එකව සො හගන යක් කනවා ගේ ද ද ොතු . ඒරන ප අන්ර්ජාල තියනවා තොරුතුු හරි ඔබතුවා ඉල්ග ද ාපන මතික ද ද න පර ආසයකන මේ ගත පරම්පරාට අසරනය මෙවිනි අධ්‍යාපනමතික පට පල් බොරුක අතේ පත් අලග පරම්පර මම්බල බතුම උතු න ද අඇ ආරක්ෂා කරන. ඒනිසා ඒවගේ ම ම ප්‍රශ්‍රයක් ඇවවා මහින්දෝධය විද්‍යාගාත්. ඉතින් මම. අපි අධ්‍යාපන අමාත්‍යසේ භාරගත්තර පසේිරේ බෝඩ් ගලවන්න මොනවත්රන ඒ වැරදි අර්ගතන කරනවා සමාරයි. හර මේ බෝ් ගල ෝදගලවන චර ංකලත් ිනිසුනෙේ. අපි බෝඩ්ගල ඕනෙ අපි ප්‍රතිපත්තිමේ තීරයක් ගත්තත් මින් ඉදිරියට. අපි දේ පාසෙල් ෝලට විද්‍යාරෝල්ටෙන්න්න පුුවන් ඒවට දේශපාලාචෙන් නන්දාන්න මින් ඉදිරිඇ දේශවල න න ෝ ජ පිගත් ට කිරිකතන්න මගේ නම කැලෙවට මගේ හදවතින් පී පරද දුන්න ජනපොත්තු ම පිළිගන්න උතුබ දොකවට උතුවත් දන්නතු කොලේවාල කරනෑ ජපිය පර මගේ න බෝඩ් කැලෙවට මගේ හ. කියන්න ම උදාරන ෝද ෝගන්න ව බතුවාරේ මහින්ද රජපක්ක මම කියන්නේ මම කියන්නේ පිට ර බෝඩ්ක ගහන්න ඒක එක ැ පන මහමතිව හ බතුවාවද මහමතව ම මේ මහිදරජ පක් සමහත බෝ්ික් යගේ ගවන්න්නේ අපි ගහනවා ඔච්චර දගලන්නෝ නෑනෙේ උබතුවා කියන අදහස ීරවනක් ඔ බෝඩ්ක හදන්නර අමොවදර මෝලින් හදට කුරු මන පිතල මොන ද මබලපුම ලක්ෂයක් යනව ඒ උතුරක් ගහන්න ද හන්න. ඇ භාෂාතුනේම එකත් ම කියන්න තුන මේ සල්ලි කාගෙද මේ සල්ලි රාජපක් මහත්්‍යය හෝ බොතුම හෝ කවරුවර බෞද්ගලකෝ විද කරනකමන අ කිය මේ සදමන්න මේ සල්ලි මට මට පොට පැදිිකරන මේ සල්ලි අපි රටක් වශය අයට ගන්න සල්ලි මිලියට පෞද්ගලික කාගව සල්ලි නෙම මේ නයියට අරන් ජන මේ රටේ ජලත විශාල විශාල පොලියක් ගවනු මිලිය බමග එකක න හ ඉන්න ේ පති පත් න්න. මිියන පැන් ලියන ධාතරකට ස්්‍රමේති කොල්ලා තිබුණ එක? මධදෙම ඉංගිනේරු කාර්න්සේ මිලියන දොලාකිල්ලපු එක තමයි මිනිියන අටකාතල තියන හ තාරන්නට උත්තර නෑ සමාරයවට ම කිය බොතුාවත් ඔබේ මේ ඔබතුාවත් යටකරගෙන මන්දන්නවා මේගේ සමාරයව කරලා තියෙන ඒනිසා මම කියන්නේ කර ඇමත්තුවා හිටපු ඇමතුම ම කියන්නේ මේ අපි දැන්වත් දැ ාල බතුවාන් පිගන්නවනේ මේ පහුගේ කල්ල මු දඇතුවත්රගැනීම කාල්තරන එකින් මං ලයිස්තු කත කාල්තර්නයින් பிரதான பாசல் புரோலா ජනද මද යිස් තුනක් ැ ල් ය යිම ර ප පිගන්න යිස් තුනක් කල තු දැම ගරන තුම ේ මතුවක් කෙට්ටක දෙන තුමා කර ැතුනට අර ඔක්කොම උඩිින්ක් වෙලා කම්පියට ගේ ටෙන්ඩ සේවකර ටෙක්නිකල් කමිටිස්ේ රා නිලාර රජනිල දර විුද්ධ වෙදදි ඒ සබන්ධ ඒ විසර හැරල යිතුමල්ල හිතවත්ව පත්රන කෝටි ගනන්ගොල. ඒ මේ ම ඔක්කම ොයාගෙන යෙන්නේ සුදේ නම් ඒ . <millet> <Albania> <coughs>

vi ග ඩිම ති තු ති ේද සුදේව ම වෙන්නන විදපතින කියන්න රටේ මේ අධ්‍යප ක්සාත යක්න දරුවන්ගේ අනාගත තියෙක ්‍යාමකර. දුහපත් ේනි විभाගතති කියල අන්තිවම ගදන්නද කර. වි පහගොල වැඩිම ලකුණුගත් හි සිටියද ලා සපාල යි ටික ච්ා ට පසම කද ක ෙල් අරග ක්ක අරග ේ මත්. ඒක නිසාාරලුත් පිර ම ගේෙලාල උපු කරල පේන්න පොහ. අන්තිවට පොගතු නේ මංග වෙන හැමදෑමදය මහජන දිනේදකර ඇමත්තුමා. එන්නනවා ලංකායි වැඩියම ඒ ාහගරියේ ලක්ුණු කත්තේඒ විදුව ඒක්. ක කව ඩ ල අර ඒ වැඩිය ඉ මේ පහුගේ ආන්ේ පු ආන්ුව කියැන හ බතුමා යාන්න ඔතුම අධ්‍යහපට ඇමති දරන්නකොට මයිත රාජ පක් ආන්ෙන් තමයික වනේ බුතුව පිගන්න ඇද නෑ මො ම පිග ඇ අධ්‍යපන ඇැතිරවස කියන්නේ ජ රාජ්‍ය සේවා කොමිස මේ විදිවිධන වෝල්ටින්ම් පිට. සිම දවාගේ නීමක් එතකො ොට තු ඒගොල අධිකර යට කියීල අධිකර දියෝගුත් අධිරන හම හ ම ම නඩු තියෙන නු තියෙන නඩුව ම ඔබතුමාගේ ආ්ුව තියද ඔබතුමාलाගේ අධිකරන මේම ව රටේ අධිකන පදති න්ුව තියෙන ම න න කම න දන්නවා හ පලාස් ව අරද ඉස්ත්‍රති අපවසන් කර අවසන් කරම කට කෙටියෙන් අවසාන එක්ල බගමු සවාවන්න මට මේ මේ කාරණයට මේ කාරනය රදදිියන් ඉිගරව න්න්න වසරන අප විරාමක් ලබාගම විරාාවෙන් පසු. ම ත ක් ර ද ර ො ප නවතන්න ඔබතුම ජනපතුර කියන්න මේ වැර ද රුවට පල බ බ බ රයි පල බ ර රට අද්‍යාන න්න ඔබතුවා බතු ේ ඔබතුවාගේ පාසේතරය ඔබතුම පත් කරන කව ජාති ර ාති තිවරන්නේ. ලස්ව මහමතර පත් කරන ආන්ඩු කාරයපත් කරන්නේ එත ගොට අඇයි ධ්‍යනාපතුරට බපුලුවන්ක තියව මේ වන අසාධානය වෙනුව පෙනිහිටලි වරලා එක නවත්ත එක කරත් බොන අසාධාරනය දේ එහම ප්‍රතිපත්තිය දුන්නම් ප්‍රකපත් අර තරම ර කලන ඒ හො හො නි රමල බාගදරමෙන් පසු අවසන්මටේ හ . <laughs> නේ පසුරටේ ර්තමන දේශපල ත්ව අපේ ප්‍රධා මාත්‍රකව බවට පත්තුවේ මුත් හිටපු අධ්‍යාපනමතිවරයාහවර්තමන අධ්‍යාපනමතිවරයා යන දන හිසි නිසා වැඩිපුර අධ්‍යාපනයගන පක ප බවන කෙේත් අවසන් වට ප්‍රධාන මාත්‍රකවතුව ලබි පසාක චවසන් කරම ගම පිළම තුමන තුමට අවස්ථාව දැන් අපේ ගරු අධ්‍යාපනය මාත්‍යතුමන් කපියල්සිීය ගැන හර ගනුන්දුන් දමන්දා කියලා පික සැක කො පර. මේ ප්‍රතිවත්තිේ තීන්දු ගත්ත එතුමන දේශපාලන කැපකිීමමර අවන්තුර ගන්න ම ප්‍රතින්දුගන්නේ පොරුන්දු හින්දාද මන්දා කියල ප්‍රශ්නත කකර දල්ිවර කරන ඒ වගේ රුපියල් සීයට ගිනු දුන් ද මන්දාකිවලකර උත්තරදු ඇතම ජනාව නොම ැන්ුල රු අධ්‍යාපන නැමුත්තුමනනි මේ ලංකාවෙෙනවෙයි. සමස්ත ලෝකදාතු තුළ. දේශපාලකෙක් විගරනෙක් සුවන් විගෙනකෙ දෙන් ඇ ැකි කාර. අද කියියක් ලැබුණද මුදල් මෙන්න බැංකු ගිනුම්බෝද රුපියා දාදාටට වැඩිපුරදුන හමෝගම නමමකක්ද සයිතව සියලුම බිල්පත් ලදපත් සියල්ල සමඟ මේ මෝතෙත් W. උදේගම්ම පිල ෝකොම් ගේයාාම සියල්ම ගෙනුම් බලන්න පුළුවන් විස්ුවන් විගණය කළ හැකි අකා විගනය කල හැකි අයුරින් ඒ ගනම පත් කර ඇති. ෝ එකමදේශපාලකයා මයි තවයම කෙනෙක් ින්වවාන ඔබතුමාට දිරිපත් කරපුල එච්චරයක් කියන මේ රටේ යාාපාලනයගෙන තමුණන් ෙල කතා කරනු. අපි කරල්ලා ආදර්ශය යහපාලන පෙන්ලදිබු නම මෙතුමල ඒ ඒ අගේ කරනවා වෙනුවට විචය කර ියෝ ලක් ි බ කාරණ මටම තාසීමිටයි කාලය මේ ගැසටමීදනගේ පොලිස්පතිතුමාන කියලා දරු අධ්‍යාපන ඇමුත්තුමා වැරදි පාඩම කපුගන්න හදනවා. ඇමතිතුම පොලිස්පතිත්තුමා තමයි ගහලතියන්නේ. හැබැයි මේකට අවශ්‍ය මේ ගැසටිකට අවශ්‍යය තොරතුරටක ලබා දෙන්නේ අමාත්‍ය මණ්ඩලය ගන්නා තීරණයක්න. ොර පොලිස්පතිවරයා බැඳන්නවා මන්ගේ අමාත්‍යවරයා ඇතු අමාත්‍යමන්ල ගන්න තීන්දු ක්‍රියත්මකර ත තුම හැව මේක ගිලිතයාටු කූලද. ීති අුකුල ොවන්නේ කෙේද කියනෙ ම නීතික් නයක් වන ආධ්‍යම ඇමත බොටඩ අමතකරම නීතික්ට අඇකල විරාජ කාරවස මඇත්තුමට ව්‍යස්ථාව පුපටාදක්ු ම කන්නස කැති. වි්‍යස්ථාවේ දොලාදර දොලා දෙක වගන්තය අමට ෙි ද කර මතු ත සමි ලා යිත. දොලා දෙෙක ආඩුකරම ව්‍යස්ථ ොලා දෙක මූලි මනි සහිටවාස්කම්. සියලුම නීති සම්පාදන, රෙගුලාා සම්පාදනය ව්‍යස්ථාවට අනුකොල සිද්ධ වීතුයි කියෙන සරල කාරණය ගරු නීතික මැත්තුමා දන්නවා ඇතිකිලම විශ්වාස කරනවා දොලා දෙක කියනවා. කිසිම පුර වැසයෙකු වර්ගය, ආගම, භාෂාව කුලය, ස්ත්‍රිපුරුෂ බේදය දේශපාලන මතය. දේශපාලන මතය හෝ උපන්නිස්ථානයන හේතු ම හෝ ඉන් කවරූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තය දොලා දෙක වගන්ති. දැන් මෙම්. තමන් සලගේ ඇම න්ඩි දස් ඇමති මන්ලික්ව ගරු මාත්‍යයතුම ගරු අ්‍යා මත්තුව යියමති පදලෙටේ ඒ ඒ ඇ තු මහ තමයි අමාත්‍යමන්ලය තීරණට අනුව පිට ඇයි පොලිපත්තුවා තමන්ගේෑ ේරගන්න මො ලකෝන් මහත්වය මහත්තෙක් මයිතුම ආශසය කගල තින ඒනිසා දන්න හොඳ මහතෙක්. එතුයි අනේමම් මොනවා කරන්නද, මගේ ලොක්කො කරල න දේ කෙලෙතුම කියේනවා. ඇමති මණ්ඩල තීරණයට අනුව පිහිටුව ඇති අග්‍රාමාත්‍ය වරයාගේ ප්‍රධානත්වය යුත්. කැබිනට අනුකමිටුව මගින් ස්ථාපිත කර ඇති ලේකම් කාර්යාලයේ විසින්. මෙම පැමිණිලි විමර්ශනය කිරීම සඳහා පොලිස්පතිවරයාට යොමු කරන අතර ඊට අමතරව විශේෂිත පැමිල්ලි කැබිනට් අනකිටුවෝ මගේින්. රජුවම මෙම කොට්ටාස බාර නියෝජ්්‍ය පොලිස්පතිවෙත යොමු කරු ලැබ. නැ ගරු ඇැතිතුමනි මෙතර තියන ප්‍රශ්නය තමයි ලෝකේ. මිට කලින් එක්දාස් නවසි තිස්තුනේදී. ජර්මණියය හිටලර්ගේ යුගෙක්. ෙස් ාපෝ කියල පොලිසේක පිටවා ටන තමන්ගේ දේශපාලන සතුර දඩයම් කර නාසි විරෝධීන් දඩයන්කිර . ෙස්ටාපෝ පිටවට පස්සේ ලගේ සවස්ත ලකාවද තිබරුණු ලෝර කියල ඒ මිටට වෙනස් ග දසක් දෙක කේකයම වෙන වෙනස් ගර ඇතුමක් මෙතම මේ කාරණයදී දේශපාලකෑන්ට දැම් මිනිස්සුන්ට පැමි කරන්න බෑග පොලිසිට පැමිලි කරටු මේ දේශාලන අනු කමිටුවට දේශාලන අනුමිටුව බලනවා. කාට විරද්ධව පමි යිල්ලන්නේ. යහපාලනයට හීලෑවුණු විපක්ෂයේ මන්ත්‍රී කෙනෙකුට විරුද්ධෝනම් මේ අපේ එකෙක්න කියලා ගුලි කරා කුණකූඩට දැම්ම. යහපාලනයට එරෙයිව සටන් කරන ැබෑ විපක්ෂය ක නාමකා අන්නඒ යෝජනාව වැඩියෙන් වර්ධනය කරලා සිරිජුවම යොමු කරනවා මේද. මෙම දේශපාලන මතය මත. වර්ගී කරණයක් කිීම ආණ්ඩු ක්‍රෝම ව්‍යස්ථාවේ දොළහක වගතේ උල්න්ගගේෙ කරම ගොත මේ ගරු නීති තුම කලින් ඇහ්වා මේ තින නීති විරෝධී භාවය මොකක්දකින්. එන මේ හතරවෙනි වගන්තිය මේ ගැසත් පත්ත නඇත මේ රෙගුලාසිය හතරවෙනි වගන්තතිය, ආණඩුකරම ව්‍යස්ථාවේ දොළහ දෙක උල්ලංගනය කරනයයින් මේ නීති විරෝධී වන්නේය. ඊලම ප්‍රශනවේතු ඇවවා එන ොන බම්බුඩ අධිකරණයට අන්න නැත්ත. පැධිරනට යන. මේක අධිකරීට ගිල්ල මේ අහෝසිකර ගැනීම මේ ආණ්ඩුවයි ඊනියා යහපාලනී නමින් කරන යමපාලනි නිරූත පෙන. අප හැමදාම අධිකරට යමින් ඉන්දෙන. නිසා මෙවෙනි ආණ්ඩු. හෙටලර්ගේ ආණ්ඩුවනි ආල් කරනට බහිවෙලා තිබෙන වාය ගේෙස් ටාපෝයික යලි බිවෙලා සේනයකෙන පනිිවිඩේ ජනතාවට දුන්නේ නැත්තන්න. අපට හැමදාමත් අධිකරට අනවවැරෙන්ට කරන්න මට හිටව දේලා ඇැදන අධිරණට. ඒගේ. තාම පදන විරිතය චෝදනා ක්‍රම තමුණන්ස ස කරම කාරණතියන්න ඕොන මේ වෙස මා. වෙසක් මාසිල්තරන්නේ වෙසක් සතිය ඇතුළ පොලීසිය විසින් අධිකරණය නොමගෑවල පදන විරිීත චෝදනාේ හෙට අධකරණ දිරේ කරුණු දක්ක නො පදන විරිත චෝදනා කෙල්ල කරලා. මේ රටඉන්න ීර්තිමත්ම ගෞරවයටට පාත්‍රවෙච්ච නායක ස්වාමීන් වහසලයින්. ෘත්තත්ව අන්නාය කාහාමුදුරු බංගම නාල හාමුදුරු ඒවගේ ආචාරය ැදකොට අබේතිස්සාමුදුරුව වගේ ෞරණීය ස්වාමින් වන්සල නවනමක්. වෙසත් සතියේ උන්නාසල වසරේ කාර්ය බවලම සතියේ අධිකරණයට අරයිඥනවා පදනම් විරහිත චෝදනා අගමීන් කොලපාට පොලිසි. අද තියෙන්නේ කොල්පාට පොලිසිය සාමානම අවස ර ර් අදවේ පොලිසිය කටයුතු කරන්නේ කොළපාට දැක්කම වලිගෙවනනෝ නිල්පාට රතුපාට කහපට දැක්කම බුරාගෙන කියීලා හපාකන්නවා. මෙන්න මේ වර්ණ සංවේදී පොලිසිය වෙනුවට නිර්පාක්ෂික පොලිසිය බී කරන්න නම්. මේ යම පාලනය අවසං කළ යුතුම වෙනවා. ඒ නිසා හැකිඉක්මනින් පාර්ලිමෙන්තු චන්දෙ ගෙන් අපි ළඟදීම මහ පාරට වයි නෝගෙන එක මේ රටේ ජනතාවට සීපත් කරවා එකතා අපට තියෙන සුබ පනිවිඩ. රන් වික්‍රමත්න ජුජමත්තු ව අවසන් අස්ථාව තුමා. මම පළමෙන්ම කතා කරපු නිසා රාජයේ බැඳුම් කරන ගැනෙන් ඇතවන අලාභය ගැන අලාබය ප්‍රමාණය. ගැ කතා කලා ඒ මම හිතන්නේ සම්පූර්යෙන්ම ප්‍රතික්ෂේප කරනු අලාභේ ප්‍රමාණය ගැන මුකදේ අලාබේ කොහොමද මනිින්න කිය එක ගැන. ඒ වගේම සඳහන් කළ ඒ පොලි ප්‍රතිෂතය සාමානය තනි ලක්කයටට තිබන පොලි ප්‍රතිශතය කියලා. දෙදස් දහතුනේදී රුපියල් බිලියෙන දාසයක් ගන්නවා කියලා හැත්තහයක් ගත්තා. ඒකේ සාමාන්‍යය. ොලි තිශතය ගත්තු හය දහයයි දශම නමයයි වැඩිපුර හැත්තහය පසුව ගත්තා එකකු අහි දර්ශම හතරයි දෙකට ඒ දවසේදීම. ඒ වගේම දෙදස් දාහතරේ ගිය අවුරුද්දේ අවුරදු තිහක බැඳුම් කරනයක් ගත්තා ජෝනිමාසේ ඒකේ සාමාන්‍යය මිල් මීල ගත්තන ඇවරේජ් ප්‍රයිස් එක එකුළ හයි දශම හතයි පහයි. දැ මේක දැන් අපි විවේශනය කරනයකි පෙබ්‍රවාර්මසිදදස් පහළුවිද ඉකුල්ලාහහි දර්ශම හතයි තුනයි පුුණි වෙනසක් තියෙනවා. ඉතින් මම එක දෙයයි මේක ගැන කියන්නේ. නැතිවුණන ප්‍රමාණය ගැනසසාආගච්ඡා කරනවා අලාබය ගැෙනසාආගච්චා කරනවා මේව තර්ක විතර්ක කරන්න පුළුවන් මේ කියන ගණංවල සතිතාාවයක් නැහැ. ලබැදයා ගැටුමක් තියෙනවා. ලබැ දෙයා ගැටුම තියෙනවාවිතන ඒ නිසා ඇත්තටම එක සැකේට භාජනය වවා. බැද ගැටුම් තිෙනන ට හයට තියෙනවා රජයේ ප්‍රධානය, විදායකේ ප්‍රධානයා මල්ලි වෙලා ඉන්න අවස්ථාවේදී අයිියාව විවස්ථාදායක ප්‍රධානය කරපු රටක්. එදා මම පාර්ලිමේන්තුරට ගේ පළවෙිනි දවසේ. ඒ සිදුවනේ මංකට විරුද්ධ වුණ එදා විවස්ථාදායරටේ යට කලා විදාායකයට චමල් රාජපක්සව අපි වි්‍යවස්ථාදායක කතාානකරපු දසේ. වගේ මෙතන අද සඳහන් කලා මේ නිත්‍ය අනුකොල්ද නැද්ද කියලා මේ ගැසට්ට එක. මේක සුදු වෑන් සංස්කෘතියක් තිබුණ රටක් පුද්ගලේක්ව වැෑනකින් අරං අරං ගෙහිල් අතුර දහන් වෙච්චරටක්. දැන් අපි විවේචනය කරනවා මේ කැබිනට අනුකොමිටුවක් හරහා දූෂණය ගැන හොයලා බලනකොට. එතකොට අවාසනාවකට කැමිණට්ක වනි මුදල්ල ඇමැති අධ්‍යාපනත ඒ වගේ දැන් අපිට විශේෂයෙන්ම දූෂණයටඉරෙහි ඇමැති කෙනෙක්ම පත් කරන්න වෙන අවස්ථාවක් මේ රටේ ඇතුවෙලා තියෙන්නේ. අපි මක්කත්ත මේ්‍යවාද විවාදය. දේශපාලක්්ඥෝ බයවෙලා, මන්ත්‍රීවරු බායවෙලා, ඇමතිවරු බයවෙලා, පොලිස් රජයක් ඇතිවේද කියලා. සමහර අනිත්තාය කියනවා නිලධාරීන් දැන් බල සම්පන්න වෙලා කියලා. නිලධාරිීවාදයක් ඇති වෙනවා කියලා. මේ දේශපාලඥය බය වෙලා. රිදෙන කොට දශාලක් යම්බායිලා මංහිතන්නේ දැන් මේ හපානේ රජයේ යටතේ රජේ සේවකට ගෞරවෙන් ක්‍රියා කරන්නට පුළුවන්. නිදහසක්තියනවා ක්‍රියා කරන්න. දැන්ත් ඔහම බලාගෙන ගියොත් සල්මන් කාණ්නාවන මේ රටට මහිද රජ පක්ෂ මැතිවරණ ඉරන්න වෙලාවෙේ දැන් දෙදස් දෙකේ වෙච්ච වරදකට ඒයේ හිරගත්ත කලානේ සල්මන්කාරන ඕකත් දේශපාල පලිගැනීමක් කියලා කියන රටක්නමයි මේ ඕකත් දේශපල පලිගැනීමක් කිය ට නිද කියයි. මහින්ද රාජපක්ස ප්‍රසිද්ධිය පිළි අරගෙන තියෙනවා. වැරදිකරුවන්වආරක්ෂා කලා කියලා. දැරදිකරුවන්ට දඩුවන්දුුන් එනැහැ කියලා. ඔහුම කියලා තියවා. ඉතිං ඔහ එක්කහිටපු මේ මන්ත්‍රීවරු ඇමතිවරෝ ඔහු සුදදුහුණු ගහන්න අවශ්‍ය නෑ. රට්ටේ නාය කැහැම කියනවන. මේ සරත් ෆොන්සේකාව හිරබත්කරබපුත් පුද්ගලය මේ කියන්නේ. දැඟවිල යහපාලේ ගැන කතා කරනවා. මහන්න කැමතියතු කොට. ත් වන්සේක හතුරක්දක ලහන්න කැමති සරත්වන්සේක හතුරෙක් නං එහෙනං මහින්දට මෛත්‍රී හතුරැක් වෙනවා සරත්වන්සේක හතුරෙක් නං ඒ මේ වගේ දේවල් සිදුවේ ගෙන තියෙන්නේ අ කතාගලා මේවාද විවාද කලා මේට ගැනයි සාම ගිවිස්සුම ගැනයි එක සල්ලිදුන්න කවුද දේස් පයදී ඒත් දෙමළ ජනතාවට උත්ර නැෙනට චද දාන්න දුන්නන ටයක මේවා පටිගත වෙලා තියෙනවා මේ ගැෙනත්ත අපි හොයල බලනවා. මේ වගෙනත් හොල බලනවා. මේ රටේ ජනතාව මුුණ කලා මුුණ කලා සාමසක් ්‍යචාව යන වෙලාේදී. මේ ක් ජති පක්ෂයේේදේවල් කරනවා කියලා, මේරට බෙදන්න හදනවා කියලා. කෞද සල්ලි දුන්නේ කිය එවා ප්‍රශ වෙලා තියෙනයි දුන්න මිනිස්සම ප්‍රකාශ කල ඕවග හොල බලන්නවන හ පාන ආණ්ඩුවෙන් එදා අපිට බලන්න පුළුවන් මුණනාද සිදව යන්නන්නේ කියෙල අපි චන්දයකට බයනැහැ. කට බයිවෙන්ට අප හේතුව කොත්න ජනවාරි අටම මෙනිද අපි ායිවෙල ඉස්සරහටාවෙන කියියන විස්රට ඇවිල්ල මේීරට ජනතාවට සත්්‍යතාව කියලා දුන්න. හෙත්ත අප ඉල්ලනවා චන්දය අපි කියන ජනතිපයත්තුමාට අදක් කියන්නේ මේ පාලිමෙන්තු විසරු යිවන්න. චන්දයට අපි යමු අපිටකමත්න है අපි මේතියන චද්‍රමයට කියත් අපිට අපි ලස්ති අලුත් චන්ද්‍රකමයක්කාවත් හෙවල චද්‍රමයක්කාවත් අප හස චන්දයට මोුණු දෙන්න මේීරටේ ජනවාරියට මෙන් වැනිස්සක් වුණ මේරටේ ජනතාව දැම් බලා පොත්තු වෙන. ඒ වෙනස්ස ස්ථාපිත කරන්න අලුත් පාර්ලිමේන්තුවක් පත් කරන්න ක්‍රමේනේ ප්‍රශ්නේ තියනන්නේ ම යන නතන්න මනිස්හන්නේ විස්සග නෙමෙයි මිනිස් වහන්නේ මොක්‍රමියය තිබුණත් සුදුස පුද්ගලයන් සුදුස පුද්ගලයන් හොරබරු වංචාව නොකරන පුදගලයන් පාර්ලිමේන්තුට එවන්න හැම භක්ෂයම වග බලාගන්නට ඕන ක්‍රමේ ප්‍රශ්නයක් නෙමයි පුද්ගලයන්ගේ ප්‍රශ්නයක් තියෙන්නේ ඉති මදන්න නමීරටේ චන්දදායකගේ බලාගනන්නේ අවස්ථාවනකම් බලාගෙනයන්නේ ඒ අයගේ සිහිනය ෂ්ටවය කියන එක ප අපිසිෙල්ල දනගේ ප්‍රාථනාව මොමුස්තුති බඳුල ගුණනාරද මත ව තුමට රන් වික්කුණුන්න න්තමට අවසාලන ාගයදී ික් කේති ගිල්ලා මට කේන්ති යන්න ඇට කාර්තක තර එතුමා කිව මේ දේශපාලනනෝ මේ මෑතදි කරගනඒවට හුඟක් බයවෙලා. ඒ නිසා විීරු වැටිල්ල වගේ කෑ ගහන්න පුළුවන් කිය හෙම නෑ මොකද මේ රටේ ඔබතුමා මං හිතන්නේ ඒ කාලේ ගෘතිය ජීවිතයක් ගතකරපුහන්තා නොදනුවත් ඇති එක්දාශන මසි අසු ගණන්ගොල ප්‍රේමදාසය වූගේ දී සුදු ෑන සංස්කෘතියක් ගැන කතා කළ මොන සංස්කෘතියක්වත් නෑ ස විකවරත්න මහත්මය ගෙදටටේ නෝ දන ගහන්න කියන න්න දුනොතුවක්කු කරුව වෙන්න ළුව. රජයේ අයවෙන්න පුළුවන් බිල්ලෝ එන්න පුළුවන්. එලියට එන්න කියනෝ වැඩිතියෙනව මරනෝ. ආදරේ උල්පතුූ අම්මා කියර ලිව් පේම කීර්ති දල් විස්ලා ඊට පස්ස ආදරේ උල්පත ගැන ලිව්වන. මා ච ස් න්ඩ විජේ සුන්දරල විශ්ව විද්‍යාලේ ඇතුළ ඉඳල වෙල් පව් එලියට ග නෑ. කොටික වර්ත සද්ධාති සාමදුරුවූ පන්සල ඉඳල ආපව් බණකිව් වනෑ. තේවිස් ගුරුගෙ වගේ මාධ්‍ය කරුව. සමනලයෙකුට වැඩිතිබවාගේ විජියය කුමාරතුන්ග ඩිතියෙනකොට සොත්ති උපාලිලා ගෝනවල සුනිල්ල මේ මුුණු රටම ත්‍රස්ථවාදයේ භීෂණයට පත්කරනකොට මන්ත්‍රීවරයෙක් වසේ මන්ත්‍රීවරුන්ට නුගේකොඩ ඉඳං යනකොට පාර්ධිමේන්තුවට සබ බස් මේ පුද්ගලී කරණය කරන්න යන වෙලාවෙ. පොලිස් මැරයව ඇල්ල මිරිාන පොලිසියෙන් පරාලග ල්ිවෙල්ල නුණ ස්සෙකට ගනකොට අපිට අපි ගුටිකාාගන පාර්ලිමේන්තුවට යනකොට. ඉනකට මේ කෞද බොනොවාද මේ කරන්නේ කියලා කියනකොට මිනිය ඇැතිවෙන යුගගේක. මේ වියරු මිනිසූ මොනවාද කරන්නේ කියලලා ගාල තිබුණ යුගයක. බාු දේ නා කර මන්ත්‍ර ාලිේතුවට නකොට පාලිමේන්තුව ඇතුළ වැඩිවදි ැති අකට ඩුව ගාගන එනකොට. අපි අපේ දරුවෙක්ක රෑට ගෙදර නිදාගන්න. පාර්ණිමයන්තු මන්ත්‍රීවරයක් මම එක්දාාත්‍රනසි අසූ නමේ. අපිට උගන්නපු ගරුවරුන්ගේ මහාචාර්ය ආතර්රවරුන්ගේ ගෙවල් ොට මේ පොඩිය වුුණුත්තු වඩාගෙන ගිල්ල රෑට නිදාගෙනඉදලතියෙන්. මිනි මරල බෙල්ල ගලෝල අතර දෙන කොටත් අපි පාද යාතරාව මිනිස් දම්වැල ජනගෝසා කරලා. අපිව බය කරන්න ටිකක් අමාරුන්. නි දශපා නෝ බයන ඇති මොකද මිනිස්සුන්ට වෙන්න පුළුවන් වැඩිමදේ අපි ේරුම් ගන්න ඕනේ මේ යුග ජවතවය අපේවාය සිීන්න සියලු දෙලා එක්දා අසනමසි අසු ගනන් වල ජවP රාජ්‍ය භීෂණය මැරුන් නැත්තං සුනමයෙන් මැරුන් නැත්තං TMය මරුන් නැත්තක් මේ රටේ හැම මිනියම්ම ගෙවන්නේ බෝනස්කාරය අපිට මේ ලැබිල තියෙන බෝනස්ේක මේ කාලය තුලදී මේ රථ දැනට හස් පෝමර්ර එකක්වක් පුපුරන් නැති සිංහල මුස්ලින් දෙමළ භර්ග මිනිස්සුන්ට මේ වෛර දේශපාන්නේ නැත්තං නිදාහසේ ජීවත්තෙන්න්න පුුවන් රට නමුත් අද වෙනකොට රටේ විශාල ආර්ථික මේ වසයෙන් ධර්මු අර්භෝධයක් නත ඇවිල් ල තියෙන සියලු සංවර්ධන ව්‍යපෘති යනෙඉල්ල තියෙනවා දැන්ත මුූල්ලි අරබෝධයක් තියෙනවා ඩොර්රයට ගෙව්ේ රුපියල් එකසිය තිස්ස එකයි දැංගෙවනු එකසිය තිස්පාක් එකී හතළිය අතලිස් එකයි පිනිිමිය අනුපාත කඩ වැටෙන. අටයි දෙසම දෙකත් තිබුණ ජාත්‍යන්තර සංචිතය හයයි දසම දෙකයි. ජාත්‍යන්තර සංචිත අඩුවෙන. පොලි අනුපාතය වැඩි වෙන.ස ආර්ථිකය වර්ධන වේගේ ලෝක බැංකුව කිය තියෙනවාගිය මේ වර්සයට වඩ අඩුවෙනවාගේ. ඉතින් ඒක නිසා මේවා පිඩිබඳ අපි මේ හුදු දේශපාලන මේ කතන්දරවනින් තොරව ඉතාම නරක භීෂණ යුග පවු කරල්ලතම අපි මෙතන්ට ඇවිල්ලතියන්නේ. අපි යාපාලනයෙන් ජනතාව අපේක්ෂ කරපු තත්ත්වය. අද යාකාරයෙන් සිද්ධවෙෙන් නෑ කියන එක මේ ජනතාව නිතරම්ම දේශපාලන වසයෙන් පිගත්ත කිසි ආණ්ඩුවකට. ඒ පුද්ගලික වෛරයෙන් දේශපාන්න පලිගැනීම කරන්ට එපා. මොකද ඒ තුළින් අපිටත් රටටවත් අලුත්වාසියක් වෙන්න ඒ සන්තෝ සේත පත්වෙන්නේ. අපි අපි මරාගැනීම පිළිබඳ ඩයිස්පෝරාව පමණයි විද රටවල් ලොල ඉන්න මේ රටට විරුද්ධාය පමණයි. සහතුටු න්නේ කියනෙ තරයි මට කියන්නේ නිසා අපි ඔක්කොමල මේ අපේ ප්‍රතිපත්තිය කියාගෙන ඉතා ඉක්මනින් නැතිවරන්නේටයම් අලුත් මේ ජනතාවට විශාල අධදකී මත්යෙන් නිසා ඔවුන් වඩාත් හොඳ පාර්ලිමේන්තුුවක් ඇතිකිරීම සඳ්‍රිය කර ස්තුති රජමත්තම තුමටවස්ාව හදම අවසන් කරද කියන්න ඕනේ අපත් ඉක්මනට මේ විකෘතිවූ පාර්ලිමේන්තුේ නියෝජනය මේ රයාකාර මහජන මතය ගන්න පාලිමිතු පඇතිවට යන්න ඕනේ අප ඉතා ඉක්මනින් අපි හිතනවා මේ ඉතා කෙටිකාලයකින් අපිට යන්ද පුළුවවේ කියලා ඒවගේම ඒ තුළින් මොකද දැන් සහරහිතයි යුි ආණ්ඩුවත් තියෙන්න්නේ කෙන හෙමිකක් නෑ මේ අපි එක්ස ජාතික පක්ෂ ප්‍රආණ්ඩුවන්නවා තවත් බොහෝ කණ්ඩයම් එකම ඉන්නේ ඔක්කොමක් අප තරණ ගන්නෝනේ වගේම සුළුතරයක් එකක් අපි බේදුවන්නේ අර මෙතුමානන් කිවම හිටල්ලර්ගේ ආ්ඩුවති යෙන් දෙකර මදන්න මෙතිමස් ලංකාදස් පක්ෂෙන් ඉල්ලනවනන් ඒ හිටලර් කියන්නේ ලංකාන දස් පක්ෂේ ජනල්පතිවරද නාකත්තරද කියලා. ඉති හිට්ලර්ගේ ආ්ඩුවකිඉන්නං කවදාවත් යහපාලනය වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවට ඔය ස්වාදීන කොමිසල් සබාගේ නුස්සා කරන්න. ගේ මේ වගේ ප්‍රගතිසීලී ජනතවාදී ජනතාව වෙනුවෙන් බොහෝ පහුගේ කාලේ මාසතුනක් ඇතුරත පළවෙනි වතාවට මතිවරණ ඇදදිල්ල මස්තුනක් ඇතුල්ත මෙවැනි දිනාදීම් කවදාවත් කරන්න. එඒනිසාිට ඕන් ඕනකමතියන්නේ මේ ශිෂත්‍ර සම්පණ ජාතියක්කට සිවිල් සමාජයේ. ැමෝටම පිළිගඩ පුළුවන් පාලකමයක යන්න. ඒනිසා තමයි මේ මහන්සවෙන්න අපිඒ මේ තොරතුර ලබෑ ගැනීමේ පනත ඇතුළු මේ බොහෝ මාධ්‍යෝල්ට මේ හැමෝටම පිළිගන්න පුළුවන් කමවේද ගෙන හදන්නඒ වගේ අපි මැතිවරණය පස්සේ අපි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛවෙලා අපි තාම ශක්තිමත් ආණ්ඩුව අපිතෝඩො මේ රටේ ජනතාවකට සදී පැහදින්ද බවට විශවාසයි මොකද අපිට ඕනකම තියෙන අප අපේ රජය පිීට අපි තරණයට රැයා ලක්ෂ දයක්. අපි ස්තීරවශයෙන් රැියයා ලක්ෂ දායක්. හැත්ත හතේ ජයා ජනාපතවරයා ඇතිකර විප්ලවයවාගේ විප්ලවයක් අප ගේනවා විශේෂෙන් අපි විදේශ ආධාර ැනීම හැකියාවතියනො ජාත්‍යන්තර සහයෝගේ සම්බන්ධගන් තියනවා අපේ පක්ෂ නායිකත්තයට පර්තමාන අග්‍රමාතවරයට අපේ ජනාපතරයාගේ තියෙන යහපාලන පිළිබද ජනාපත්තුත් මහින් මේ මත්‍රපල් සින මැත්තුම රනිල්ලි කෘසික මැත්ව මේ සුසන්යෝග ඉතාම හිතකරයි මේ රටට ඒ පැහැදිලෝ කියන්නවොන් ඉතාම හිතකරයි. ඒ රටේ ජනතාවට තරුණ පරපුලට හොඳ අවස්ථාවක්ව විශේෂයෙන්ම දැන් අපි අලුතෙන් හිතනව බොහ දේවල් ගැන අධ්‍යාපනය ගැන තවරදු පණහාක සීයක හා අපි දකින්න සූදානම් ඒව ප්‍රතිපත්ති හදන් ලෑස්ති. ඒවාගේ වයිෆයි කලාප වගේ ඒවා සමහර රටවල දියුණු රටවලවත් තම සමහර නැති අදේවල් අපි හඳුන්වාදමින් යන. ඒනිස අපි ෑස්ති සිංගපපුර ගික් න්්‍යියු මැලෙසය මහතීරල ඒ රටවල් දියුණු හෙරි පෙත්තර දියරු කරවාගේ. අපේ රටත් ලස්ස රටක් කරලා. යහ පාලනය පිළිබඳක් ඒවගේ මේ හැමෝම සතුටින් ජවත. පස්කිය කාලි කරාාවගේ එක පවුලක වටා මුලු රටේම මුදල් සංසර් ගැම සිච්චා ක්‍රමයක්න මේ හැමෝට මුදල් ලැබෙන හැමෝට කාලාවීල ඉන්න පුලුවන් හැමෝම සතුටින්ඉන්න පුුවන් පාලන ක්‍රමයක් හදලා ඒක බොහෝදේවල් අනාගතයේ ඔබට දිනා දෙන්න අපි එකුත් අපිට එකතුවෙෙන්න්න කිය ල මේ රටේ ජනතාවගෙන් ඉල්ලාහිත්ව. ස්තුතියි ධනමට පපුසර රටවර්ට පන්දේශපාල තත්ව යද මාතතු කවුනේ. ක්චවටකු දේ ම මට පන්දල රත් හිට පැමක්තුමට, අකිි රජ හැමත්තුමට සහ නියෝද ජමති රාක ගරත්නැමට ස්තුතිවන් වෙනවා හිතවතු අප ලබන සති හමියමු වැඩිපුර කාලෙද නිසා අපි කුන් සම්ගන්නනව ස්තතුතිවට නගිසිකෑට.